හරි එහෙනම් දැන් අපි බරපතල කාරණාවක් කතා කරන්න යන්න. දැන් මේ බරපතල කාරණාව කතා කරනකොට දැන් අපි මේ දවස් කීපයක් තිස්සේ ඉඳලා කතා කරගෙන එනවා. ඉතින් නොතේරුණොත් එහෙම පරණ දේශනා පොඩ්ඩක් ආයි අහලා ගන්න. නැත්තම් ඉස්සරහට තව දේශනා තියෙන ඕනේ තරම් ඒවට සහ සම්බන්ධලා කොහොමෙන් කොහෙන් හරි අල්ල ගන්න උත්සාහ කරමු. අපි එදා කතා කළා පින්දනේ. දැන් අපි ඉස්සෙල්ලම බලමු මේ කර්මජ රැහැනේ මතකනේ. එතකොට මේ කර්මජ රැහැනේ මේ වගේ කර්ම බීජ තැන්පත් වෙලා තියෙනවා. ඒවට දාලා මොකක් හරි පරිසරයක් තියෙනවා. හැම වෙලාවෙම සකස් වෙන. ඒවට අපි සමනන්තර කියලා කිව්වා. ඒ සමනන්තරය සකස් වෙච්ච එකම මොකද වෙන්නේ? ඒකට අදාළ කර්ම බීජ ටික මොන පාටින්පත් වෙන්න ගන්නවද? කහ පාටින්පත් නැමිලි පාටින් නැත්නම් ඇම්බර් කලර් කියන එක ඒ නැමිලි පාටින්පත් වෙන්න පටන් ගන්නවා. ඔන්න නැමිලි පාටින්පත් වුණා. දැන් මේක දන්නේ කවුරු විතරද? අපි විතරයි. කර්ම බීජ කහ පාට වුණා, කර්ම බීජ කොළ පාට වුණා, කර්ම බීජ සුදු පාට වුණා. කවුරුන් දන්නේ නැති එකයි මොන බීජද බලුවේ කර්ම බීජ කියන්නේ? කොයි ගහේද බලුවෝ ඔය හැදෙන්නේ? ඔය ආදි වශයෙන් ඒකයි මම ඔබට කිව්වේ. මේ අපි හදාගත් මේ මේක තේරුම් ගන්න අපි හදාගත් උපමා උපමේය තමයි මේ තියෙන්නේ. එතකොට එහෙනම් ওই විදිහට පින්වදින මොකක් හරි තැනකින් මේ අදාළ පරිසරයේ ගොඩ නැගුණාට පස්සේ මොකද වෙන්නේ? ටිකක් කොළපාට වෙලාමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් වැඩි හරියක් කොළපාට වෙලා තමයි තියෙන්නේ. මොකද ඒව තමයි පරිසන්දින තමයි පරිසරයක් ඇදිලා නැහැ. ටිකක් ඔන්න මේ පරිසරයට අනුකූල වෙච්ච ටිකමක් වුණාද? ඔන්න කහපාට වුණා. දැන් ඒ කියන්නේ දැන් ඒව කොයි වෙලේ හරි මෝරන්න ඉඩ තියෙනවා. මොකද මේ පරිසරයේ ඒකට ගැළපෙන පරිසරයක් ඇදිලා තියෙන්නේ. ඒව මෝරන්න ඉඩ තියෙනවා. ඒනම් අතරව හරියටම එකක් තියෙනවා හැම වෙලාවකම මක් වෙනද මෝරණ හැම මොහොතකම يعني හිතක් හැදෙන්න නම් ඒක මෝරන්න ඕනේ එච්චර يعني හිතක් හැදෙන වේගෙන් මක් වෙනවා ඔය මේරීම සිද්ධ වෙනවා එහෙනම් ඔන්න මේක මේරුවා මේරුවා කියලා කියන්නේ මොකද උනේ මෝරලා මේක පිපුරුවා පිපුරුවාට පස්සේ මේ ශක්තිය මක් වෙනවද නිදහස් වෙනවා මෙන්න මේ ශක්තියෙන් පුළුවන් වෙනවා මක් කරන්නද වෙනද ඇහැට රූපයක් සම්බන්ධ කරවන්න ඇහැට රූපයක් සම්බන්ධ කරගත්ත ගමන් සවිඥානික කයක නම් ওইදී සිද්ධ වෙන්නේ මොකද වෙන්නේ බින්දද චක්කු විඥානය කියන එක හට ගන්නවා කොහේ තිබිලාද හටගන්නේ චක්කු විඥානය කියන්නේ කොහේ තිබිලාද හටගන්නේ කොහේ තිබිලාද හටගන්නේ එහෙම එකක් කියන්න බෑ මොකද හේතුව මේ හේතුන්ගේ ඵල කොහේ ඉඳලාද හටගන්නේ කොහොමද දිනවද කියලා කතා කරන්න පුළුවන් ඒවා නෙමෙයි තව ඉස්සරහට තව තව තේරෙයි මොකද අපි මේ ගැන දිගටම දිගටම කතා කරනකොට ওই හේතුන්ගේ ඵල ස්වභාවය ඔබට හොඳට තේරෙයි තව ඒක නේ ඔබට වැටහෙනවා දැන් දැන්ට වැටහෙනවා ඇත්තේ හේතුන්ගේ ඵල. මේ හේතු ටිකක් එකතු වුණාට පස්සේ ඵලයක් ලැබෙනවා. ඔන්න ඔය වචන වලින් විතරයි සමහරවිට තාම මේක තේරෙන්නේ. නමුත් මේක හැංගීමට හැංගෙන වෙලාවක එයි. මේක හොඳට අහලා අහලා මේක තේරුම් ගන්න උත්සාහයෙන් දරන වෙලාවෙදී පින්වදිනේ කොයි වෙලේ හරි ඔබට ඔක හැංගීමට එයි පින්වදිනේ. මොකද්ද ඔය කියන කතාව කියලා. අන්න ඉතින් කියන්නේ ඔබට අනිත්‍යතාවය තේරිලා තියෙන්නේ. එතකම වචන වලින් හරි කමන්නේ යන් ඉස්සරහට බලන්න. එතකොට එහෙනම් මොකද උනේ? ඇහැයි රූපය සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණය ගොඩ නැගුණා. ඒ චක්කු විඤ්ඤාණය හරහා මොකද උනේ? මේ මනට අවදි වීමේ අවස්ථාව ලැබුණාද? මේ හිත කියන එක දැන් අවදි වුණා. හිත කියන එක අවදි වුණාට පස්සේ මේ හිතට පුළුවන් ඕනනම් නාමගොත්ත කියන එකක් කරන්න ඇක්සස් කරන්න. නාමගොත්ත කියන්නේ අනන්ත සංසාරයත් ඉස්ස ඉඳලා ආපු ගමනේදී හිතක් හැදුණා නම් ඒ හිත විසින් නිර්මාණය කරන ලද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන අද්දකීම් ටික තැම්පත් වෙලා තියෙන තැන. අනන්ත සසර පුරාවටම දීප්ති ටික ඔක්කොම මේක තියෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි බලන්නේ පුබ්බේ නිවාසානුසුති ඥානය කියලා ඥානයෙන් බලන්නේ ඔන්න ඕක ගැන. පෙරවිසු මොකද්ද? කඳ පිළිවෙල දැකීමේ නුවණ කියලා. පෙරවිසු කඳ කියන්නේ එකව කුකුල් කඳක් තිබ්බ, ඊට පස්සේ අලි කඳක් තිබ්බ, ඊට පස්සේ බලස් කඳක් තිබ්බ, ඊට පස්සේ දේව කඳක් තිබ්බ. කඳද බලන්නේ මේ කඳ? කඳ කියන්නේ මොනවටද මේ? ස්කන්ධ වලට. පෙරවිසු ස්කන්ධ පිළිවෙල බලනවා. පෙරවිසු ස්කන්ධ පිළිවෙල කියන්නේ මොකද්ද? මේ පෙර ඒ අවස්ථාවවලදී හිත ඇදිච්ච වෙලාවේදී ආපු අත්දැකීම් ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට අත්දැකීම් ටික ඉන්නේ ඔක්කොම. අන්නේ වෙලාවේදී කොයි විදිහටද රූපෙ තිබුණේ? කොයි විදිහටද වේදනා? කොයි විදිහටද සංඥා? කොයි විදිහටද සංකාර? කොයි විදිහටද විඥාන කියලා ඔන්න ඔය ස්වභාවය පරීක්ෂා කරන එකට කියනවා අපි හඳුන්නේ පෙරවිසු කඳ පිළිවෙල දකින්න නුවණ කියලා. ඔබටත් පුළුවන් දකින්න. කොච්චර දුරට යනකන්ද? දැන් කියන ඒකම්පි ජාතියෝ, ද්වේපි ජාතියෝ, තිස්සෝපි ජාතියෝ, චතස්සෝපි ජාතියේ පංචමි ජාතිය දසමි ජාතිය ඊට පස්සේ කියනවා අනකේපි සංවට්ට කප්පෝ අනමේ අනකේපි විවට්ට කප්පෝ අනකේපි සංවට්ට විවට්ට කප්පෝ ඔය විදිහට මහා කල්ප ගණන් කතා කරනවා සිංහදෙන තථාගතයන් වහන්සේ මහා කල්ප ගණන් බලන්න පුළුවන් පුබ්බේ නිවාසානසේ ඥානේ මොකද්ද බලන්නේ ඊට පස්සේ නාමගත පරීක්ෂා කර කර බලනවා කොයි කොයි කාලේ මෙන්න කොහොමද මේ වුනේ කියලා
හරියටම කියන්න පුළුවන් මේ නාමගෝත්‍රයක් බැලුවට පස්සේ ඔබගේ වයස දැන් අවුරුදු 60යි නะ ඔබට අවුරුදු 40යි මාස 2යි දවස් 2යි පැය 27 පැය 3යි තප්පර දෙකේදී මොකද උනේ කියලා. ඉතින් එහෙමනේ ඔබ කියන්නේ. එහෙම අවස්ථාවක් නිකන් අරන් බලන්න ඔබ පෝරුවට නැග්ග වෙලාව. ඒකට වෙලාවක් තිබුණනේ මොකක් හරි. දැන් බස් එක නැගගෙන වෙලාවක් නැන්නේ. නැත් පෝරුව නැග එකපාරයි කිව්වා තුම්බාද. කමන්න. ඈ ඉතින් ඒක තුලින් සාර්ථකත්වයේ හොයනවා නම් මොකද වෙන්නේ? කීප නේද? කීප වතාවක් නැගින්න වෙනවා. නැගලා ඉඳලා මෙහෙ එන්න වෙනවා. හම්බ වෙන්නේ නැහැ නේ? එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඒ ඒ මොහොත මොකක් හරි නැගපු මොහොතක් තියෙනවා නම් එතන 10යි 23. අනේ කිය වෙලා ඔන්නේ 10යි 23යි තප්පර 2 දී තමයි ඔබ පළවෙනි අඩිය තිබ්බේ. අන්න එහෙම පිංගසුනේ මේ ඔක්කොම මේකෙන් හොයාගන්න පුළුවන්. මතක් කරන්නකෝ. අනේ මට ඔක මතක් කරන්න බෑ ස්වාමී. අනේ ඔක මට මතක් කරන්න බෑ. ඈ එහෙම ඇත්තදී මොඩක් ඒ මතක් කරනකොට තුනොදකින් ඈ ඒ අවස්ථාව මතක් කරලා බලන්න. ඔබ දැන් අවස්ථාව මතක් කළා කියන්නේ මොකකින්ද මතක් කළේ ඔය? ඕකට ඉතින් ඥානයක් කියන්නේ නැහැ ඉතින්. ඕක ඉතින් ඕනේ ගොනකට කරන්න පුළුවන් වැඩක්. පරෙන්න තනකොල කාපු දවස් වගේ බලන එකනේ. ඕක කරන්න පුළුවන්. නමුත් ඔතනින් එහාට යන්න නම් මොකද වෙන්න ඕනේ? අන්නේ ඥානය කියන එක පිටලා තියෙන. ඒ ඥානය අරහා මේක බලන්න පුළුවන්. අපිට යන්න පුළුවන් පින්වදින මතක ඇති කාලයකට විතරයි. ඒ ඥානය දිනු කරගත්ත උතුමන්ට පුළුවන් ඒතෙන් එහාට යන්න. එතකොට එහෙනම් දැන් හොඳට බලන්න. එහෙනම් ඔයින් මන නිර්මාණය වුණා. දැන් මනට පුළුවන් වෙනවා පින්වදින මේ නාමගොත්ත ඇක්සස් කරන්න. නාමගොත්ත මන ඇක්සස් කරනවා කියලා කියන්නේම පින්වදින ආයසරයක් මේක හැසිරෙනවා මොනවා විදියටද? ධම්ම කියන කොටස විදියට. ධම්ම කියමාද? සිතුවිලිය කියලා අපි කියන මනත් එක්ක පටිච්ච වෙන එකක් තියෙන. ඇහැට රූපේ පටිච්ච වෙනවා වගේ මනට ධම්ම පටිච්ච වෙනවා. අන්න ඒ වගේ ඒ මන ආයි ධම්මත් එක්ක පටිච්ච වෙවි පින්වදින මේකෙන් තොරතුරු ගන්නවා. ඒකයි මම ඔබට එදා කිව්වේ අපි මේක එකක් විදියට ගත්තට මේ එකකින් සිද්ධ වෙන එක නෙමෙයි. ඒක මතක තියාගෙන යන්න. නමුත් අපි එකක් විදියට කතා කරමු නැත්තම් කරදරයින්. මොකද ඇහැකින් ඇහැ රූපයයි සම්බන්ධ වෙලා මන අවදි වෙනකොට පින්වදින ඒක තේරුම් ගන්න අඩුම තරමේ මනෝද්වාර චිත්ත විදි තුනක්වත් යන්න ඕනේ. මේ ලක්ෂ කෝටි ගණක් යනවා. ඒ ගිහිල්ලා තමයි හරියාකාරව ඒ දේ අවබෝධ කරන්නේ. ඔන්න ඔබ කල්පනා කරලා බලන්න. මම දැන් ඔබට මේක පෙන්නනවා. පෙන්නපු ගමන් ඇස් පියා ගන්න ඔබ. මේක බලන්න. දැන් පියා ගන්න තරගලස් දෙක. දැන් ඔතනින් එහාට මොකද වෙන්නේ? මේ මේක පරීක්ෂණය කරන්න බෑ. මොකද මේක බලනකොට මේක බලලා ඇස් දෙක පියා ගන්න කියනකොට මක් කළා ඉවරද? මේක ඔබ කෝටි වතාවක් බලලා ඒක තව කෝටි වතාවක් මානසිකාරත් කරලා ඉවරයි. නමුත් වෙන්නේ ඒකයි. මේක බලලා එකපාරට ඇස් දෙක පියා ගත්තා නම් මොකද වෙන්නේ? එතනින් එහාට හිත වැඩ කරනවද නැද්ද? මේක සම්බන්ධ මේ මොකද්ද මේ පෑනක් මේ මේ මොන පාටද ඒක නික නිල් පාට ඒක මොන જાතියෙත් තිබ්බ ඒක මෙහෙම පෑනක් මෙහෙම පෑනක් මෙහෙම පෑනක් white board mark එකක් ආදිවාසෙන් ඔය ඔක්කොම තොරතුරු ටික මේකත් එක්ක සම්බන්ධ වී ඇදලා ගන්නවා. ඊට අමතරව පින්වතුනි මේ මනට කරන්න පුළුවන් තව කාර්යයක් තියෙනවා කියලා අපි කතා කළා. මොකද්ද? සිතුවිලි ක්‍රියා වදන් ගොඩනගන්න. සිතුවිලි ක්‍රියා වදන් ගොඩනැගීමේ සම්පූර්ණ අයිතිය හම්බෙන්න පින්වතුනි හිතට ඒ හැරෙන්න චක්කු විඥාණයට ඒකක්වත් කරන්න බෑ. චක්කු විඥානය කවදාවත් සිතුවිලි ක්‍රියාවෙන් ගොඩනගන්නේ නෑ. ඒ ගොඩනගන්නේ මන. මනට තමයි පින්වතුනි සම්පූර්ණ පුළුවන් වෙන්නේ කය හසුරවන්න ඊට පස්සේ. එතකොට එහෙනම් මෙන්න මේ ක්‍රියා කියන කුලකේ යටතේ අපි මේ කය ගැන කතා කළා. ලොකු කතාවක් අපි එදා කළා. එදා ටිකක් පිරිස ටිකක් අඩුවෙන් වගේ හිටපු නිසා යන්තම් දුක්ඛ ගැන කතා නොකර අල්ලගත්තා. මොකද සාධාරණ හේතුනේ. සතිය මැද්දෙත් ආයි දවසක් එන්න පෙට්‍රල් නැති වෙන්න පුළුවන්. හිත නැති වුණා නම් ඒකට බේත් නැහැ. අනේ ආයි යන්න බෑ මේ සෙන්සුරාදරම යන් කියලා හිතුණා නම් ඒකට ඉතින් සමාවක් නැහැ. නමුත් සතිය මැද්දෙත් එන්න පෙට්‍රල් හොයාගන්න බැරි වුණා කියන එකට ඉතින් සමාවක් දෙන්න. එපැයි. ඒක නිසා. හරි. එතකොට දැන් මොකද උනේ? එන්න බැරුණ නම් මං කියන්නේ මේක එන්න බැරුණාට කමක් නැහැ. මක් කරන්නත් තියෙන්නේ. ගෙදර ඉඳලා අහන්න. මේ කොටස හරි අහන්න. නැත්තම් ඊළඟ දවසේ එනකොට ආයි තේරෙන්නේ නැහැ. ඒක නිසා. දැන් එහෙනම් මේ මනෙන් පින්වදින ක්‍රියා ගොඩනගනකොට මේ කය හැසිරීම උදෙසා අවශ්‍ය දේ ගොඩනගනවා. ඇත්තම කිව්වොත් මේ පින්වදින අපි දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ
දැන් අපි දන්නවා අපි සංගීතය මොකක් හරි අවස්ථාවකදී සින්දුවක් වාදනය කරන්න ඕනොත් එහෙම ඒකට අපි හදනවා ස්වර ප්‍රස්ථාරයක්. ස්වර ප්‍රස්ථාරයක් හදලා ඒකට අනුකූලව ඒ ස්වර ටික දාලා ඒක හදනවා. අන්න ඒ වගේ පින්වතුනි දැන් මේ මෙතනත් එනවනේ ක්‍රියාදාමය. මේ කය හසුරවන්න තියෙන්නේ. දැන් අපිට හිතෙනවා ඉතින් කය හසුරවන එක ඕක මහලකු දෙයක් ඈ මේ ස්වාමීනි ඕකට කරන්න තියෙන මොකද්ද මේ අත උස්සන්න කියලා හිතන එකනේ. හා ඔය එහා පැත්තේ කෙනාගේ ඔළුවට ගිට්ටු කළා උස්සන්ද කියන්නේ ඉස්සෙයිද බල ඔළුවට ගිට්ටු කළා කියන්නේ උස්සන්න කියලා ඉස්සෙයිද බල මොලේ අඳුරනවාද පින්වදින උස්සන්න කියන වචනේ ඒක අඳුරන්නේ කවුද ඒක අඳුරන්නේ මන්නේ හොඳට මතක තියාගන්න මේ ඔක්කොම වැඩ කැලී ටික තියෙන්නේ මනේ මොලේ නෙමෙයි හැබැයි මොලේ නැතුව මනට වැඩ කරන්න බෑ මොන ශරීරවලද මේ අෆීර වගේ තියෙන කරජ කායවල වල මොලේ නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒක නිසා පින්වතුනි මොලේ ගැන කතා කරනවා මිනිස්සු. දෙවිවරු මං හිතන්නේ මොලේ ගැන කතා කරනවා. දෙවිවරු කතා කරනවා ඇති මොකක් ගැනද? හිත ගැන. ඊළඟ රූපාවචර බ්‍රහ්ම්‍ය මොනවා ගැන කතා කරනවද? මන ගැන, හිත ගැන කතා කරන්නේ අය. මොකද ඒ අය කය ගැන කතා කරලා වැඩක් නැහැ. මොලයක් ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් මතක තියාගන්න අපිට ඒකාන්තෙම මොලේ ඕනේ. මොකද මේ කරජ කය කියන එක සම්පූර්ණයෙන්ම පරිපාලන කටයුතු කරන්නේ මොලේ කියන ප්‍රධාන මධ්‍යස්ථානයේ. ඒක නිකන් හරියට පිංගුතුනි මේ හැමතැනම තියෙන ස්පීකර්ස් ඊළඟට මේකේ තියෙන ඉන්ටර්නෙට් පහසුකම් හරි මොනවා හරි ඔය හැම එකක්ම කොතෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මෙතනේ. මේ IT desk එකෙන් තමයි පිංගුතුනි මේ කියන හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ. තව IT room එකක් උඩ තියෙනවා. ඒ IT room එකෙන් තමයි මේ මුළු ආරාමෙම තියෙන. මොන් ධර්ම දේශනා කරන තැන් ගොඩක් තියෙනවා ආරාමෙ. ඔන්ලයින් ධර්ම දේශනා කරන ඉතින් තිගුමකට එහෙම හැමතිස්සෙම මහ විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. ඒවට වෙනම කුටි 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 හදලා තියෙනවා සමහර තැන්වල. ඒ දේශනා කරන්න ඒ ඔක්කොම සවුන්ඩ් ප්‍රූෆ් කරලා මේ පොඩි කුටි අර ඉන්ටර්නෙට් කැෆේ වලදී. ඒ වගේ සකස් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩ ස්වාමීන් වහන්සේ වැඩියා. ඒ වැඩ කම්පියුටර්ස් තියෙනවා. ඒ දේශනාව කළා. එහෙම හදලා තියෙනවා. ඉතින් ඔක්කොම එකම තැනකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක මම කිව්වා IT විශේෂඥයෝ මෙහි ඉන්න නිසා හරි පහසුයි මේ දේවල් කරගන්න නැත්තම් කෝටි ගණන් යන වියදම් යන සල්ලි විඳිනවා. හරිද? අකුණක් ගහන්න එන්න නම් එක තැනකින් ඔක්කොම ඔෆ් කරන්න පුළුවන්. එතන මෙතනින් අතන්න තමයි වයර්ලස් යන්නේ සිග්නල්. මෙහෙත්. ඔබ ඕන නම් මේ ඉඳලා බැලුවම වඩ මේ කණුවක් පවා හදලා තියෙනවා. ඩයලොග් කණුවක් පවා හදලා තියෙනවා. ඒක ඩයලොග් නෙමෙයි. ඒක ධර්මයේ ඔබයි කණුවක්. ඒක මේ මේ අපේ පිරිස හැදුවේ ඒවා. හැදුවේ මොකටද? ඔබට දේශනා කරන්න විදිහක් නැති වුණා එකපාරටමක් හින්දා. සිග්නල් ඇති ප්‍රශ්න එන නිසා. මොකද අවුරුදු දෙකක් තිස්සේ අපිට ඔබ මුණ ගැහෙන වෙලක් තිබුණ ඉරියක් තිබුණේ නැහැ. අන්න ඒ වෙලාවේ පින්වතුනි හැමෝම එකතුල ඔය කණුව හැදුවා. සිග්නල් ගන්න. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ නිවන් දැක්ක නැත්නම් ඔබට යන්න අපාය වෙනම හදන්න වෙනවා කියලා. ඒකට උනන්දු වෙන්නේ නැත්නම් ඔබ වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන මේ ස්වාමීන් වහන්සේලා. එළියට බැහැ වෙලාවක බලන්න පින්වතුනි කණුව. අදාළ කණුවක් අර තියෙන්නේ. ලොකු ඒවා ඒ වගේ කණුවක් හදලා තිනවා අතන. ඒ අමතරව පින්වෙන ඊට පස්සේ ඒ ඩයලොග් සමාගමත් එක්ක සම්බන්ධ වෙන කටයුතු කරන අපේ මේ මහත්තුරු ඔක්කොම එකතු කරලා කොහොම හරි ඉල්ලීම් කරලා ඉවරලා ඊට පස්සේ මේ ළඟ කණුවක් ගැහුවා ඊට පස්සේ. මොකටද? චිත්‍රපටි බලන්නද? නෑ චිත්‍රපටි බලන්නේ නැති පිරිස. ඒක අපිට අදාළ නෑ. අපි ඒක මේ පාරට තාර දැම්මේ මොකකින්ද? ඈ? මංගල රතයන්ද? මංගල රතත් යයි. නමුත් මංගලත්වයට රත අරන් වෙන තමයි මකලේ. ඔය පාරට තාර දැම්මම කින්ද. ඒ ඔබ අතර ඉන්න පිලිස් තමයි මකලේ. ඉතින් ඒ වගේ පිංගුද දැන් මොකද වෙන්නේ මේ මෙතනින් දැන් මේ ඔක්කොම පාලනය වෙනවා. අන්න ඒ වගේ මේ මේ කය කියන එක තනිකරම කොහෙන් පාලනය වෙනවද? මෙන්න මෙතන මේ මේක මේ හෙඩ් එක නෙමෙයි. මේ වාහනේ හෙඩ් එකක් තියෙන. ඔන්න ඔතනින් තමයි පාලනය වෙන්නේ පිංගුද මේ ඔක්කොම. මෙතන ඉඳලා මේ මෙතනට පණිවිඩේ හරියට ආව නම් පින්වතුනි ඒ පණිවිඩේ හරියට තැනට ගියා නම් හරියට දෙයක් කෙරෙනවා. ඒකයි කියන්නේ අපි දන්නේ නැහැ හිතෙන් මොලේට දෙන පණිවිඩේ තියෙන්නේ අත උස්සහන් කියලාද කියලා. මොකද ඒක වචනයක්නේ. අත උස්සපන් කියන්නේ මොකද්ද? වචනයක්.
ඒක කයට අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් මොකක් හරි එකක් ඇති. අන්න ඒකෙන් ඒක අර සංගීත ස්වර ප්‍රස්තාර කලාව වගේ වෙංගතනේ වෙන්න ඕනේ විදිහ මෙන්න මේ මොලේට දානවා. මේ ක්‍රියාවලිය වෙන්න ඕනේ කොහොමද? මේ අත ඉස්සෙන්න නම් ඒකට අදාළව ඒ ටික වෙන්න ඕනේ කොහොමද කියන ටික හදලා මේකට දානවා වෙන්න පුළුවන්. එතනින් එහාට තනිකරම වැඩ බාර ගන්න කවුද? මොලේ විසේ. දැන් කරන්නේ මොකද්ද? වෙනදිනේ මොලෙන් අදාළ තැනට ඒ සංඥාව යවනවා. අදාළ තැනට සංඥා. දැන් මම කිව්වේ එදා අපි පෙන්වන්නේ මේ මෙතනට එනකන් සංඥාව. දැන් සංඥාව එවලා තින්නේ. සංඥාව එවුවට පස්සේ වෙනදිනේ ඒවා සම්බන්ධ වෙලා තියෙනවා මේ මස්ල්ස් වල තියෙන සෛල වලට. ඒ එන්නේ වට සම්බන්ධ වෙලා තියෙනකොට අතනින් එන මැසේජ් එකෙන් වෙන්නේ වෙනදිනේ මේ සෛල වල තියෙන ශක්තිය නිදහස් කිරීමේ යාන්ත්‍රණය ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ මෙතනින් අධික ලෙස ශක්තියක් එළියට දානවා. ඒ එළියට දාපු ගමන් මොකද වෙන්නේ? පින්වතුනි මේක තද වෙලා අනිත් පැත්තෙන් බුරුල් වෙලා මක් වෙනවද? මේක මෙහෙම ඉස්සෙන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත් මේක උස්සන්න හිතක් ඕනේ නැහැ. මේ ඔබට ඔප්පු කරලා පෙන්වන්න හදන එක කාරණාව. ඔය පුටු උඩ තියලා තියෙන එක සතෙක් නෙමෙයි කියලා. ඔය පුටු උඩ තියලා තියෙන එක එකයි කීද? පුටු උඩ තියෙද තියෙන එකද? එකයිද? එහෙම කිව්වොත් පුළුවන්ද? එහෙම කිව්වොත් වැරදි නේද? දැන් මේ 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 උඩ මේ මේක උඩ තියලා තියෙන මේ වතුර එකයි. දැන් ගැලපෙනවද කියන එක? නැහැ. අපි කියන්නේ වතුර එක. ඒක ප්‍රථම පුරුෂයෙන් අපි කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේකේ මොකෙක්වත් නැති නිසා. මේකේ මොකෙක්වත් නැහැ වගේ ඕකෙත් මොකෙක්වත් නැහැ. ඔය තියෙන්නේ පුටුවක් උඩ තියලා තියෙන මැෂින් එකක්. ඒක තමයි ඉතින් අපි මේ පෙන්වන්න හදන්නේ. හරි ලස්සන කතාවක් මේක. හැබැයි හොඳට ඔළුවට අරගෙන මේ මානසිකාර කරන්න. නිකන් දැකලා හානේ එහෙම කියන්න බෑ. දැන් ඔබට පෙන්වන කරුණු කාරණා ටික. සම්මුණේ. කරුණු කාරණා ටිකක් පෙන්වනවා. හොඳ අවධානයෙන් බලන්න. අවධානයෙන් බලලා හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් අපි ආයි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න අපි එතම කාවල් හරි දැක්කට පස්සේ ඔබ මෙහෙම මෙහෙම කරනවා. හරිද? හොඳ යාළුවෙක් දැක්කම මෙහෙම කරන ටංග නේද? ආයි දෙක පාරක් හිතේ දන්නේ මෙහෙම කරනවා. හා කරන් බලන්න. මොදෙන්නේ? ඔන්න මෙතනින් ඉස්සලා පරිසරයක් සකස් වුණා. පරිසරය සකස් වුණාට පස්සේ මොකද වුනේ? ඔන්න එකක් පිපුරුවා. අපි දැන් ඒකෙම ඔක්කොම වෙනවා කියලා යන්. නැත්තම් 100ක් පිපුරනවා කිව්වොත් දැන් කරන්න වෙන්නේ නැනේ වැඩේ. ඔන්නේ දෙනින් පිපුරුවා. පිපුරලා ඒ ශක්තිය නිදහස් වුණාට පස්සේ ඒ ශක්තිය මොකද උනේ? ඇහැ රූපයයි සම්බන්ධ වුණා. දැන් මේ අතරතුර ඔන්නම් බලන්න කාගේ ඇහැ රූපයයි සම්බන්ධ වුණේ කියලා. කාගේ විතරද පිපුරුවේ කියලා. කර්ම විතර කියන්නේ කාගේවත් විතරද? ද? ඈ කර්ම විතර කියන්නේ කර්ම විතර. ශක්තිය කාගේද? මේ ආලෝක ශක්තිය කාගේද? මේ සූර්යාගේ ශක්තිය කාගේද? එහෙම කියන්න බෑ. කාගේද කියලා පනවන්න පුළුවන් එකක් නෑ බෙද. තනිකර මේ කොහෙන් මේ මෝඩ අදහස අපිට ආවද කියලා හිතා ගන්න බෑ. අපි විදිහට පෙන්වන්න පුළුවන් උනොත්. ඒකම මෝඩ අදහසක්. නමුත් මේ මෝඩ අදහසෙන් පුදුම විදිහට ඔලු කිරිලා ගිහිල්ලා තියෙන්නේ. සසරක් පුරාවටම ඒ විදිහට හිතලම. දැන් අපි අනිත් පැත්තට හිතන්න පුරුදු වෙන්න හදන්නේ. එතකොට එහෙනම් ශක්තිය කියන්නේ කාටවත් අයිති එකක් නෙමෙයි. කාගේ ශක්තියද කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් දැන් මොකද උනේ? මෙතන තියෙන ශක්තිය නිදහස් වුණා. ඒ ශක්තිය නිදහස් වෙනකොට මොකද උනේ? පින්වතුනි ඇහැකුයි රූපෙකුයි සම්බන්ධ වුණා. ඇහැකුයි රූපෙකුයි සම්බන්ධ වෙලා එතනින් මොකද වෙන්නේ? ඇහැයි රූපයයි සම්බන්ධ වීම නිසා මෙන්න මේ වගේ මේ මේසෙට ගැහුවට පස්සේ සද්දයක් හැදෙනවා වගේ මොකද උනේ? සද්දයක් නෙමෙයි මේ හැදෙන්නේ. එතන කම්පනයක්. කම්පනයක් හැදෙන්නේ. නේද? ඔය කම්පනේ අපි එදා කතා කරන්නේ ඔය කම්පනේට වෙන්නේ මොකද්ද කියලා. ඔය කම්පනේ ඔය හිත තමයි ඔය සද්දයක් කියලා දන්නේ. නැත්තම් මේ එන්නේ මොකද්ද? කම්පනයක් විතරයි. ඔය කම්පනේ ඇවිදලා ඔය කනට ඇවිදලා ඔය කන හරහා යන ක්‍රමයක් අපි කතා කළා. ආයි ඒක කතා කරන්න ඕනේ. ඒතකොට එදා එදා වෙනසක් නැති වෙනවනේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ එහෙනම්? මෙන්න මේ සද්දේ උපදිනව වගේ මොකද වෙන්නේ? මේ චක්කු විඥානය කියන එක හටගත්තා. හටගෙන දැන් ඔන්න මන අවදි වුණා. මන අවදි වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? සිතුවිලි ක්‍රියාවදන් ගොඩ නගනවා. ඒ සිතුවිලි ක්‍රියාවදන් ගොඩ නගද්දී මොකද වෙන්නේ? යාළුවෙක් දැක්කට පස්සේ මක් කරන්න කියලා තියෙනවද නාමගොත්වල තොරතුරු?
මේ නෑ අතවනන්නේ වගේ ඒවා තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මනෙන් මේ මනයි නාමගොත්තයි අසුරු කරලා කාරණා කාරණා දැනගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ක්‍රියා කරන්න යන්නේ. ක්‍රියා කරන්න යන්නේ මොකක් හරි මේ අත වැනීම උදෙසා කිරිය යුතු යම් කාරණාවක් තියෙනවා නම් අන්න ඒකට අවශ්‍ය ටික හදා මෙතනින්ම කරනවාද? මේ මොලේට අතුල් කරනවා. මොලේට පණිවිඩ දානවා. එතන හිත කරන්න ඕනේ වැඩ ටික හදා මක් කරනවාද? මේ පණිවිඩ ටික මේකට දානවා. ඒ දැම්මට පස්සේ මොකද වෙන්නේ? මොලේට ඒ අදාළ පණිවිඩය ආවනම් දැන් මොලේ විසින් මොකද කරන්නේ? ස්නායු පද්ධතිය කියන එක හරහා පණිවිඩේ යවනවා මේ මස්ල්ස් වලට. ඒවත් සෛල වලට. මේ මස්ල්ස් වලට මේ පණිවිඩය ආවට පස්සේ එතෙන්දි මොකද වෙන්නේ? ඊට අදාළ සෛල වලින් ශක්තිය නිදහස් වෙනවා. ඒ ශක්තිය නිදහස් වෙලා ඔය අත චලනය වීම ආදී වශයෙන් ඔය දේවල් සිද්ධ වෙනවා. ලේ ධාතුව කියලා එකක් තියෙනවා අපේ ශරීරයේ. ඔය ලේ ධාතුව හැමතිස්සෙම කරන්නේ මොකද්ද? පින්වතුනි, ශක්තිය අරගෙන අවශ්‍ය අයට බෙදාගෙන යනවා. අපි කන්න කෑම ටිකක් බඩට දාගත්තට පස්සේ ඔය කෑම ටිකෙන් පින්වතුනි ඔය ජීර්ණය වෙලා ඉන්න ශක්තිය බවට පරිවර්තනය කරලා ඒ ශක්තියට අවශ්‍ය කොටස්. ශක්තිය හදන්න පුළුවන් දේවල් මොකද කරන්නේ? මේ ලේ වලට දාලා අරගෙන ඇවිල්ලා සයිල් වල තැම්පත් කරනවා. ඊට පස්සේ සයිල වලින් මොකද කරන්නේ? මේ ශක්තිය හදා ගන්නවා Tamanට ඕනේ. ඒවත් අපි ඉස්සරහට ටික ටික කතා කරමු. අන්න ලස්සන කතා ඒවා. මේ ශරීරය කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ ටික උනාට පස්සේ දැන් මේක ශක්තිය තියෙනවා. ඔන්න දැන් ඇවිදලා නිදහස් කරනවා. නිදහස් කළාට පස්සේ මේක ශක්තිය එළියට ආවට පස්සේ දැන් මක් වෙන්න වෙනවද මේකට? චලනය වෙන්න වෙනවා. මතකයිනේ උණ්ඩයක් අපි කතා කළේ. උණ්ඩේ ශක්තිය නිදහස් වුණාට පස්සේ කොහේ හරි යන්න වෙනවා උණ්ඩෙට. තුවක්කු ඇතුලේ උන්නේ පුපුරන එක නෙවෙන්නේ. කොකා ගැස්සුවාම ඒ ඊට පස්සේ කොහේ හරි යන්න ඕනේ මේකට. මේක නිකන් තියෙන්න බෑ. මොකද අධික ශක්තියක් ගැබ් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ පින්විතනේ මෙතනට ශක්තිය ගැබ් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකට අනුකූලව මේ අත මේ විදිහට ඉස්සෙනවා. දැන් බලන්න එහෙනම් අත මේ විදිහට ඉස්සෙන්න හිත මෙහෙ තිබ්බද කොහේ හරි? හිත මෙහෙ කොහේ හරි තිබ්බද? කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තම කිව්වොත් එහෙම මේකට මේක චලනය කරන්න පින්විතනේ හිතක අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. හිත නැතුව චලනය කරන්න බෑ මහ වෙලාවක්. නමුත් මේක හැදිලා තියෙන්නේ පින්විතනේ හිත නැතුව වුණත් මක්කෙන්නද මේ වැඩ කරන්න. මේක මැෂින් එකක්. හිතින් කරන්නේ මේකට අදාළ දත්ත සපයන එක විතරයි. කරන්න ඕනේ කොහොමද කියන එක විතරයි හිත කියන්නේ. ඉතුරු ටික ඔක්කොම මේ මැෂින් එකෙන් කෙරෙනවා. අන්න ඒකයි පින්විතනි ඔබට ඔබ දන්නවනේ හිත උපදිනවා කියලා. නමුත් ඔබගේ නහරයක් කැපුණොත් එහෙම දැන් මෙතන සමහරට ඇදි මොනව හරි කරන්න ගියොත් නහරයක් කැපෙලා මේ ඇඟිල්ල හොල්ලන්න බැරියයි. නමුත් එයා හිතින් කාය සංකාර නගනවා පින්විතනි මේ ඇඟිල්ල හෙල්ලීම උදෙසා. අපි හිතමු දැන් ඇඟිල්ලක් වෙලා තියෙන මොකක් හරි මේ අතක් තියෙනවා. මම සිතාගෙන තේරෙන්නේ නැහැ. ඔන්න අත. එතකොට මෙන්න මේ මාපට ඇඟිල්ල යාර නවන්න බෑ කියලා. එහෙනම් දැන් මේ තියෙන මොලේ හරහා මාපට ඇඟිල්ලට සිග්නල් එකක් එනවා. ওই සිග්නල් එක එන තැන මෙන්න මෙතනින් කැපිලා අත. ඉතින් දොස්තර මහතුරුන්ට බැරි වෙලා තියෙනවා ඒක හරි ඉපකර. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔන්න මෙතනින් දැන් ඔන්න ඇහැ රූපය සම්බන්ධ වෙලා නැත්නම් කනයි ශබ්දය සම්බන්ධ වෙලා නාසයේ ගන්ධය සම්බන්ධ මොනවා හරි ක්‍රමයකින් ওই විදිහට හැදිලා මන අවදි වෙලා දැන් කරන්න ඕනේ දෙයක් ආවා. මොකද්ද කරන්න ඕනේ? මේ ඇඟිල්ල උස්සන්න. මේ ඇඟිල්ල උස්සන්න කියලා එනකොට පින්විතනේ මෙතනින් ඇඟිල්ල උස්සන්න කියන අවශ්‍ය තොරතුරු ටික මේකට දානවා මොලේට. දැම්මට මොලෙන් පණිවිඩෙත් එවනවා. ආවට දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට පණිවිඩේ යන්නේ නැහැ. ඒක නිසා මෙතනින් පණිවිඩේ දානවා. මෙතනට වෙනකන් ඔක්කොම එනවා මෙතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා පින්විතනේ මේක ඉස්සෙන්නේ නැහැ. නමුත් මේ මිනිස්සයා හෙවත් මේ ඇහැට දැන් පේනව මොකද්ද? මේක ඉස්සෙන්නේ නැහැ කියලා. ඉස්සෙන්නේ නැහැ කියලා පේනකොට තව උස්සන්න හදනවා. කොච්චර කළත් උස්සන්න බැරි වෙනකොට ඔන්න ආගන්තුක උපක්ලේශය එහෙම එන්න පටන් ගන්නවා. ඔන්න කේන්ති යනවා අරවා මේ ඔක්කොම වෙන්න පුළුවන් ඒ වෙලාවට. මොන කර කියා ගන්න දෙයක් නැහැ. ඒකයි පින්විතනේ කියන්නේ හිත තිබ්බට වැඩක් නැහැ. ඕකේ තියෙන වැල් එකක් කැපිලා නම් මොනවා කළත් ඔබ උස්සන්න බෑ. හැබැයි හිත නොතිබ්බත් ඔබ උස්සන්න පුළුවන්. ඒකට ඕනේ මෙන්න මේ මොලේට අවශ්‍ය දත්තය දෙන්න විතරයි.
මේ මොලේට මොකක් හරි ඉලෙක්ට්‍රෝඩ් දෙකක් ගහලා මේ ඔළුව දෙපැත්තේ සිග්නල් එකක් යවුවනම් පින්වතුනි ඔබේ කොහේ හරි තැනක් වැඩ කරනවා. මිනිහෙක් මැරිච්ච ගමන්ම මේ දෙපැත්තට මොකක් හරි මේ ඉලෙක්ට්‍රෝඩ් දෙකක් හයි කරලා පොඩි කරන්ට් එකක් දුන්නා නම් පින්වතුනි මේ අත කකුල් වැඩ කරන්න පුළුවන්. දැන් මිනිහෙක් එක බලන්න බැරි නිසා අපි ගෙම්බෙක් එක බලමු. දැන් ඔය අර මුලින් හිටිය ගෙම්බා, ඒ ගෙම්බා මක් කළාද? ඔය දින ගෙම්බා මරපු ගම. මරපු යන් මරලා දැන් හැම ගහලා තියෙන. දැන් බලන්න වෙන දැන් නතර. දැන් ඔය ගෙම්බාගේ මොනවද තියෙන්නේ ඔබට? ගෙම්බාගේ යට කෑල්ල විතරයි නේද පේන්නේ? උඩ කෑල්ල මොකුත් නැහනේ. දැන් මම දැන් හරි දැන් හැමෝටම පේනව නේද මේ ස්ක්‍රීන් දෙකේ තියෙන එක? හරි. දැන් මට කියන්න එහෙනම් ඔය ගෙම්බගේ පණ තියෙනවද? මේ ගෙම්බට පණ තියෙනවද? හොඳට විශ්වාසද? ඈ මොකද දැන් අර බඩකේම නැහැ, අර ඔක්කොම අයින් කරලා දාලා තියෙන්නේ නේද? එතන තමයි ඔළුවත් නැතුව ඇති. තව ටිකින් බලාගත්තයි. දැන් ඔය කරලා තියෙන පින්වතුනි ඉලෙක්ට්‍රෝඩ් දෙකක් ගහලා තියෙනවා අර කකුල් දෙකට. ආ දැන් තනතර කරා. දැන් හොඳට විශ්වාසයෙන් පණ නැහැ කියලා. හොඳට විශ්වාසයෙන් පණ නැහැ කියලා දැන්. මොකද අර තියෙන්නේ කැලලයිනේ. නේද? හැබැයි මේ අලුත් අලුත් පිට මේ තියෙන්නේ. අලුත් පිට. ගොඩාක් කල් ගියොත් මේක කරන්න බෑ පින්වතුනි. මැරිලා සාමාන්‍ය පැය දෙක තුනක් ඇතුළත මේ පරීක්ෂණය කළ හැකියි. බයලොජි කරලා තියෙන අය මේවා තමයි කරලා ඇති. දැන් බලන්න ඔය ලුණු ටිකක් එහෙම දානවා පින්වතුනි. දැන් මොකටද? ඈ දැන් හොඳ සීසන් වෙන්න එපා. ඒකටද? දැන් ලුණු ටිකක් දැම්මා. ඒකද ඔය විශ්වාස කරන්නේ? ඔය ගෙම්බා ඒ ඔය කකුලට ලුණු ටිකක් දාපුවම ඒ කකුල ඔක්කොම හෙල්ලෙන්න පටන් ගන්නවා. ලුණු ටිකක් දැම්මහම ඇයි? තුවාලයක ලුණු දැම්මහම රිදෙනවනේ. ඒක නිසා නේ රිදෙනෝ රිදෙනෝ කියලා දේ හොල්ලන්නේ. මොකද කියන්නේ? එහෙම කියලාද හොල්ලන්නේ? ඉතින් හොල්ලන්න පණ නැහැ නේ මේකදී. ඔතනට ඕක වෙන්නේ මොකද්ද කියලා දැනෙන්න හිතක් හැදෙන්නේ නැහැ නේ. නෝ ලුණු ටිකක් දැම්මහම දඟලන්න පටන් ගන්නවා. බලන්න ඔන්නෝක බලන්න හොඳට. අර අනේ මොන අපරාධයක්ද බලන්න ඕක කෑලික කපලා ඒත් දඟලනවා. අර අනේ සතා පොඩි දුකක්ද මේ විඳින්න. අර බලන්න මේ දැන් කපලා මේ අර මේ දැන් කපලා හැමත් ගහලා පොඩි දුකක්ද මේ සතා විඳින්නේ? ඕක නේද පින්වතුනි එන හැඟීම. මම අපි දැන් මේ මොකුත් නොකිය ඔබට මේක පෙන්වනවා නම් එහෙම මේක අපි පෙන්නනවා මොනවාද සතර අපායේ දුක ඈ කියලා ඔබට මේක පෙන්නුවොත් ඔබ මොකද හිතන්නේ? අර බලන්න කරන්ට් එක පොඩ්ඩක් කරන්ට් එක ඇල්ලුවාට පස්සේ මොකද වෙන්නේ? කරන්ට් එක මේ පොඩි මේ පොඩි ශක්තියක් දෙනවා. හරි. දැන් මොකද ඔබ හිතන්නේ මේ සම්බන්ධව? දැන් ඔබ හොඳටම දැක්කා නේද පින්වතුනි බාගෙට බාගයක් නැහැ මේ ගෙම්බගේ ඇඟේ. මොලෙත් කොහොමත් නැහැ. නේ? නමුත් ලුණු පොඩ්ඩක් ඉස්ස විතරයි. ලුණු පොඩ්ඩක් එහෙපු ගමන් මොකද උනේ? දඟලන්න ගත්තා. ඔබ මට කියන්නේ එහෙනම් සෙලවීම කියන්නේ සත්ත්වයේ ලක්ෂණයක්ද? යමක් සෙලවෙච්ච පමණින්, ඒ කියන්නේ ඔය දැන් ඔය ඇඟ හරි ඔබ ඔබ සාමාන්‍යයෙන් මැරිලාද නැද්ද කියලා බලන්නේ කොහොමද? කතා කරන්නේ
හෙල්ලෙන්නේ නේද? ඔය මලකවලු වලින් ගියහම මැරලා දෙන්නේ නැද්ද කියලා හොයාගන්න පුළන්නේ අහනේ වැහෙන්. අනේ අම්මේ නැගිටින්නකෝ, අම්මේ හොල්ලන්නකෝ, අත හොල්ලන්නකෝ අම්මේ, අනේ නැගිටින්නකෝ, ඇස් පිල්ලම් ගහන්නකෝ. හිමීට කියලා ලුණු පොඩ්ඩක් ඉස්සනම් එහෙම කයි. හැබැයි ඉතින් එම්බා මේම කරන්න නැතුව අලුතෙන් ගේන්න ඕනේ. අර අවශ්‍ය කාරණාම කියනවා. ඒ අවශ්‍ය කාරණා ගැන අර අඬපු දුව හොයාගන්න නැතිනවා. මොන වෙලාවට මිනිහක් ළඟ තියාගෙන අඬන්නේ? එංගදනේ. මේකට හරි බය හිතෙනවා. හරියට මේක තේරුම් ගියාට පස්සේ ප්‍රශ්න ඉවරයි. නවත් ඔබ මේ සිදුවීමෙන් හොඳට අධ්‍යයනය කරලා බලන්න. හෙල්ලුණානේ. ලුණු ටිකක් ඉස්සෙ පමණින් හෙල්ලුණානේ. දැන් මම ඔබට කියන්නම් කොහොමද එහෙම හෙල්ලුනේ කියලා. ලුණු ටිකක් ඉස්සාම හෙල්ලුනේ කොහොමද කියලා. පින්වතුනි, මේ මොලේ ඉඳලා පණිවිඩේ අරන් එනවනේ. පණිවිඩේ අරන් එන ස්නායු පද්ධතියේ ඒ ස්නායු වැඩ කරන්න බෙදෙන අයන හුවමාරුවක් කරහා තමයි ඔය ඉලෙක්ට්‍රික් සිග්නල් එක එන්නේ. ඔය ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් ඔය එන්නේ. ඒක එන්නේ පින්වතුනි අයන හුවමාරුවක් කරහා. සෝඩියම් අයන හුවමාරුවක් තියෙනවා. අන්න ඒක හරහා තමයි පින්වතුනි ඔක එන්නේ. දැන් ඇවිල්ලා ඕක මග නතර වෙලා තියෙන දැන්. එහෙනම් ආපු එහෙනම් ඒකත් ශක්තියක් නෙන්නේ. විද්‍යුත් ශක්තියක් ඔය එන්නේ. ඒ විද්‍යුත් ශක්තිය ඇවිදින්න පින්වතුනි මග නතර වෙලා දැන් තියෙන හේතුව අයන නෑ දැන්. එතනින් එහාට මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය අයන ටික නෑ. මොදම් ගේම කපලා කෑලි කෑලි කරන දැන් කකුලක් විතරක් දැන් තියෙනවා. ලුණු පොඩ්ඩක් මේකට ඉස්සගමන් වෙන්නේ මොකද්ද? ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්නේ. අන්න ඒකේ තියෙනවා සෝඩියම් ධන අයන. අන්න ඒ සෝඩියම් ධන අයන අර කසොඩ රිංගලා මොකද වෙන්නේ? අර ඉලෙක්ට්‍රික් සිග්නල් එක ටිකක් ප්‍රබල කරනවා. ප්‍රබල කළාට පස්සේ මොකද වෙන්නේ? අන්නේ සිග්නල් එක අදාළ සෛල කරා ගමන් කරනවා. දැන් මෙච්චරලා ගමන් කරගන්න බැරුව තිබුණේ මොකද? සෝඩියම් අයනවල හිඟයක් ආපු නිසා. ඔන්න සෝඩියම් අයන ටිකක් දැම්ම ගමන් මොකද වෙන්නේ? අදාළ තැන දක්වා අරන් ගියා. ඒ ගිය ගමන් මොකද වෙන්නේ? තාම අලුත්නේ අරක. අලුත් නිසා තාම සෛල මැරෙන්න අරන් නැහැ. තාම සෛලවල අර තැම්පත් වෙච්ච ශක්තියින් තියෙනවා. සෛල මැරෙනවා කියන්නේ කුණු වෙනවා කියන්නේ සෛල මැරෙන්න පටන් ගන්නවා. මේ මැරිච්ච ගමන් සෛල මැරෙන්නේ නැහැ. මොලේ සෛල මැරෙන්නත් පින්වතුනි සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යනවා. විනාඩි 4ක් විතර කාලයකදී පුළුවන් බේරගන්න. එතනින් පැන්නොත් එහෙම ආයි මොලේ වෙන ඩැමේජ් එක බේරන්න අමාරුයි. එතකොට මොකද වෙන්නේ? මේ දක්වා ගිහිල්ලා තිබුණේ දැන් මෙතනින් නතර වෙලා තිබුණේ. මෙතනට සෝඩියම් ටිකක් දාපු ගමන් මොකද වුනේ? ඒ ඉතුරු ටිකක් ගියා. දැන් සෛලවල තියෙන ශක්තිය තියෙනවා. ඒවා මැරිලා නැහැ තාම. අර සිග්නල් එක ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ශක්තිය රිලීස් කරන යාන්ත්‍රණය ඔන් වෙනවා. ඔන් වෙච්ච ගමන් ඒ ශක්තිය රිලීස් වෙනවා. උණ්ඩේපත් උනා නම් දැන් කොහෙන් හරි යන්න ඕනේ නේ ඔක. අන්න ඒ වගේ සංගතනේ ශක්තිය ටික රිලීස් කළාට පස්සේ නිකන් තියෙන්න බෑ. ඕක දඟලනවා. ඒකයි වෙංගතනේ ඔය ගෙම්බා හෙවත්. ගෙම්බා නෙමෙයිනේ. ඒ කියන්නේ කොහේද ගෙම්බෙක් ඉන්නේ? දැන් මිනිස්සෙගේ අත කැපෙනවා. අපි හිතමු මේ මාකර කපකම එකපාරට මෙතනින් කැපෙනවා. කැමුණාට පස්සේ අත දඟලන්න පුළුවන් ද බැරිද? අත දඟලනවා. ඔබ සමහරට දැකලා ඇති. කෝච්චි වලට මිනිස්සු අහුණාට පස්සේ සමහරට කෑල්ලක් දෙකක් දඟලනවා දැකලා ඇති. මේ අතපයම මෙහෙම දඟලනවා. දැන් ඔහොම දඟල දඟල ඉඳලා එකපාරට ඔන්න නතර වුණා. තව පොඩ්ඩක් දඟලවන්න පුළුවන් මක්කලද? ලුණු පොඩ්ඩක් ඉස්සන. ඒ නතරුනේ හැබැයි මේක නතරුනේ ශක්තිය ඉවර වෙලා නම් ඉතින් ඉතින් බෑ. මොකද ගොඩක් දුර නතර වෙන්නේ ශක්තිය ඉවර වෙලා නෙමෙයි. ශක්තිය ගොඩක් තියෙනවා මේ වැපින් ඉඳන් තැම්පත් වෙච්ච. ඒක නෙවෙයි ඔබ නොකා හිටියා කියලා එකපාරට මැරෙන්නේ.
නේද? හතර දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඒ ශක්තිය තියෙනවා අඟ උස්සගෙන යන්න හැරි. හේතුව මේවා ශක්තිය ගැබ් වෙලා තියෙනවා. ඒවා ලේ වලින් අරන් ඇවිදලා ඇවිල්ලා එහෙම තියෙනවානේ. දැන් නමුත් අර අර ඉලෙක්ට්‍රික් සිද්ධන එක නතර වෙලා තියෙන මොකද සෝඩියම් අයන හුමාරුව සිද්ධ වෙන්නේ නැති නිසා. ඉතින් සෝඩියම් ටිකක් දාපු ගමන් ඒ සිග්නල් එක යනවා අර කියන සෛල දක්වා. ගිය ගමන් එතනින් ශක්තිය නිදහස් වෙලා වෙනවා. මට කියන්න ඕක වෙන්නේ මැරිච්ච ශරීරයකද පණ පිටින් තියෙන ශරීරයකද? මැරිච්ච ශරීරයකද පණ පිටින් තියෙන ශරීරයකද ඕක වෙන්නේ? මේකෙන් මැරුණාද පණ පිටින් තියෙනවද කියලා එකක් නැහැ. ශරීරයේ හැටි ඔන්නෝමයි. ඔය තියෙන ශරීරයේ වැඩ කරන්නේ ඔන්න ওই විදිහට පිංගතනේ. ඒක මේ අතක් කපලා දාන්න ඕනේ නැහැ ඒක වෙන්න. ඔය ශරීරයේ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ ওই ක්‍රමයට. ඒකයි ඔබට කිව්වේ පිංගතනේ මේ අපි හිතමු මේ හිත වැඩ කරන්නේම නැහැ. නමුත් මොළේට මොන හරි සිග්නල් එකක් දෙන්න පුළුවන් නම් පිංගතනේ මේ පැත්තේ මේ අතපය උස්සන්න පුළුවන්. මිනි මරන්න උනත් පුළුවන්. අලුත මැරිච්ච මර මිනිහක් ගෙනාවා පිහියක් අතර තිබ්බා. අදාළ මිනිහට ඉස්සරහට යන්න කිව්වා. අර පැත්තේ සිග්නල් එකක් දුන්නා. මොලේට මොකද ඉලෙක්ට්‍රෝඩයක් ගැහුවා. ගහපු ගමන් මොකද වෙන්නේ? අත මෙහෙම එනවා ඉස්සරහට. කවුද මැරුවේ? යන් උසාවියට. කවුද මැරුවේ? කැමරාවල ඔක්කොම අහු වෙලා තියෙනවා. මේ අත මෙහෙම එනවා. ඇවිදින්න. අයිනෝ. කවුද මැරුවේ? ඔබ නිහඬයි. හරි. ඔබේ ගමේ ඔබ දන්න නැන්දගේ පුතාට පිහියෙන් යන්න. කවුද? ඒක නම් ඉතින් අර අබිලියාගේ කොළුවනේ. එදේ ඒ අබිලියේ කොළුවද එහෙම අතකලේ එහෙම කලේ. එදේ මේ අත එහෙට මෙහෙට කරන්න ඒකයි කිව්වේ. මේක හිතක් නැතුව වුණත් අත එහෙට මෙහෙට වෙනවා. එහෙනම් ඔය හෙලවෙන පැද්දෙන පමණින් සතෙක් කියලා නිගමනය කරන්න යන්න එපා. එහෙනම් දැන් අපිට හොඳටම තේරුණා පින්වතුනි හිතෙන් සිග්නල් එක ආවනාව මේකේ හැදිලා තියෙන ක්‍රමවේදයට අනුව අදාළ විදිහ වුණොත් ඒ කියන්නේ ක්‍රියාදාමයේ වුණොත් ඔය අතපය හෙල්ලීම ඔක්කොම සිද්ධ වෙනවා. ඊළඟට තව කාරණාවක් අපි කතා කරමු. ඒ තමයි පින්වතුනි මෙතනින් මැසේජ් එක එනවා. මැසේජ් එක ආවට ඒක යන්නේ නැහැ මග නතර වෙලා. එහෙනම් මොකද වෙන්නේ? සෝරි. එහෙනම් මොකද වෙන්නේ? ඒ අදාළ තැන හෙල්ලෙන්නේ නැහැ. නේද? අපි දුම් ස්නායු කැපිලා තියෙන්නේ මෙතනින්. දැන් කොච්චර කළත් මෙතනින් එහාට මේ පණිවිඩය අරයි යන්න බැරි නිසා මොකද වෙන්නේ? හෙල්ලෙන්නේ නැහැ. මේ ටික මොකුම්ම කරන්න බෑ. මේ ඇඟිල්ල මොකුක් කරන්න බෑ. මෙහෙම තියෙද්දි පින්විතනි අපිට මොකක් හරි ක්‍රමයකින් මෙන්න මේ කට් එකක් තියෙනවනේ දැන් අතේ. ඔතනින් එහා පැත්තට සෝඩියම් අයන ටිකක් එහෙම දාලා මොනව හරි කළා මේකට අර පණිවිඩේ තීව්‍ර කළොත් මක් වේදයි. ඔන්න ආයෙම මේක පොඩ්ඩක් ඉස්සෙනවා. හැබැයි මේ හිතින් දැන් උත්සපන් කියන එක පුළුවන් ද කරා? මොකද හිතින් පණිවිඩේ යන්න ටික යන්නේ නැහැ මෙතනින් එහාට. නමුත් අත ඕනනම් පොඩ්ඩක් එහෙට මෙහෙට කරවන්න පුළුවන් මේක අර. ඒකට අර අදාළ අයන ටිකක් එහෙට මෙහෙට දැම්මනම් හරි. ඒක දැම්මනම් මොකද වෙන්නේ? මේ එහෙට මෙහෙට කරන්න පුළුවන් ක්‍රමවේද හැදෙනවා. නමුත් මෙතනින් දාන පණිවිඩේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය ඒක පැත්ත. තව පැත්තක් තියෙනවා පින්වතුනි. පණිවිඩයක් එන්නේ නැහැ. මේ අයගේ මොලේ අවුලක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මොලේ අවුලක් කියන්නේ හිතේ අවුල තියනටනේ. ඈ උගේ මොළු හොඳ නැහැ. ඔයගේ මොලේ අවුත් වෙලාද කොහෙද? ඒ මොලේ අවුල නෙමෙයි මේ කියන්නේ. මොලේයි හිතයි දෙක වෙන් කරගමු අපි. හිතෙන් තමයි ඔය සියලු කටයුතු කරන්නේ. මොලෙන් කරන්නේ මේ ශරීරයේ හසුරවන එක විතරයි. මෙන්න මේ මොලේ වයර් මාරු වෙලා. එහෙමත් කියනවා නේද? ඔකයි මොලේ වයර් මාරුලාද කොහෙද කියන්නේ? මොලේ ස්නායු හෙවත් අපි කියව වයර් ඩේටා කේබල් වල මොහක් හරි දෝෂයක් ඇවිදලා තියෙනවා. ඒ දෝෂයක් ඇවිල්ලා නිසා පින්වතුනි ඒ අය හිතන්නේ
එහෙම කියන්නේ කාය සංකාර නගන්නේ නැහැ. නමුත් මොලෙන් ඒ මැසේජ් එක යනවා. බලන්න මොන කර්මයක්ද කියලා. දැන් ඔබට මේ අත උස්සන්න ඕනේ නැහැ. නමුත් මේ මෙහෙම තියෙන අත මේ ඔබ කතා කරගෙන ඉන්න ගමන් මේක මෙහෙම වෙනවා. මොලේ වයරක අමාරු වෙනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒකට. මට කියන්නේ මට නේ මට කියන්නේ ඔය විකාර කතාවනේ. ඒ නෙමෙයි මේ හිතට කන්ට්‍රෝල් එකක් නැහැ පින්වදෙන. මොකද හිත කාය සංකාරයක් කරන වෙලාවට හිතට කන්ට්‍රෝල් එක තියෙනවා. මොකද හිතනේ හද හද දාන්නේ ආ මෙතන මෙන්න මේ මේකෙන් නිදහස් කරන්න, මේකෙන් නිදහස් කරන්න, මේකෙන් නිදහස් කරන්න. ඔය විදිහට ඒ අදාළ යාන්ත්‍රණය දානවා. ඒකට අනුකූලව තමයි. ඒ කියන්නේ හරියටම ප්ලෑන් එක දානවා පින්වදෙන. මෙන්න මේ අත උස්සන්න කියලා හිතිච්ච ගමන් කාය සංකාර වලින් ප්ලෑන් එක හැදිලා අදා මොළයට දානවා. එතන මොළෙන් තීරණය කරනවා මෙන්න මේ මෙන්න මේ මේ තැන් වලට මේ මැසේජ් එක යා යුතුයි කියලා. ඉතින් ඔබට කවදාවත් අපි හිතන්නේ අත උස්සන්න කියලා හිතනකොට කකුලක් ඉස්සිනා නැහැනේ. එහෙම වෙලා නැහැනේ. එහෙනම් ගානට ප්ලෑන් එක හදලා නෙදාලා තින්නේ. ඒ දැම්ම ප්ලෑන් එක තමයි වැඩ කරන්නේ. නමුත් මේ ලෙඩ්ඩු ඉන්නවා අපි හිතන්නේ. අපි ගොන ලෙඩ්ඩු කියලා කියන්නේ සාමාන්‍ය සත්ත්ව ඉක්මවල තියෙන නිසා ලෙඩ්ඩු ඉන්නවා. හිතින් ඒ අය මොකක් කරන්නේ නැහැ. නමුත් කය වැඩ කරනවා. හේතුව තමයි ඒ මොලේ ඉඳලා යන ස්නායුව මොකක් හරි ඒක වැඩ කරනවා. දැන් අපි ඒකේ රූප රාම ටිකක් බලමු. සාදරයෙන්. දැන් අපි මේ මොහොත් කතා නොකර ඕක දිහා බලන් හිටියා නම් එහෙම ඔබ ඉතින් හනේ කොළුව උඹට තියෙන දාංගලේ මං දැන් ඔබට කිව්වොත් එහෙම ওই මිනිස්සයා ඔය කරන එකක් ගැනවත් දන්නේ නැහැ කියලා. එයා දන්නවා එයාට ඔක වෙනවා කියලා. මොකද හේතුව එයාගේ අර අපි කතා කරන්නේ දෙන්නේ ස්නායු පද්ධතිය කොටස් දෙකක් තියෙනවානේ. චාලක නියුරෝනයි සංවේදක නියුරෝනයි කියලා දෙකක් තියෙනවා. සංවේදන නියුරෝන වලින් සංවේදනය දැනෙනවා. ඒ කියන්නේ එයාට මේ අත හෙල්ලෙනවා, දැන් මේ වෙනවා, ඔය ඔක්කොම එයාට දැනෙනවා. දැනුණාට එයා එක කාය සංකාරයක්වත් කරන්නේ ওই කාය සංකාර වල ප්‍රතිඵල නෙමෙයි. එයන යා හිතින් කරන එකක්වත් ඔතන නැහැ. එයා හිතගෙන ඉන්න එක වගේ ඒවා කරනවා ඇති හිතින්. නමුත් ඔය දැන් අනවශ්‍ය විදියට දඟලන ටිකක් තියෙනවා ඔකේ. අන්න ඒ ටික නැහැ. දැන් ඔන්න සිහියෙන් හොඳට බලන්න. දැන් එයා ඔය හදන්නේ පිටුතුනේ ඒ එන ආවේගෙන අතර කරන්න. ඒකයි වෙලා තියෙන්නේ. එයා එයාට දැන් ඒක හරි වදයක් නේද? තරුණ දරුවෙන්නේ. එයා දැන් එයා එයා දැන් හිතෙනව නේද එයාට එයා තරුණ දරුවෙක් කියලා. ඈ මං තරුණ දරුවෙක් කියලා හිතෙනවනේ එයාට. ඒක නිසා එයා හදන්නේ පින්විතනේ ඒ එහෙම වෙන එක නතර කරන්න. නැවත එයා හිතෙන් ඒක නතර කරන්න හදනකොට මොකද වෙන්නේ? වෙන ටිකට අමතරව තව ටිකක් හිතෙනුත් යනවා. දැන් ඕල්රෙඩි ටිකක් වෙනවනේ යාට. කාය සංකාර නැතුවම මුලින් සිග්නල් යනවා. සිග්නල් ගිහිල්ලා මේ අතපය එහෙට මෙහෙට වෙනවා. මේ වෙන අතරේ එයා මේක නතර කරන්න හදනකොට මොකද වෙන්නේ? තව ඔය චලන ස්වභාව වැඩි වෙනවා. ඔය හදන එයා නතර කරන්නේ. ඒක නිසා තමයි එයා එහෙට මෙහෙට විසි වෙන්නේ. ඔය තව වැඩිපුර පැද්දෙන්නේ කරන්නේ. හේතුව නතර කරන්න හදනවා කියලා කියන්නේ මොකද්ද? ආයි මුලින් කාය සංකාරේ මේ හිතෙන් කාය සංකාරේ කුද්දානවා කොහෙටද? මොලේට. දැම්මට පස්සේ ඒ හරහත් සිග්නල් ගිහිල්ලා දැන් ඔටෝ වැඩ කරන ටිකක් තියෙනවා. ඊට අමතරව තව ටිකක් වෙන පැත්තකින් ශක්තිය නිකුත් කරනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් එකක් කට්ටියක් එකක් මෙහෙට අර ඔය කූඹියක බත් ඇටයක් කරගෙන කූඹිරලා නේද? කට්ටියක් මෙහෙට දෙනවා, තව කට්ටියක් මෙහෙට දෙනවා, තව කට්ටියක් මෙහෙට දෙනවා. පස්සේ යන්න ගියා අරහේ අන්තිමට යන්න යන්න අරහේ. බලන් ඉන්න හොඳට. වෙලාවක් තියෙනවනේ. ඒ වගේ දැන් බලන් ඉන්න. වැටෙන් දිනවනේ කමන. දැන් ඔබ දැන් මේක දැක්කොත් එහෙම ඔබට හිතෙන්නේ මේ මන්දබුද්ධික ළමේ නේ? මේ මන්දබුද්ධික ළමේ අර කඩත් අරගෙන ඉන්නේ. මන්දබුද්ධික ළමේ කයාවේ කකුල උඩ තියාගෙන ඉන්න කියලා. පින්වතුනි කකුල උඩ තියාගෙන නෙමෙයි. එයාට කකුල බිමට ගන්න බෑ.
ඔය කාය සංකාරයක් කරලා උඩ තියන් ඉඳලා ඔබටත් පුළුවන් නේ ඔහොම තියන් ඉන්න. ඒකට මොකද්ද ඔබ කරන්න ඕනේ? ඔබ කාය සංකාරයක් කරලා ඒකට අදාළ දත්ත ටික ඔක්කොම මොලේට දෙන්න ඕනේ. කකුල මෙන්න මේ මට්ටමට ඉස්සෙන්න අවශ්‍ය ඔක්කොම සෛල ටිකෙන් ශක්තිය නිකුත් කරලා මේක ඒ ඉස්සෙන අවශ්‍ය මොකක් හරි එක දාන්න ඕනේ මේකට. නොටේෂන් එක දාන්න ඕනේ. දැම්මට පස්සේ මොලෙන් ඒක ක්‍රියාත්මක කරනවා. මොලේට බෑ හිතන්න. මොලේ ඒක ක්‍රියාත්මක කරනවා. එහෙම නෙවෙන්නේ. ඒක කළා ඔබටත් පුළුවන් මේක කරන්න. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක දාන්න නැතුව ඒකේ අර කලින් දාපු එක කොපි එකක් නියන් ඉතුරු වුණා කියලා හිතන්නකෝ. කලින් කකුල උස්සනකොට දාපු නොටේෂන් එකක් තියෙනවා. ඒක මේක හිර වුණා. දැන් දිගටම මක් වෙනවද? දිගටම ඒ જાතියව තමයි දැන් යන්නේ. අවුරුදු 4ක් වෙනවා මේ ගැල්ලා මෙයාට. 5ක් වෙනවා 6ක් වෙනවා. මේ කකුල බිම තියන්න බෑ. නෑ. හැබැයි පොඩි එක දෙයක් කියනවා. අනේ සසර මොන තරම් දුක්ඛිතද. ඕක කියන්න නෙමෙයි බලව මේ හදන්නේ. හරිනේ ඊට වඩා මහා ගැඹුරු කාරණාවක් කතා කරන්නයි මේ හදන්නේ. ඒක නිසා හිත දුක්ඛිත කරගන්න එපා. මේ වෙලාවේ හරි ප්‍රබෝධයෙන් ඉන්න ඕනේ වෙලාව. සසරට බය වෙන්න ඕනේ කකුල බිම තියන්න බැරි හින්දා නෙමෙයි. මේ ගැන මේ හිතන් ඉන්න වැරදි ආකල්පේ නිසා. ඒක කිව්වේ සසර කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු කියලා. මම කියන්නේ මොකද්ද? ඔය අත්ත අනත්ත කියන්නේ මොනවද? ඔව හරියට අපි තේරුම් ගන්නවා. ඔවා තේරුම් ගන්න බැරුණොත් එතන නිවන් මඟ වැහිලා තමයි තියෙන්නේ. එහෙනම් දැන් අනේ අපොයි නෙමෙයි හොඳට තේරුම් ගන්න. කොහොමද මේ කකුල උඩ ගිහිල්ලා තියෙන්නේ? ඔය කකුල උඩ තියාගෙන කරන කාය සංකාරය මොකද්ද මේ ළමයා? මොකද්ද කාය සංකාරය කියන්නේ? මොකුක් කරන්නේ. එහෙනම් ඔය කකුල පල්ලෙහාට දාගෙන පල්ලෙහාට හරි එයා දැන් මෙහෙම කෙලින් වෙන වෙලාවට ඔක පල්ලෙහාට යනවනේ. දැන් හිතන්න මෙහෙම කොර වෙලා තියෙනවා. දැන් අත මෙහෙම කොර වෙලා තියෙනවා. එතකොට මෙහෙයට නැවෙනකොට දැන් අත ඇඟත් එක්ක අත යනවා. එතකොට ඒ ළමයා මෙහෙම ඉන්න ගලාව එක පාටේ ඉස්සෙනවා මෙහෙම. එයා ඉස්සෙනවා. ඒ ඉස්සෙනකොට ඔය කකුල වදිනවා අම්මගේ ඇඟේ. වෙයි ගුරු දණ්ඩේ වදිනා අම්මා මැරෙනවා. කවුද? ආනන්තරියයිද? ආනන්තරියයිද? නෑ. ඇයි? ඇයි? ඉතින් කාය සංකාරයක් කළේ නෑ නේ දෙංගද? එන හිත ඕකට සම්බන්ධ නෑ නේ මාත්‍රයක් කරා. එහෙනම් කයෙන්ද පව් වෙන්නේ හිතින්ද පව් වෙන්නේ? වැටුණාද? තථාගතයන් වහන්සේ කාය දණ්ඩේද මනෝ දණ්ඩේද ප්‍රබලයි කිව්වේ? මේවා ඒ කාලේ තිබුණා නම් මේවත් තේන්නන්න තිබ්බා. කට්ටිය කියලා තර්ක කළේ. හා තාඩියක් බලමු. ඔය දැන් යා මේ කකුල බිම දාන්න හදන්නේ පින්විතනේ. නේ? දැන් කකුල. ඔය මන්ද බුද්ධි කෙනෙක් නෙමෙයි. ඒ කටත් ඇරෙනවා යාගේ. නේ ඒ මොනතර දැක්කද? ඇවිදිනවා පිඟුතුනි. ඔය ඇවිදින්න කාය සංකාර නගනවා. එයා ඒ කාය සංකාර නගනවා කොයි විදිහටද? ඔබ අපි ඇවිදින විදිහට. ඔබ අපි ඇවිදින විදිහට කාය සංකාර නැගුවට ඊට අමතර මැසේජ් එකක් හැමතිස්සෙම මොලෙන් යනවා. ඒක නිසා අර ශක්ති නිදහස් වෙන වෙලාවේදී මොකද වෙන්නේ? ඒ මේ අතට චලනය වෙන්න පටන් ගන්නවා. දැන් තුවක්කුව තියෙනවනේ. ඔය තුවක්කුවේ පින්දනේ ඔබ දැකලා තියෙනනේ සමහර මේ අලුත් නිෂ්පාදනවල තියෙනවා උණ්ඩ හදලා මෙතනින් ගියාම පොඩි හිලක් තියෙන්නේ. මෙතනින් එළියට එනකොට පදාසයක් නැහැ. ඒකට හේතුව උණ්ඩයක් ඉස්සරහට යනකොට පින්දනේ අර අපි එදා කිව්වේ පුපුරලා යන්න තැනක් නැති නිසා බටෙන් තමයි එළියට යන්නේ. අන්නේ එළියට යන්න තැන පොඩි යාන්ත්‍රණයක් හදලා තියෙනවා පින්දනේ උණ්ඩේ කැරකෙන්න. ඒක ෆිසික්ස්. උන්නේ කැරකෙන්න හදලා තියෙන්නේ කැරගෙන දේක දිශාව වෙනස් වෙන්නේ නැති නිසා. එතකොට අදාළ තැනට හරියට මේක අරයි යන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒක භෞතික විද්‍යා කාරණාව. නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? මෙතනින් ඩොට් එකක් වගේ ඇතුල් වෙන උන්නේ. ඇයි දැන් කැරගෙනවනේ මේක? මේ පැත්තෙන්
එළියට එනවා. එතකොට එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔය උණ්ඩේ යනවා විතරක් නෙමෙයි යන උණ්ඩේට මොකක් දුන්නද? පොඩි බලයක් දුන්නේ පින්තනේ. ඒක නිසා අවසාන ප්‍රතිඵලය කොහොමද යන්නේ? කැරකි කැරකි ඉස්සරහට යන උණ්ඩයක් හැදිලා තියෙනවා. ලොකු ලොකු ශක්තියක් දීලා යවපු එකට තව පොඩි ශක්තියක් එකතු කළා එක තැනකදී. ඒක නිසා මොකද වෙන්නේ දැන්? දැන් උණ්ඩේ කැරකි කැරකි යන්නේ. සම්පූර්ණ වෙනස් යාන්ත්‍රණයක්නේ දැන් තියෙන්නේ. ඒ වගේ මේ එයාට සාමාන්‍යයෙන් සිග්නල් යනවා හැමතිස්සම. ගිහිල්ලා එතනින් ශක්තිය නිදහස් කරනවා කකුලට. දැන් ඇවිදිනවා නේ. ඒකට අදාළ කාය සංකාර දැන් ගොඩ නගනවා. ඒ කාය සංකාර ගොඩ නගලා ඒ ශක්තියක් දැන් මේකට දීලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මහා අමුතු ගමනක් තමයි ඔය යන්නේ. බලන්න යන ගමන. අනේ අපෝය කියන්නේ බෑ කාටවත්. අපෝය කියන්නේ නෙමෙයි මේ තියෙන්නේ. නතරක බලන්නකෝ ඉතින් මේ ළමයාට තියෙන දාංගලේ ඈ අර කොන්ද අනිත් පැත්තට ඇදලා අර නේ මෙතන කොන්ද අනිත් පැත්තට ඇදලා නෙමෙයි ඔය ඇදිලා හිතන් නැතුව ඒ මොලෙන් සිග්නල් පිට වෙනවා. නමුත් දැන් බලන් ඉන්න අයට තේරෙන්නේ අනේ මේ ළමයා විඳින දුක කියලා. ඕකේ මොකෙක්වත් නැහැ වින්දනේ විඳින්න. නමුත් අර රූපෙට අහුවෙලා ඉන්නේ. චලනයේ වෙනේවට මේ රූපෙට නේද? දැන් මෙතන මේ ගුරුහාඳුරු බණ කියනවනේ. කොච්චර කළත් අන්දිනේ ගුරුහාඳුරු බණ කියනවා. අද නම් ගුරුහාඳුරු නියම බණක් කිව්වා. ආයෙ නැහැ මොලේට මෙහෙමයි 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 කියලා බණ කිව්වා කියලා. ඒ කියන්නේ මොහොත් තේරිලා මෙමේ දෙන්නේ. ලස්සන රූප ටිකක් බල්ල ඉවරයි. එච්චර මෙදෙන ඕක ඇතුලේ ළමයෙක් ඉන්නවා. ඉන්නවනම් හත් දෙයනේ කෙලින් ඉන්න කියන්නේ. ළමයෙක් ඉන්නවනම් මොකෙක් හරි කෙලින් ඉන්න බැරිය. මොකෙක්වත් නැති නිසා නේද පිංගුතුනේ මොලෙන් පණවිඩයක් ගියාට පස්සේ දෙකට නැවෙන්නේ. මොකෙක් හරි ඉන්නවනම් ඉතින් මොලෙන් පණිවිඩ කොච්චරවක් කමන්නේ කෙලින් හිටහංකෝ. ආ ඉන්න ඉන්නවද කෙලින්. ඔන්න දැන් මම කෙලින් ඉන්නවා. මේ කෙලින්. බැලු බැල්මට පේනවා දැන් ගුරුහාඳුරුව කෙලින් කියලා. මොකද ඒක නෙමෙයි මේ වෙන්නේ. හිතෙන් කාය සංකාරයක් නැගුවට පස්සේ පින්ගතනි මොලේට කොහෙන් ඒ හිතෙන් පණිවිඩ එනවා. ඒ හිතෙන් පණිවිඩ ආවට පස්සේ මොලේ විසින් මොකද කරන්නේ? ඒ අදාළ මාංශ පේශීන් ඔක්කොම දැන් ශක්තිමත් කරවල තියෙන්නේ. ඒකයි මෙහෙම කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. දැන් කොන්ද නවන්න ඕනේ කියලා. මොකද උනේ? මේ ශක්තිය නිදහස් කෙරෙව්වා. අතනින් පණිවිඩයක් එව දැන් ඇති. දැන් මොකද උනේ? ඒවට අදාළ ඒවා නිපදවන ඒ ශක්තිය නිදහස් කරන යාන්ත්‍රණය නතර වුණා. නතර වෙලා මොකද උනේ? දැන් මෙහෙම වුණා. දැන් ආයෙ කෙලින්. ඉතින් ඔය මේ හිතින් හිතන ඕන එකක් මේකට කරන්න පුළුවන් මේකේ තියෙන ස්වභාවයට අනුකූලව. මෙතන වෙලා තියෙන මොකද්ද? හිතින් හිතන්නේ නැතුව ශරීරයෙන් මේක ඔන් වෙනවා. පිංගුදේ මේ ළමයා රිදෙනව නැද්ද නැද්ද? රිදෙනවා පිංගුදනේ. ඔබේ කොන්ද ඔය තන්ට නවන්නකෝ. එතන ඔබට තේරෙයි. මොකද මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ චාලක නියුරෝන වල. ඒ කියන්නේ මොලේ ඉඳලා මස්සල්ස් වලට පණිවිඩේ වෙන නියුරෝන වල ප්‍රශ්නේ තියෙන්නේ. නැව සෙන්සරි නියුරෝන වැඩ. ඒ කියන්නේ සෙන්ස් දැනෙන්නේ මේ දැනෙන ඒවා ටික තියෙන්නේ ඒ ඔක්කොම වැඩ. මේ ළමයා දන්නවා මේ ළමයා කොහොමයි ඉන්නේ කියලා දැන්. ඒවත් හිතට දැනෙනවා. ළමයා දන්නවා කියන්නේ මොකද්ද? හිතට දැනෙනවා. ඔහොම ඉන්නේ කියලා. ළමයාට කෙලින් වෙන්න බෑ. දැන් ඒ ડોක්ටර්ස්ලා කියන්නේ ළමයාට කෙලින් වෙන්න කියලා. ඒක නිසා තමයි ඔය බිම පෙරලෙන්නේ හැමතැනම. දැන් කෙලින් වෙන්න බෑ. තව බලමු. අනේ අපොයි නෙමෙයි හොඳට තේරුම් ගන්න. අන්තිමට ඕනනම් අනේ අපොයි කියලා පුතාව පැවිදි වෙන්න මන්නේ ඒක හරියට. සෝ කොළු පැටෙන්නේ නේද?
පුංචියගේ අවුරුදු 14ක 15ක පොඩියගේ. දැන් අපි ඔය වෙනස් කරගන්න. පොඩි එකෙක් නෙමෙයි අවුරුදු 14 15ක ශරීරයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය ශරීරයේ 15 වෙන්න පටන් ගන්න අවුරුදු 14යි 15යි. ඔයක පරිසරය කරගෙන හිත හැදෙනවා. හිත හැදෙන්නේ කයෙන් කයෙන් නෙමෙයි හිත හැදෙන්නේ මෙතනින්. මොනවාද? කර්මජ කර්මජව බීජ නිකුත් කරනවා. කර්මජ බීජයක් නිකුත් වුණාට පස්සේවත් විපාක ශක්තියෙන් නිදහස් වෙනකොට ඒකට අනුකූලව මොකද වෙන්නේ? ඔය හැදිලා තියෙන ඇහැයි රූපයයි දෙන ඒ මොකක් හරි රූපත් එක්ක සම්බන්ධ කිරීම කරනවා. කරලා තමයි මේ මේක හදලා ඔය යාන්ත්‍රණය හරහා ඔය ඇඟ හොල්ලන්නේ. එනමුත් අවිද්‍යා තෘෂ්ණා නිසා පින්තුනේ. එතනට හිත ඒ හිතට හිතෙනවා මම ඉන්නවා කියලා. ඔතනත් අවිද්‍යා තෘෂ්ණා තියෙන නිසා ඔය හිතටත් හිතෙනවා මම ඒ ළමයා දිහා බලන් ඉන්නවා කියලා. ඒක වෙන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයෙන් තව දරුවෙක්. දරුවෙක් කියන්නේ මොකද්ද? මේ ඔබට කියලා දෙන්න හොඳ නැද්ද කියලාවත් මන් දන්නේ නැහැ පිංගදෙන. මොකද මේව හරියට තේරුම් ගත නැත්නම් ඔබටත් ස්නායු එහෙම්මෙන් යන්න පටන් ගනී. මට කරන්න දෙන්නේ නැහැ. නමුත් ඔබ නිවන් දකින්න ඕන කියලා එල්ල ඉන්නවා. ඉතින් මේ මේ ස්වාමින් වහන්සේලාට කරන දේවල් මේ. ඉතින් ඔබට දීලත් බෑ. නොදීත් බෑ. ඒක නිසා ඔබට පොඩ්ඩක් ඒ කියන්නේ බාගෙට තේරුණා නම් ඔබ යන්න ඕනේ මොකක් කියලාද? මොකුත් තේරුන්නේ නෑ වගේ. එච්චරයි. මොකද කවදා හරි තේරුම් ගන්න පුළුවන්. බාගෙට තේරුම් ගන්න නම් යන්න එපා කිසි දෙයක්. ඊළඟට මේ මොකෙක්වත් මේ ලෝකේ නෑ. කවුරු මෙරුවත් ප්‍රශ්නයක් නෑ. මොකෙක්වත් නෑනේ. ආදි වශයෙන් මේ සංකල්ප වලට එන්න පුළුවන්. ඊට මේට හොඳයි. හැමෝම ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරන්න. හරියට තේරුන්නේ නැත්තම්. හරිනේ? හා. දැන් ඔබට හිතෙන මේ දේ දරු නිකන් අපි මේ ගැන සාකච්ඡා නොකර නිකන් ඔබේ වීඩියෝ එකක් දැම්ම නම් එහෙම ඔබ කෙලින්ම හිතන්නේ මොකද්ද? මේ කෝරියා නැ කරංග පානවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මොකද්ද? මේ ළමයාගේ අතපය කොර වෙලා තියෙන මේ ළමයා බලන්න එක කරණේවා මේ ආදි වශයෙන්. ඔය එකක්වත් එහෙම නෙමෙයි තේගෙන. ඔය තියෙන්නේ ඒ ඊට අදාළ ශක්තිය නිදහස් වෙන නිසා ඒව පල්ලේ හදන්න. දැන් ඔබ ඔබ අත මෙහෙම කරලා ඉවරලා අපි පොඩි කාලේ කරන්නේ මෙහෙම කළා ආ පුළුවන් නම් මේ අත බිම දාහන් කියලා කියන්නේ නේද? ඒ බිම දාන කිනුන ඉතින් කට්ටි ඇවිල්ලා මේ මේක කරලා 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 පල්ලි හැර දාන්න හදලා ලොකු අයියා කෙනෙක් ගිහම අපි ඉතින් ඒක උඩ නැග්ගත් මොකද වෙන්නේ? අත පල්ලි හැට යන්නේ. දැන් හිතලා බලන්නකෝ. ඒ හේතුව මොකද්ද? කාය සංකාර කර කර ඒ අයියා මොකද කළේ? අයියා හැවත් ඒ හිත කාය සංකාර කර කර මෙතනට ශක්තිය එව්වා. ශක්තිය වල මේ ශක්තියක් එක්ක මේක තියෙන නිසා කොච්චර කළත් මේක පල්ලි හැට දාන්න බෑ. ඒ වගේ දැන් ওই ගෑනු ළමයාගෙත් මොකද වෙන්නේ? මොලෙන් ඒ පණිවිඩය ඔතනට එන නිසා නිරන්තරයෙන් එතන ශක්තිය ගැබ්බෙවි තියෙනවා. ශක්තිය නිදහස් කර කර තියෙනවා. ඔය ළමයින්ට බඩගිනියම එනවා ඇති හරියට. හේතු මොකක්ද? ශරීරයේ පුදුම විදිහට ශක්තිය වැය වෙනවා. ඉතින් ඔබ මේ නිකන් නිදාගෙන ඉන්න වෙලෙත් ඒ ළමයා කකුලක් උස්සගෙන නිදාගෙන ඉන්නේ. මේ කකුල උස්සගෙන ඉන්න අවශ්‍ය ශක්තිය ඔක්කොම එතන නිදහස් කරනවා. ඉතින් ඒවට ආපහු ශක්තිය දෙන්න වෙනවා. ඔය දරුවාට කියන්නේ ඔය හරි විදිහට ඉන්න කියලා වෙන්නේ නැති. මම දැන් මොකද වෙන්නේ? ඉන්න බෑ. එයා උත්සාහ කරන වාරයක් ගානේ මකේනවා. එයා තව දැඟලෙනවා එයා. මොන බන්නේ? හා නතරක. ඔය ඇවිදිනවා. හනේ අපොයි කියලා හිතනවා. ඒ එක පැත්ත බෑ. හනේ අපොයි. ඒ එක පැත්ත. ඒක නෙමෙයි දැන් මේ බලන්නේ. දැන් ඔය ළමයා ඔබ මම ඇවිදිනා වගේ ඇවිදින්න උත්සාහ කරනවා. ඒ ළමයාට කොන්ද කෙලින් කරන්න බෑ පිටින්. හේතුව මොකද්ද? ඔය කොර වෙලා නෙමෙයි තියෙන්නේ. හැබැයි මේක කොර වෙනවා කියන්නේ ඕකට දන්නේ අපි සිංහල භාෂාවේ. නමුත් ඔය වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ ඒ කියන්නේ කොන්ද එයාට කෙලින් කරන්න පුළුවන් ඕනනම්. මක් කළද? අර එන ශක්තිය නතර කළා. ඒ කියන්නේ මෙයාගේ කොන්දේ තෙල් ගාලා වැඩක් නැහැ. මොලෙන් අර පණිවිඩේන එක නතර කරන්න ඕනේ. මොලෙන් පණිවිඩේන එක නතර කළොත් හරි. හිතින් පණිවිඩේ නතර කළා හරියද? හිතින් පණිවිඩේ නේක නතර කළා නම් හරි. මොකද කියන්නේ? ඔබ කියන්න ඕනේ. ඉතින් දැනුම් නතර කළා තමයි තියෙන්නේ. දැනුත් හිතෙන් පණිවිඩේ නේක නතර කළා තමයි තියෙන්නේ. ඒ ළමයට ඕනේ නැහැ හොමින් ඉන්න.
දැන් වැඩේලා තියෙනව ගන්න. දැන් හිතෙන් පණිවිඩේ එන්නේ නැහැ. නමුත් මොලෙන් පණිවිඩේ එනවා පිට. ඔය ළමයා සනීප කරන්න නම් කරන්නනේ. මොලේ ඔපරේෂන් කරන්න ඕනේ. නමුත් මොලේ ඔපරේෂන් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා පොඩ්ඩක් දුරට සද්දකටම අහු තමයි. බලන්න හොඳට ඇවිදින හැට. දැන් මොන බලන්න. මේ වැදගත් මහත් එක්. ටයි කෝට් එහෙම දාගෙන දැන් ඔක්කොම ඉන්නවා. ඈ බලන්න මේ මිනිහාගේ නැහැදිච්චකම මේ මිනිහා කකුලේ ගිහින් තියන් ඉන්න බැරි හැටි. බලන්න. නා. හ්ම්. දඟලනවා මේ මේ කොච්චර හොඳ සාකච්ඡාවක් කරන වෙලාවකද බලන්න මේ දඟලන්නේ. ඈ. දැක්කද නම දැන් පේන්නේ මොකක් කවුරු කළා කියලාද? ඒ මනුස්සයාට පුදුම දාංගලයක් තියෙන බාන්න කකුල අන්තිම උස්සරත් ගැහුවා. හොඳට තේරුම් ගන්න ඕනේ. උස්සරත් ගැහුවනේ අන්තිමට. ගැහුවද? කොහ? උස්සරත් ගැහුවද? පින්වතුනි ඒ ඒ මහත්තයා කතා කරානේ. ඒ ඔක්කොම වචී සංකාර කාය සංකාර දෙක වැඩ. එන මනෝ සංකාර වචී සංකාර කාය සංකාර තුනම වැඩ දැන් එයා කතා කරන ටිකේ. නමුත් එයාගේ කකුල් හොල්ලන ටිකක් තියෙනවා නේද? අන්න ඒ ටිකේ වචී සංකාර මේ කාය සංකාර වැඩ නැහැ. හිතින් මොකුත් කරන්නේ නැහැ එයා. නමුත් අර ස්නායු දුර්වලතාවය නිසා මොකද වෙන්නේ? ඒ ටික වැඩ. දැන් මානුක මේ ආච්චි අම්මට හැදිලා තියෙන ලෙඩේ. ඒ කතා කරන අය. වෙනදනේ. එතුමිය දන්නව එතුමියට ටික වෙනවා කියලා. එතුමිය කිව්වේ ආයි මොකද්ද? හිත. ඇයි? සෙන්සරි නියුරෝන්ස් වැඩ. ඒක නිසා මේ අත මෙහෙ යනවා, මේ අත මෙහෙ මෙහෙ වෙනවා කියලා ඔක්කොම දන්නවා. දැනගත්තට එයාට ඒව නතර කරන්න බෑ. මොකද එයා එයා කරන නිසා එයා නෙමෙයිනේ කරන්නේ. එයා කරනවා නම් එයා හැවත් හිතනම් පණිවිඩ එවන්නේ නතර කරන්න පුළුවන්. හිතෙන් පණිවිඩ එවුව ගමන් මේක නතර වෙනවා. නමුත් දැන් හිතට කන්ට්‍රෝල් නැහැ මේක. මොකද මේක කය ලෙඩක් නිසා තමයි දැන් මේක හැදෙන්නේ. එහෙනම් මේ දැන් හැම වතාවකම මේ කියන එකෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඕකේ මොකෙක්වත් නැහැ. හිත හැදිලා හිතෙන් ඕකට පණිවිඩ දෙනවා විතරයි. මේ ඔක්කොම පෙන්ද වෙලා ඔබට ඒ නිගමනයට එන්න තමයි මේ උදව් කරන්නේ. ඒත් අන්තිමට ඔබට හිතෙයි අනේ මටත් වුණොත් එහෙම මන අපරාධයක්ද? එහෙම එකක් හිතෙයි. ඒ හිතෙන එක නතර කරන්න තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ. මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි. චතුරාර්ය සත්‍යට එන්න මඟ පෑදීම තමයි මේ කරන්න තියෙන්නේ. තාම ඔබට පෙන්වුවේ නැහැ ඇත්ත ලෙඩේ මොකද්ද කියලා. අනේ හඳුනේ කවද්ද ඔක පෙන්වන්නේ නේද? දැන් සති 4ක් විතර තිස්සේ කිව්වා තාම පෙන්වුවේ නැහැ, තාම පෙන්නනවා. coming soon කිය කිය ගියා. නමුත් මේ ටික පෙන්නලා හිටියේ නැත්නම් අරක කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ නේද? මේක බලියරියා වගේ ඔහේ ඉතින් කිව්වා ඉතින් ඉවරයි. නමුත් ඒ කියන්නේ සතුරාද සත්‍යනේ. ඒක තේරෙන්න නම් මේව හොඳට අධ්‍යයනය කරන්න යන්න. හදිස්සියක් නැහැ නේ කාටවත්. මැරුණොත් බය වෙන්න දෙයක් නැහැ. ආයි උපදිනවනේ. නිවන් දකින්න පුළුවන්. හා දැන් තත්ද දන්නේ. හයි ගැ. හ්ම්. ඔව් ඒකනේ. දැන් අපි තුමේ ඒ කෙනාගේ අත මෙහෙම මෙහෙම තියෙන කියලා. එතකොට දැන් එයාට දැන් ඔබ ඉඳලා අපි කලින් ඔබ ඇස් දෙක පියාගෙන ඔබ අත මෙහෙම උස්සනකොට ඔබ දන්නවා දැන් අත කොයි හරියට තියෙන කියලා. ඒක රත දිහා බලන් ඉන්න ඕනේ නෑනේ. අත කොයි හැදියේ තියෙන කියලා ඔබ දන්නවා. අන්න ඒ වගේ මේ ආයත දැනෙනවනේ මේ ටික ඔක්කොම. ඒ දැනෙනේ ඔක්කොම නාමගතවල සටහන් වෙනවා. ඒක නිසා තමයි මේ කෙනෙක්ට මේ කෙනෙක් මැරිලා ඊළඟ අත් බැවි ඉපදිලා
අපිතුම රහතන් වහන්සේ නමක් කියලා උන්වහන්සේගෙන් අපි අහනවා ඔබ වහන්සේ ගියත් වෙයි කොහොමද ගත කරේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මෙන්න මේ අවුරුද්ද ඉඳලා මෙන්න මේ අවුරුද්ද දක්වා මට මෙන්න මේ ප්‍රශ්නයක් තිබුණා. ඒක මට මුහුම්ම කරගන්න පුළුවන් අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් මගේ අත මෙන්න මෙහෙම වැඩ කළේ. එතන හරියටම ඔබ වහන්සේට ඒ නෙඩේ හැදිලා දවස් දෙකයි පැය දෙකයි තප්පර තුනෙන් මොකද උනේ? උන්වහන්සේ කියයි මෙහෙම උනා. කලා කියන්නේ බෑනේ. කලා නේ උනා. මොකද හේතුව? අර ඔක්කොම දන්නෝ ඔය හැමෝම දන්නවා මොනවද වෙන්නේ කියලා. ඒක දැනගත්තට එයාට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකයි තියෙන්නේ. නාමගොත් වල සටහන් වෙනවා. හැබැයි ඔය එකක්වත් පාප කර්ම විදියට එහෙම යන්නේ විදියක් නෑ. හේතුව කාය සංඛාර නැගෙන්නේ නැද නිසා. කාය සංඛාරයක් නැගිලා යමක් වෙන්න ඕනේ පිටින්. ඒකට ඉතින් චේතනා නැගෙන්න ඕනේ. ඒකයි. චේතනා නැගිලා කාය සංඛාර නැගිලා එහෙම වෙන වැඩ පිළිවෙලකදී විතරයි ඔය පාපය කියන එක එන්නේ. ඒක කාය සංඛාර නැගුණත් වැඩක් නෑ චේතනාව නැත්තම්. ඉතින් චේතනාව නැගිලා ඒකට අනුව කාය සංඛාර නැගිලා ඒකට අනුව ඒ කාය සංඛාරය කියන මොකක් හරි හැදෙන පණිවිඩේ හැදිලා ඒක මොලේට වැළඳලා පස්සේ ඊට පස්සේ තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ හැම එකෙම තේරුම් ගන්න ඕන කාරණා මොකක්ද? මොකද තේරුම් ගන්න ඕන? ඔය ෆොටෝ උඩ තියලා තියෙන එක ඔය ෆොටෝ උඩ තියලා තියෙන එක නේද? අන්න ඒක කිව්වත් ඇති. මේ ෆොටෝ උඩ තියලා තියෙන එක කිව්වත් ඇති. ඔය පුළුල තියලා තියෙන එකක් මිසක් එකෙක් නෙමෙයි. ඔය තියෙන්නේ මැෂින් එකක් ඔය පුළුල තියලා තියෙන. ඔය මැෂින් එක ඇසුරු කරගෙන හිත හැදෙනවා. මේක හිත කියලා එකක් නෑ වෙන. හිත කියලා තියෙන එකක් නෑ පින්වතුනි. මේ සද්ද වගේ හිත කියන එක මේ පෙන්නලා තියෙන එකනේ. දැන් මට කියන්න පින්වතුනි මේ කවුද? දැන් මම ඇඳලා තියෙනවානේ මේ කවුද? ආ හරි. ඒකට එන්න කලින් අපි මේක අහමු. මේ පොල් ගන්නවා. මොකද්ද සද්දේ? පොල් ගන්නවා. මොකද්ද සද්දේ? දස්මිති කනවා අපි. පොඩි වේදනාවක් ඇද්දගෙන ඉතල බලන්න. දැන් ඔය හිතල කනවද? හිතල දස්මිති කනවද? නෑ පින්වදෙන මේ හනු වැඩ කරන අය. මැසේජ් එකක් එන්නේ නැතුව හනු වැඩ. දැන් මේක ඇතිලලා 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 දැන් ඔකේ උඩ කට්ටේ යනවනේ කොවිලේ හැරි. ඒ ගියාට පස්සේ පින්වදෙන අපි දොස්තර මේ දොස්තර මහත්තයාට යන්න බය අර අර මොකද්ද මේ තියන්නේ මේ මදුරුවා. ඈ ඔක ගන්නවනේ අර පුංගල නේද? එතකොට අර යන්තම් අර එනමලේ තුවාල වුණාට පස්සේ හිරි වැටෙන එකට හරි අකමැතිනේ මිනිස්සු. හරි බයයි මිනිස්සු ඒකට. දැන් මේ මහත්තයාගේ තව හොම ටික දවසකින්මක් එනවනේ. ඒක එනමලේ යනවා උඩ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ අර මහා පුදුම වේදනාවක් දැනෙන. අර හිරි වැටෙන වේදනාව. ඉතින් දැනුණා කියලා මොකද කරන්නේ? මේ වේදනාව ඔක්කොම දැනෙනවා ඉතින්. ඉතින් දත් වල ග්‍රීස් එහෙම දාලා තියන්න ඕන නැරිනම් ඔන්නර ගෙවෙන එක නතර කරන්න අර මැෂින් එක කැලි දෙයක් ඇතුල් වෙනවා වගේ. මෙතන මේ සංසාරයේ තියෙන බියකරු බවද මේ පෙන්වන්නේ? ද නෑ නෑ නෑ. එතනට එන්න එපා. සංසාරයේ තියෙන බියකරු බව නෙමෙයි. සංසාරේ බියකරුයි ඒක හරි. බියකරුයි. සවු කරනවම වෙනවා හරියා. ඒකත් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා මා ඉහළ දෙයක් මේ පෙන්වන්න හදන්නේ. මොකද්ද? ඔය පේන දෙන්නේ මැෂින් එකක්. ඔය මැෂින් එකේ වයර් වල පොඩි ප්‍රශ්නයක් එලා මොකද වෙන්නේ? කමාන්ඩ් එක එන්නේ වැරදි කමාන්ඩ් එකක් එන්නේ හැමදෙස්සම ප්‍රධාන මධ්‍යස්ථානට ඒක පාලනය කරන්න බෑ. ඒකයි තියෙන්නේ. ප්‍රධාන මධ්‍යස්ථානට පාලනය කරන්න බැරි නම් ඒක මැෂින් එකක් වෙන්න ඕනද නැද්ද? ඒකයි කියන්නේ මේකද? ඉතින් ඕක ඇතුලේ මොකෙක් හරි ඉන්නවනම් ඔය කරන ඔක්කොම දැන් අනිත්ෙන් හිතලා බලනකොට දැන් ඔබ නැගිටිනකොට නැගිටිනවා ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා ඔය ඔක්කොම ඒතර ඔබට හිතනව නේද මම මේ නැගිට දැන් මම මේ ඉඳගත්තු දැන් ඔය ඔක්කොම හිතෙනවනේ. දැන් මේකට මොකද හිතෙන්නේ? දැන් මේ ඔබ නිකන් මෙහෙම ඉනකොට එකපාරට අත මෙහෙම ඉස්සෙනවා. දැන් ඔබ මොකද කියන්නද මේක?
මේයා ගෙන්නේ එකයි. දැන් මේ මේ මහතේ නිකන් ඉන්නේ මේ. නිකන් ඉන්නකොට මොකද වෙන්නේ? තවත් මෙලි කැවෙනවා. දැන් යන මොකද වෙලා තියෙන්නේ? දිවට සිග්නල් යනවා කින්ද? නැකද යඩලා තියෙන්නේ? දැන් මම කොච්චර පේන්ෆුල් ඇද්ද කියලා? ආයි මට ඒක මුලට දාන්න. ඒක ඇල්ලෙද? අනවන නේද? එක පාට ඔබගේ බෙල්ල ගැස්සෙනකොට කොච්චර වේදනාවද කියලා ඔබ දන්නව නේ? ඔය නිින්ද ගිහින් මේක මට බෙල්ල කඩා වෙනකොට තරු ඉසි වෙලා නැහිරලා දෙන්නේ නේ? හා බලන්න මේ මේ අනවන මෙයාට ඒ මොකක් ආගේ හොය කේන්ද කියලාද? එයාගේ මේ උගුරු දන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ යන ස්නායු වල ගැටලු තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? එයා එයා ඔය එයාට කියන්නේ කතා මේ කතා කරන්න කියලා කෑ ගහන්න නැති වෙන්න. එයා උත්සාහ කරන එක හරි කර කර අර එන ආවේගය එතනින් පිට කළා දාන්න හදන්නේ. නැවත ඒක කරන්න බෑ ටික වෙලාවයි කරන්න පුළුවන්. අර එහෙන් ශක්තිය බිල්ඩ් අප් වෙනවා. ඒ බිල්ඩ් අප් වෙනකොට මොකද වෙන්නේ? එක පාට ඒක එළියට එනවා. පිළිගන්නවද හත් දෙයියනේ මේක මැසිමක් කියලා? පිළිගන්නවද නැත්නම් ඉතින් ඔයගේ දෙයක් උනාට පස්සේ තමයි පිළිගන්නේ. හා දැන් නිකම්ම හිතන්න. දැන් ඕක නිකම් බැලුවොත් එහෙම හිතෙන්නේ මොකද්ද? ඉතින් හරි ෆන් එකකට මෙන්න මෙහෙම හෙලෙව්වා කියලා ඔළුවනේ. හරි හයියෙන් මෙහෙම දෙපැත්තට හෙලෙව්වා. මේ හිතන්නේ හරි ෆන් එකකට හෙලෙව්වා කියලානේ. මේ හොලෝන වගේ එයා දන්නේ නැහැ. හැබැයි හෙල වෙනකොට එයා දන්නවා හෙල වෙනවා කියලා. දැන් නමුත් මේක හරි අද්භූත දෙයක් වෙනදනේ. ඒ කියන්නේ ඔබ දන්නේ නැතුව ඔබගේ කයේ තියෙන දේවල් හෙල්ලෙන්න ගන්නකොට හිතන බලන්නක. මම චිත්‍රපටියක්ද බැලුවේ? මම සසරේ තියෙන භයානක ස්වභාවයද බැලුවේ? ඔය දෙකම නෙමෙයි. සසර භයානකයි පින්වතුනි. ඔන්න ඔය කියන උක්ත කාරණාව නිසා. මොකද්ද? ඔය හෙල්ලෙන එක හින්දා නෙමෙයි. වෙන එකක් නිසා. මොකද කියන්නේ? දේශනාවක් කරන්න ආවට පස්සේ මේ ඔරලෝසු නිකන් පිස්සු හැදිරා වගේ. දැන් වෙලාව 6යි. ඉතින් දැන් 6ට නතර කරන්න පුළුවන්ද කියලා හිතන බලන්නක. මොකද මේ කට පොඩ්ඩක් දිග අරගත්ත විතරයි දැන් දේශනාවක් කරමු කියලා. තාටි කෙනෙක් කරමුද? මොකද කියන්නේ? ඔබදී ඔය හා කියලා කියයි. ඊට පස්සේ ඉතින් බස් නෑ අර වගේ ප්‍රශ්න වලත් ඉතින් මොන දෙයි ඉතින් ඒකයි වැඩේ. තව චුට්ටක් කරමු කියලා පටන් ගත්ත හැටි. ඊළඟ අපි ආයෙ ඔරලෝසු බලනවා වෙලාවක. එතකොට වෙලාව අතමාරයි. ඒකයි තියෙන්නේ. හරි.
පිගදනේ මට ඕනේ ඔබ දැන් මේවා මොකද මම කියන්නේ මේකයි මෙතන ඉන්න අයගෙන් 99%ක්ම හොඳ චින්තන ශක්තියක් තියෙන අය මම 100ක් කියන්න බැරි නිසායි මම 99ක් කියන්නේ හොඳ චින්තන ශක්තියක් තියෙන අය ඒක මේ වයසයිද තරුණයිද පොඩිද ලොකුද ගෑනුද පිරිමිද කියන එකක් නෙමෙයි තියෙන්නේ මේ ඔබගේ තියෙන චින්තන ශක්තියත් එක්ක මේ කියන කාරණාව ගැන හොඳට හිතන්න අපි දැක්ක ගෙම්බන් එතන එනවා ඒ ෆන ෆිටින් ඉන්න ගෙම්බා වේවා මැරිච්ච ගෙම්බා වේවා මොන ගෙම්බත් එකම ස්වභාවය තමයි ඔය තියෙන්නේ අපිට ගෙම්බා කියලා ඔය පේන්නේ මොකද්ද ඔය තියෙන මස්ලේ කයක් ඔය පේන්න තියෙන්නේ මස්ලේ කය කියන්නේ ගෙම්බට නෙමෙයි ඒකයි කිව්වේ පින්වතුනි ඕකේ ගෙම්බෙක් හොයන්න නෑ ඕකේ තියෙන්නේ මස්ලේ කයක සැකැස්මක් තියෙනවා ඒ මස්ලේ කය තනිකරම ප්‍රෝටීන් ලිපිඩ් කාබෝහයිඩ්‍රේට් නියුක්ලික් ඇසිඩ් වගේ දේවල් වලින් හැදිලා තියෙනවා. ඊයෝ පිළිමත ඔන්න ඉස්සරහට අපි කතා කරනවා අපි ස්වාමීන් වහන්සේට නම් කතා කරනවා ඒ රසායනික විභවය ඇඳලා පෙන්නනවා මෙන්න මේක තමයි අන්දර ඔය තියෙන්නේ. මෙන්න මේවා ගොඩක් තමයි ඔය කියලා. තව ඕනේ විදිහට පෙන්වන්න හැකේ මේක මොකද රසායන විද්‍යාව අරහෙම දැන් දියුණු වෙන්නේ ගොඩක්. මේවා හොයාගෙන බයොලොජි වලින් හොයාගෙන තියෙනවා පෙන්වෙ දෙන අස්සක් මුල්ලක් නැර මේවේ ඔය කයේ තියෙන කෑලි කෑලි ගැන. ඒ දේවයන්ුත් අපිට ඔප්පු කරගන්න පුළුවන් හොඳටම මේක තනිකර මොකක් කියලාද? මේ තනිකර මැෂින් එකක්. දැන් හොඳට බලන්න පින්වදෙනි මැෂින් එකක් හදනකොට අපිට මැෂින් එක තියෙනවා කෑලි දෙජාතියක්. එතන කිව්වොත් දැන් IT තියෙන නිසා තුන් જાතියක් තියෙනවා මැෂින් එක. එකක් තමයි ඒ මැෂින් එකේ ස්ට්‍රක්චර් එක. දැන් මේ ෆෑන් එක කියලා කියන්නේ මැෂින් එකක්. මේ මැෂින් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔය යකඩ වලින් අර මේ ප්ලාස්ටික් වලින් ඔය හදලා තියෙන ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ තියෙනවා පින්වතුනි මේකේ ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ මේක වැඩ කරන්න අවශ්‍ය ශක්තිය සපීමේ යාන්ත්‍රණයක්. ඒකට ඕනනම් වෙන තැනක ඉඳගෙන අන්තර්ජාලය හරහා ඒකට සම්බන්ධ කරගෙන ඈත ඉඳලා ඔපරේට් කරන්න පුළුවන් විදියක් හදාගන්න පුළුවන්. එහෙනම් මැෂින් එකක් හදනකොට අපි ඔය කියන කාරණා තුන තමයි බලන්නේ. එක ඒකේ ස්ට්‍රක්චර් එක, දෙක ඒකේ ශක්ති යාන්ත්‍රණය, තුන ඒකට පණිවිඩ දෙන ක්‍රමය. දැන් මට කියන්න ඔය මැෂින් එකේ ඔය තුන තියෙනවද නැද්ද? ඔය හැදිලා තියෙන ස්ට්‍රක්චර් එක. පින්වතුනි ඔබගේ ඔය ශරීරයේ ඇට සැකිල්ලක් තියෙනවා කියලා දන්නව නේද හැමෝම? ඔය ඇට සැකිල්ල කැල්සියම් ෆොස්ෆේට් වලින් හැදිලා තියෙනවා. ඊළඟට පින්වතුනි ඔය එන්සයිමේ ඉඳලා හැම ගොඩාක් දේවල් ප්‍රෝටීන් වලින් හැදිලා තියෙනවා. ඊළඟට ඔකට ශක්තිය සපයන යාන්ත්‍රණයක් ප්‍රෝටීන් ලිපිඩ්ස් වගේ ඒවායින් හැදිලා තියෙනවා. ඒතකොට ඊළඟට පින්වතුනි ඔකට ශක්තිය සපයන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ තමයි අපි ගන්න ඔය ග්ලූකෝස්. අපි ඔය ගන්න පිස්ටය. පිස්ටය ජීර්ණය වෙලා ඒක ග්ලූකෝස් අනුබවට පත් වෙනවා. ඒව ගිහිල්ලා සෛලවලට සම්බන්ධ වෙනවා. එතනින් ශක්තිය නිදහස් කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ තියෙන්නේ ওই මැෂින් එකේ ශක්තිය නිදහස් කරන යාන්ත්‍රණය. එතකොට ප්‍රෝටීන් ලිපිඩ්ස් වලින් සහ ඊළඟට කැල්සියම් ෆොස්ෆේට් ඊළඟට දත් කියන කැල්සියම් ඔක්සලේට් ඒ දේවල් වලින් සකස් වෙලා තියෙන ওই මැෂින් එක. ඉතින් දැන් මේ හදලා තියෙන මොකද මේ 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 මැෂින් එක ගත්තොත් මේකේ තියෙන යකඩ තියෙනවා ඊළඟට ප්ලාස්ටික් තියෙනවා. නේද? රබර් කැලි තියෙනවා මේකේ. ඒකෙන් තමයි මේකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. එතන ඒ ස්ට්‍රක්චර් එක ඊට පස්සේ ඒකට දැන් හයි කරලා තියෙනවා මේකට ශක්තිය සැපීමේ යාන්ත්‍රණය. එතන ඒ ශක්තිය සැපීමේ යාන්ත්‍රණයට වෙනම සම්බන්ධ වෙලා තියෙනවා වයර් අරහෙම ඇවිදින්න ඒක ඇතුලේ තියෙනවා ටිකක් ඒ ටිකත් එක්ක ශක්තිය සපේන. ඊට අමතරව මේකට ඕනනම් ඩේටා කේබල් එකක් හයි කරලා ඉවරලා මේක කැමති කැමති වෙලාවට වැඩ කරන්නත් නොකරන්නත් කොහේ හරි ඉඳගෙන හරි මේක කරන්න පුළුවන්. එංගලන්ත ඉඳගෙන පුළුවන්. මේ ෆෑන් එක ඔන් කරන්න ඕනේ පැත්තට කරකවන්න ඕනේ එකක් කරන්න ඒ විදිහට සකස් කළා ඊට පස්සේ. එහෙනම් ඔන්න ඔහම යාන්ත්‍රණ තමයි මේකේ තියෙන්නේ. ඔය මැෂින් එකේ තියෙන්නේ ඒකම තමයි කිසිම වෙනසක් නැහැ. අර කිව්ව ප්‍රෝටීන් ලිපිඩ්ස් වගේ දේවල් කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් වලින් ඕක ගොඩ නැගිලා තියෙනවා. ඒ ගොඩ නැගිච්ච ඒවට ශක්තිය සපයන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ ශක්තිය සපයීමට ඩේටා කේබල් හයි වෙලා තියෙනවා. ඒ අදාළ ඩේටාස් ටික ඩේටා ටික එන්න. ඒ අදාළ ඩේටා ටික එතනට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒකට අනුකූලව ශක්තිය නිදහස් කරනවා. ස්ට්‍රක්චර් එකේ විදිහට හයි වෙලා තියෙන නිසා ඒකට අනුකූලව වැඩ කරනවා. ඒකයි එදා ඔබට කිව්වේ ස්ට්‍රක්චර් එකට අනුව මෙතන මේ වැලමිට සන්ධිය මෙතනට හයි වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙතනට ශක්තිය දුන්නා කියලා මේක ගැළවිලා විසෙන්නේ නැත්තේ. මෙතනට ශක්තිය දුන්නා මේ අතර නැවෙන්නේ
නෑ. එහෙනම් මෙතනට ශක්තිය දුන්නාට පස්සේ නැවෙන්න පුළුවන් එක අතයි තියෙන පිංගුදින එක මේ අත ඔය අතට නැවෙනවා. ඒකයි කමේ. ඉතින් ඔබ මොකක් හරි මේ මේක උස්සනවා නම් මේක උස්සන්න පුළුවන්. ඔන්න තව කිලෝ 5ක් දාලා උස්සනවා. තව 10ක් දාලා උස්සනවා. ඒ 20ක් දාලා උස්සනවා. ඒ දානකොට ඔබට පේනවා මේ මේ මාංශ පේශින් මක් වෙනවද? මේවා අර අර කට් වෙලා වගේ පේන්න තියෙනවා. ඒ කට් වෙලා වගේ පේනවා කියන්නේ මොකද්ද? මේ ශක්තිය නිදහස් කරනවා. මේ ඔක්කොම දැන් හරි තද වෙලා දැන් තියෙන මේකද? තද වෙවි මේ ශක්තිය නිදහස් කරනවා. මොකද මේකක් අල්ලන් ඉන්න ශක්තිය ඕනේ. ඒ ශක්තිය කොහෙන් හරි හම් වෙන්න ඕනේ. අන්න ඒ ශක්තිය හම් වෙනවා මේ වැන්දෙන්. ඕකයි වෙන්නේ. මේසක් ඕක ඇතුලේ මොකෙක්වත් නැහැ. දැන් ඉතින් බය වෙන්න එපා. මේක ඇතුලේ මොකෙක්වත් නැහැ. එතකොට දැන් නේ එහා පැත්තේ ඉඳලා කවුරු හරි ඇවිදගෙන එනවා. එනකොට මොකද වෙන්නේ? දැන් බය හිතනවා. මොකෙක්වත් නැහැ. මේක ඇවිදිනවා. ඒ වෙලා තියෙන මොකද්ද? මේක එකෙක් ඉන්නවා. ඕකේ මොකෙක්වත් නැහැ. ඒකයි තියෙන්නේ. මේකේ මොකෙක් හරි ඉන්න ඕකේ මොකෙක්වත් නැහැ කියලා හිතච්ච ගමන් දැන් ඉතින් හොල්මන් ඇවිදිනවා වගේ සොම්බි ඇවිදිනවා වගේ තමයි දැන් පේන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ පින්තුනේ. ඒකයි ඔබට කියන්නේ ඔබ පුළුවන් නම් මම මේ කියන එක දකින්න උත්සාහ කරන්න. මේ ගෙම්බා කියලා ඔය කියන්නේ පින්තුනේ එක්තරා මොකටද? එක්තරා හැදේකට පින්තුනේ. මට කියන්නේ ගෙම්බා හැදලා තියෙන මොකෙන්ද කියලා? එහෙනම් ගෙම්බා කියන්නේ අපේ ශරීරේ ගෙම්බාගේ ශරීරේ මොනවද හැදලා තියෙන්නේ? සයිලෝලින් නෙමෙයිද? අපි දන්නවනේ සයිලෝලින් හැදිලා තියෙන කියලා. ඉතින් ගෙම්බගේ ඇඟ හැදිලා තියෙන්නේ සයිලෝලින් නම් මේක හැදිලා තියෙන්නේ සයිලෝලින් නම් ගෙම්බ ටිකක් එකතු කරලා මේක හදන්න බැරිද? හරි කුකුළු ටිකක් එකතු කරලා ඔය කය හදන්න බැරිද? ඈ කුකුළු ටිකක් එකතු කරලා ඔය කය හදන්න බැරිද? ඈ ඔය හදලා තියෙන්නේ අගේට කුකුළු කී දෙනෙක්ද ඔකෙන් දැන්? ඉතින් අපි නම් මස් කන්නේනේ, අපි මාළු විතරයි කන්නේ. දැන් මාළු කී දෙනෙක් ඇද්ද ඔකේ? අපි මස් මාළු දෙකම කන්නේනේ. අපි ගස් කොච්චර ඇද්ද ඔකේ? ඒක තමයි යාන්ත්‍රණය වෙන්නේ. නේද මේ ශරීරයට කොහෙන්වත් එන්නේ නැහැ දේවල්. පින්ගදින අපි ඔබට ගිය සතියේ කිව්ව මේ යුක්තාණු වෙන්නේ දැන් ශුක්‍රාණුයි ඩිම්බය දෙක එකතු වෙනවා හැදෙන්නේ. මේ ශරීරයේ තියෙන එකම එක සෛලයේ තියෙන පිංගුදින ඇහැට පේන. ඒකත් මේ යන්තම් පෙනෙන නොපෙනෙන මට්ටමින් පේන්නේ. මොකද්ද ඒ? ඒ තමයි ඩිම්බය කියන එක. ඩිම්බ සෛලයේ විතරයි ඇහැටවත් පේන්නේ යන්තම් හරි පිංගුදින. අනිත් එකම සෛලයක්වත් ඇහැටවත් පේන්නේ නැහැ. ශුක්‍රාණු සෛලයක් ඇහැට පේන්නේ නැහැ පිංගුදින. එහෙනම් ඔය ඩිම්බෙට ශුක්‍රාණුව එකතු වුණාට පස්සේ පිංගුදින යුක්තාණුව කියන එකක් හැදෙනවා. ඒ යුක්තාණුව යන්තම් ඇහැට පේනවා. යන්තම් ඉන්දිකටු තුඩක් ලොකු කරලා ගත්තාම මේක මම ඇඳලා පෙන්නනවා. මෙන්න මෙහෙම පේනවා. මේ ඉන්දිකටු තුඩ. ඉන්දිකටු තුඩක් උඩ යුක්තාණුවක් තිබ්බට පස්සේ ඒ තියලා ලොකු කරලා තියෙන දැන් මේ. ඒ ලොකු කළාට පස්සේ පින්ගදින ඉන්දිකටු තුඩ මෙන්න මේ විදිහට පේනවා. යුක්තාණුව මෙන්න මේ විදිහට පේනවා. ඒ තරම් පොඩි පින්ගදින. ඔන්න ඕකෙන් තමයි ඔය පුටු උඩ තියලා තියෙන මැෂිම තනි කර හැදුනේ. මේකෙන් ඇහැට පෙනී නොපෙනී තියෙන සෛලකින් පින්වතුනි පටන් ගත්තේ. ඒ සෛලෙ බෙදිලා 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 එහෙම තමයි ඔක පටන් ගත්තේ. කන බොන ආහාර මුලින්ම මව් කන බොන ආහාර වලින් පින්වතුනි හැදෙන්න පටන් ගත්තේ ඔක. ඉතින් මව් කෑවේ මොනවද? යකඩයි පත්තරණුයි. ඒවද කෑවේ? නෑ. මව් කෑවේ පිංගසනි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්ස්. ඔන්න ඔය කියන ඒවා තමයි කෑවේ. ඒ වෙන දවසක අපි ඇඳලම පෙන්වන්නම් ඔබට පිංගසනි ඒක යාන්ත්‍රණය. අපේ ගුරුන්ට පිංසිත් දෙන්න ඉතින් අපි ඉගෙන ගත්ත යමක් ඔබට පෙන්වන්න පුළුවන්. නමුත් ඒක පෙන්වනකොට ඉතින් හරි වාත. හේතුව මොකද්ද? මම මෙතන ඇඳොත් එහෙම මේ පිස්තානුවක් ඔබගේ ඔළුවත් එක්ක අරගෙන පටන් ගනි. ඒ මොනවාද වලලු 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 එන්නේ කියලා. නවතර තේරෙන අයට නම් හරි ජොලි ඉතින්. මොකද හේතුව? රසායන විද්‍යාව ටිකක් ඉගෙනගෙන තිනා නම් එයාට එහෙම හරි ලේසි ඒවා තේරුම් ගන්න. දවසක උන්නම් ඇඳලා පෙන්වන්න ඔය ආහාර ජීර්ණය වෙන්නේ එහෙම කොහොමද කියලා වෙන. ඒත් ස්වාමීන් වහන්සේලාත් එක්ක නම් අපි කතා කරනවා. මෙතන තියෙන එක එක
දේවල් ඉගෙනගෙන ආපහු එන්න ඉන්නේ පිටු දෙක ඒක ඔක කියන්න ගියොත් එහෙම මම කී දෙනෙකුට එපා වෙයිද දන්නේ නැහැ. ඒක දැම්ම නොකිය අපි වෙන දවසක් කතා කරමු. එහෙනම් මව් කන බොන ආහාරයෙන් ඔක පෝෂණය වුණේ. එතන අම්මා කැරට් කෑවා, බීට් කෑවා, වර්ක කෑවා, මේක කෑවා, කුකුල් මස් කෑවා. ඉතින් කැරට් බීට් පලා වර්ග අරව මේවා ඔය ටික කෑව නම් එහෙම මොකද උනේ? ශාකවල තියෙන ප්‍රෝටීන් කොටස්, ශාකවල තියෙන පිෂ්ඨ කොටස් ඔය ඔක්කොම මේක අම්මගේ බඩ ඇතුළට ගිහලා ඒ බඩ ඇතුළේ ජීර්ණ වෙලා ඒක හරහා ගිහිල්ලා මොකද උනේ? ඒ අදාළ මේ යුක්තාණුවත් එක්ක සම්බන්ධ වෙලා මේකට පෝෂණය ඇවිදින්න පින්විදින එතනින් තමයි මක් එන්න ගත්තේ. ඕක හැදෙන්න පටන් ගත්තේ. එහෙනම් ඔය ඔබගේ ඔය කෙස් ගහක් කියලා කියන්නේ පින්විදින ඔය කෙස් ගහ මේට කලින් කොහෙද තිබෙන්නේ? තමාට ගහක තමාට කුකුල ගාවක තිබුණේ. ඔය කෙස් ගහක් කියලා කියන්නේ පින්විදින ප්‍රෝටීන් කෝටි ගාණක් එක එකට එකද ඇඹරිලා හැදිච්ච එකක් ඔය කෙස් කියලා කියන්නේ. ප්‍රෝටීන් කියලා කියන්නේ පින්වදෙනි තනි කරම කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් වල සම්බන්ධයක්. මෙන්න මේකට තමයි ප්‍රෝටීන් කියන්නේ. මෙන්න මෙතන මේ මෙන්න මේ මෙයාට විවිධ දේවල් එකතු වෙනවා. මෙයාට විවිධ දේවල් එකතු වෙලා පින්වදෙනි මේ දික් අතර සම්බන්ධ වෙවි ගිහිල්ලා දිගට මේව එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ තමයි පිළිගන්නේ ප්‍රෝටීන්. මේකට අපි කියනවා ඇමයිනෝ ආම්ල කියලා. මේක තමයි ප්‍රෝටීන් එකේ තියෙන අන්තිම කොටස. මේව තමයි එකතු වෙන්නේ. ඔය පුඩුඩ තියලා තියෙන එක තියෙනව නේද? ඔය පුඩුඩ තියලා තියෙන මෙන්න මේකේ කැලේ. දැන් මේක මොකක්ද? මේ ප්ලාස්ටික්. එතන අපි ගම්මුකෝ නිකන් මේක පොලිතීන් කියලා ගම පොලිතීන් කියලා අහලා තියෙනවනේ. ඉතින් පොලිතීන් කියලා කියන්නේ මොකටද? මෙන්න මේක පිංගතුනේ රිපීට් වෙවි යහිලා තමයි පොලිතීන් කියන එක හැදෙන්නේ. එතීන් කියන සංයෝගයක් තියෙනවා පිංගතුනේ. එතීන් කියන සංයෝගයේ බහුවැවීකරණයට ලක් වෙලා. හෙවත් දෙපැත්තට එකතු වෙවි ගිහිල්ලා දිග දාම හැදිලා තමයි පොලිතින් කියන එක හැදිලා තියෙන්නේ. එහෙනම් දැන් පොලිතින් වලින් නම් මේක හැදිලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ පොලිතින් බෝල ගෙනහල්ල ඒවෙන් නම් පිංගදෙන. ප්ලාස්ටික් මේද හදලා මේ තියෙන්නේ. එහෙනම් මේක තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් නේද? ඕකේ මොකද තියෙන්නේ? මේක දිරව ගන්න බෑ පිංගද නැත්තම් ප්ලාස්ටික් කාලත් පුළුවන් ජීවත් වෙන්න. මේක දිරව ගන්න බෑ. දිරව ගන්න පුළුවන් ප්‍රෝටීන් කන්න ඕනේ දිරවන්න. එහෙම නැත්නම් පිස්ටේ කන්න ඕනේ දිරවන්න. යකඩ දැම්මොත් බෑ. යකඩ දිරව ගන්න බෑ. ඒකයි කියන්නේ. ඔය මැෂින් එක මේට කලින් තිබ්බේ ගහක. මතකද පුංචි කාලේ ආහාර දාම කියලා එහෙම ඇන්ද අපි? ආහාර දාමේ මුලින්ම ඉන්නේ කවුද? ශාක භක්ෂක සත්තු. ඒටත් කලින් ඉන්නේ ශාක. ඒටත් උඩින් ඉන්නවා කවුද? සූර්යයා. සූර්යයාගේ ශක්තිය සත්තු තුල දැම්පත් වෙන්නේ නැහැ පින්විතනේ. සූර්යයාගේ ශක්තිය දැම්පත් දැන් ඔබට බඩගිනින වල එලීලීල හින්දියම් හරිනවා. ඈ? ඔබට බඩගිනි හැදිලා පොඩ්ඩක් අවුවේ ඉන්නවා ගිහිල්ලා. ඈ? එතන ඔක්කොම ආහාර ගබඩා වෙලා දැන් හරි ඔක්කොම හරිද? නෑ ඉස්පිරිතාලේ යන්න වෙනවා සීහ නැති වෙලා ඊට පස්සේ. කලන්තදා. එහෙනම් ඒකක්වත් හරියන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද? සූර්යයාගේ ශක්තිය ගබඩා කරනවා කොහෙද? මොනවද? ශාකවල. ඒ ශාක පොඩි පොඩි ඔය ඉන්න සත්තු කනවා. ඒ කෑවට පස්සේ ඒ සත්තුන්ගේ ප්‍රෝටීන් හැදෙනවා. ශාකවලත් ප්‍රෝටීන් තියෙනවා. ආයි ප්‍රෝටීන් කියන්නේ මේකට. මේ බලන්න මේ ප්‍රෝටීන් කියන්නේ මේකට. මේ කාබනයි හයිඩ්‍රජනයි නයිට්‍රජනයි තියෙන සම්බන්ධයකට මේ කියන්නේ ප්‍රෝටීන් කියලා. සමහර ප්‍රෝටීන් වල තියෙන සල්ෆර්. ඔය මුළු ශරීරෙම තියෙන මේ සත්ව ශරීරය ඔක්කොම ගත්තත් ඔය මුළු ශරීරෙම තියෙන ඇමයිනෝ ආම්ල ජාති 20යි. මේ වගේ ඒවා 20 ජාතියයි තියෙන්නේ පිටත. ඒක තමයි ඔය ඔක්කොම. ඔය වගේ කේස් ගහක් ගත්තා නම් එහෙම ඔය තියෙන කෙරටින් කියන ප්‍රෝටීන් එක. දැන් මං කියන්නේ සයන්ටිස්ලා මේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ. දැන් අපි ස්වාමීන් වහන්සේලා අපි කියලා දිනවා කේසා ලෝමානකා දන්ත තචෝ වඩන විදිය. ඔන්න සයන්ස් උත් පාවිච්චි කරලා වඩන්න පුළුවන්. අය ඔබට තාම මේක වඩන්න බෑ. මොකද ඔබට තාම මූලධර්මය කියලා දිනා නෑ. මේ වටේ අතක ගා ඉන්නේ තාම.
හැබැයි මං කරුණාවෙන් ඉල්ලන්නේ ඔබ මේක පාවිච්චි කරන්න, ඔබ දහම් දේශන යන්න ඕනේ නෑ. මේව සම්බන්ධව ඔබ ලෝකයට යහපතක් වෙන දෙයක් කියන්න, කාටද දහම් ශ්‍රවණය කරන්න ඕන නම් ඒ විදිහට ශ්‍රවණය කරන්න කියන්න. ඔබ ඉස්සෙල්ලා හොඳට මේක පත්තියම් කරගන්න, ඊට පස්සේ කැමැති එකක් කරන්න. බාගිරි ඉගෙනගෙන මේක කරන්න එපා. හේතුව මොකද වෙන්නේ? ඒකෙන් ඔබට හරියට මේක විස්තර කරගන්න බැරිනොත් එහෙම ලෝක අමාරුවක වැටෙනවා අනිත් මනුස්සයා. ඒක හරි පරිස්සම් වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන විදිහනේ මේ ගහක තිබිච්ච කොටසක් මේ. ඒක කියන්නේ දැන් ඔබ කියනවා නම් මේ මම කියලා ගෙදර කියලා සීනි බෝතේ අරලා කියන්න. ආ මං ඉන්නේ. දැන් අද ගෙදර ගියට පස්සේ අම්මෙන් අහන්නේ, අම්මේ මම් මාළු ඉවත්. ඇයි? ඔය ඔක්කොම මම් මාළු තමයි ඔය කියන්නේ. ඉතින් ඕක මම නම් අර හොද්දේ තියෙන එක මොකක්ද? කතා කරන්නේ. දැන් අද ගෙදර යනකොට අම්මා මොන හරි හදනවා. අල මාළුවක් හදනවා. ඉතින් ඕක මම නම් දැන් ඕක කිව්වේ මොකද්ද? ඔය කයනේ දැන් ඔය කය මොනවද තියෙන්නේ? මේව නේද තියෙන්නේ. ඊළඟට ග්ලූකෝස් තියෙනවා. ග්ලූකෝස් කියන්නේ ආයි හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්ගේ සංකලනයක්. හා. ඉතින් ඒ ඔක්කොම තියෙනවනේ. නේද? එන අර අලගෙඩිය මොකක්ද තියෙන්නේ? අලගෙඩිය තියෙන්නේ පිස්ටේ. ඒ කියන්නේ ග්ලූකෝස් බහු අවයවීකරණය කළාට පස්සේ හැදිච්ච ඵලය. ග්ලූකෝස් අණු ගොඩාක් එකතු වුණාට පස්සේ හැදෙන ඵලයක් ඒකේ තියෙන්නේ. එහෙනම් අලමාලුවක් කනවා කියලා කියන්නේ අන්තිමට ආයි ඕකට මං කියනවා නම් මොන මාළුවද ඔය කන්නේ? මම් මාළුවා. ඒකයි කියන්නේ ගහක් ගහක් ගානේ අතරින්න එපා. හැම එකටම කියනවනේ කවුද? මේත්මං අරත්මං. මේත්මං අරත්මං. එහෙ නැත්තම් මේකට මං කියන එක නතර කරන්න ඕනේ. මං කියන්නේ මේක ඔබට මං කියලා හිතෙනවා පිංගුදුනේ ඒක නතර කරන්න බෑ. මං ඒක ගැන නෙමෙයි කියන්නේ. හිතුණට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න මේ මං නෙමෙයි. මේක හිතෙනවා. ඒක ලෙඩක් හින්දා. හිතේ තියෙන ලෙඩක් හින්දා. ඒ ලෙඩේ තමයි අපි මේ පෙන්වන්න යන්නේ. වැටහෙනවද කියන එක? හිතුණට කමක් නැහැ මං කියලා. නමුත් මේකේ මොකෙක්වත් නැහැ නේද මං කියන්නේ. ඒක දැන් ඔබට පැහැදිලිද නැද්ද? මේ හැදෙන්නේ මේ වෑන්නම් කොහොමද පිංගදල ඔකට මේකට මං කියන්නේ. වැටුණාද? එහෙනම් මට කියන කේස් මන්ද? නෑ, ඔය තියෙන තනිකරම මැෂින් එකේ කෑලි. කෙස් හැදෙන්නේ වෙනමයි, ලොන් හැදෙන්නේ වෙනමයි, නිය හැදෙන්නේ වෙනමයි, දත් හැදෙන්නේ ඒවට වෙන වෙනම කැරොටින් කියන ප්‍රෝටීන් එකේ විවිධ සංකලන සම්බන්ධ වෙලා තමයි පින්වදින ඒව හැදෙන්නේ. ඒකයි කියන්නේ මේ ලෝකේ කෙස් තියෙන එකම එක සතයි ඉන්නේ. අපි නිකන් සත්ත්ව ලෝකේ වැළුවට පස්සේ කෙස් තියෙන එක සතයි ඉන්නේ කවුද? කෝ උත්තර දෙන්නේ? කෙස් තියෙන එක සතයි ඉන්නේ පින්වදින කවුද? ඒ තමයි මිනිස්සයා. එහෙනම් මේ මොකෙක්ගෙන්වත් පරිණාමය වෙලා හැදිලා තියෙන්නේ? මොකෙක්ගෙන් හරි පරිණාමය වුණා නම් මිනිස්සයා කියන සතා, එහෙනම් ඒ පරිණාමය වෙච්ච කාටත් කෙස් තියෙන්න බෑ. ඒකට තියෙන්නේ ලොම්. ලොම් කියන්නේ පින්වදින යම් ප්‍රමාණයකට දික් වෙනවා. දැකලා තියෙනවද වඳුරු කොණ්ඩේ කපන්න ඇවිල්ලා තියෙනවා? දැන් ඔබ දැක්කොත් එහෙම වඳුරෙක් දිහා පින්වදින ඔබට පේන්නේ අඩි පහක් දික් වෙච්ච ඒවා නැහැ නේ. නමුත් දැන් මේ කාන්තාවගේ කොණ්ඩ ගත්තට පස්සේ ඒවා තියෙනවා නේද? සාමාන්‍යයෙන් අඩි දෙක තුනක් පල්ලයට. ඒකෙන් ඔය යට ට්‍රිම් කරගෙන ඔය හදාගෙන තින්න ඕක. නැත්නම් ඔක කොහොම අතන දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔක ජීවිත කාලෙටම වැවෙනවා. දැන් මේ පිරිමයි කොණ්ඩ වැවෙන්නේ නැද්ද? වැවෙනවා. වවන වවන ටික කපන නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා. අපේ කොණ්ඩ වැවෙන්නේ නැද්ද? වැවෙනවා. මේවා හිස බූ ගන්න නිසා තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් කාන්තාවගේ කොණ්ඩ වවන නිසා ඔක වැවෙනවා බින්දනේ. ජීවිත කාලෙම උනත් ඔක වවන්න පුළුවන්. නැවත අපි දැකලා නැහැ නේද වඳුර ඇවිල්ලා ඇඟේ තියෙන මයිල් කපාගෙන යනවා දැකලා නැහැ නෑ. එහෙනම් මයිල් ඔච්චර නේද වැවෙන්නේ කොහේ? ඔයතර අධිකට වැවෙන්නේ නැහැ. වඳුර අවුරුදු 60ක් ජීවත් වුණත් මයිල් ගහ විතර අධික වෙන්නේ නැහැ. එහෙනම් වඳුරගෙන් කොහොමද මේක පරිණාමය වෙලා තියෙන්නේ? එහෙනම් කෝ වඳුරයි කොණ්ඩේ? නමුත් අපි ඒවට ප්‍රශ්නාර්ථ දාලා පැත්තකින් තියමු. කාත් එක්කද ආගිව කරන්න ඕනද ඔබට? නෑ. අපේ සත්‍ය අපි දැනගත්තා නම් එතරම්
සත්‍ය තව කෙනෙකුට අවස්ථාවක් ආව කියනවා කිව්වට පස්සේ ඒක පිළිගත්තා නම් පිළිගත්තා නැත්තම් නෑ එච්චරයි. ඒකයි මේ ලෝකේ හැම සත්‍යයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කාගෙන්ද? මිනිහගෙන්. ඒ කියන්නේ එහෙම පරිණාමය වෙලා නෙමෙයි. මේ හිත බලු වැඩ කරන්න ගිහිල්ලා බල්ලෝ වුණා, ඌරු වැඩ කරන්න ගිහිල්ලා ඌරෝ වුණා, ඔන්නව තමයි වෙලා තියෙන්නේ. සත්පුරුෂය නැති වුණාට පස්සේ මෙච්ච මහා විනාශය තමයි ඔය සතරපයෙන් බේන්න තියෙන්නේ. ඉතින් ඒකයි. එහෙනම් දැන් ඔබට හොඳටම විශ්වාසද මේ කියන කාරණාව වෙන? ඉතින් මේ ගැන පොඩ්ඩක් හිතන්නත් ඕනේ gedara gihilla. නිකන් හිතියට මේක තේරෙන්නේ නැහනේ. පොඩ්ඩක් හිතන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියලා. ඔබ කේස් ගහක් අතර අරගෙන නිකන් කල්පනා කරලා බලන්න මේක තියෙන්නේ මෙන්න මේවා. ඉතින් මේක මේ කේස් හැදෙන්න අපි කෑවේ මෙන්න මේවා. ඔබ දැක්කනව රූපලාවන්‍ය කරන්න ඕනේ තරම් ඇතිනේ. එහෙනම් කියනවා කේස් වර්ධනයේ පිණිස මෙන්න මේ ආහාර වැඩිපුර ගන්න. ඔන්නෝම කියනවා. ඉතින් කේස් වර්ධනයේ මෙන්න මේ ආහාර ගන්න කියන්නේ එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඒ ආහාර නේද ඔයිට කලින් කේස්? කේස් වෙන්න කලින් ඕක තමයි ස්වභාවය. ඊට පස්සේ ඒක ව්‍යුහය වෙනස් වෙලා තමයි මක් වෙලා තින්නේ. කේස් වෙලා තින්නේ. ඒකයි තින්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. මෙතන ඔය පුටු උඩ තියලා තින්නේ මුලින් මව් කන බොන ආහාරයෙන් පෝෂණය වෙලා ඊට පස්සේ මේ පරිසරයේ තියෙන ප්‍රෝටීන් සහ ආදි වශයෙන් ඒ තියෙන ඒ ශාක සහ සත්ව කොටස් වලින් පෝෂණය වෙච්ච මැෂින් එකක්. වැටුණාද? හරි. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි දැන් මේකට මැෂින් එකක් කොච්චර කිව්වත් ඔබට හිතෙනවා මේ මං කියලා. මං කිව්වේ ඒකයි. හිතුණට කමක් නැහැ. හැබැයි ඔබට වැටහෙනවද මේක මැෂින් එකක් නමුත් මං කියලා හැඟෙනවා කියලා? අන්න ඒක වැටහෙනවද? එතනින් තමයි ඊළඟ පාඩම පටන් ගන්න. අද කියලා දෙන්නම් කොහමද? මොකද ඊළඟ හතේනකොට එන්නේ ඒ ගන්න විදිහක් නැති වුණොත් එහෙම අඩුම තරමේ. මේ ටික පොඩ්ඩක් බලා ගන්න බැරියෙ? දැන් ආයෙ ඔන්න මාතෘකාවට ගිහිල්ලා බලමු. දැන් මෙච්චර වෙලා පැය ගාන තිස්සේ ඔප්පු කර කර පෙන්නවා ඕක මැෂින් එකක් කියලා. හරිනේ? හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා මැෂින් එකක් කියලා තිබුණාට මේ ගුරුහාඳුරු තියා බලන් ඉඳද්දි හිතෙනවා මොකක් කියලාද? මේ ගුරුහාඳුරු කියලා. හැබැයි ඔබට හිතන්න පුළුවන් අඩුම තරමේ ගුරුහාඳුරු කියලා හැඟෙනවා. මේ ගුරුහාඳුරු නෙමෙයි කියලා ඔබ හොඳටම දන්නවා දැන්. නමුත් ගුරුහාඳුරු කියලා හැඟෙනවා. ඔය ඔබ නෙමෙයි කියලා හොඳටම දන්නවා. ඔබ නෙමෙයි කියලා වෙන තැනක ඔබ ඉන්නවා කියන හරියට මේ ඔය මම කියලා හැඟෙනවා විතරයි ඕක ඇතුලේ මොකෙක්වත් නැහැ කියලා දැන් හොඳටම දන්නවා. එහෙනම් අපි මේ බලන්න යන්නේ පිංගුතුනි මම කියලා හැඟෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට පෙන්වන්න යන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍යය. මේක තමයි පින්විතේ ඔබ හැම තිස්සෙම ඔය හැමන පින්කම කළත් ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචති කිය මේ කරපු පින් වලින් මට මෙන්න මේක ලැබෙන්න කිය මෙන්න මේ චතුරාර්ය සත්‍ය දහම අහන්න තමයි පින්විතේ ඔබ පුන පුලා බලන් හිටියේ. මේක කලිනුත් කියලා තියෙනවා. දැන් මේ කොරෝනා වලින් පසු චතුරාර්ය සත්‍යය අපි විතරක් නෙමෙයි මේ ලංකාවේ හැමතැනම මේක කතා වෙනවා. දහම තේරිච්ච උතුමෝ කතා කරනවා මේක. ඉතින් තේරුම් නැති උතුමන්ට කතා කරන්න බෑ. තේරිච්ච දවසක කතා කරයි. ඒකනේ ස්වභාවය. මේ මහා තේර පරම්පරාවකින් අපිට ආපු උරුමය. සීහෙලයාගේ උරුමය මොකද්ද? චතුරාර්ය සත්‍ය. අන්නේ සීහෙලයාගේ උරුමය තමයි පෙන්වෙන්නේ මේ ඔබට දෙන්න හදන්නේ. කල්පනාවෙන් අල්ලගමු. හැබැයි මේකට සුදුසුකම් ලබන්න නම් මොකක්ද තියෙන්නේ? ඈ? ආ සුදුසුකම් තියෙන්නේ. ඒක හරි. ඒ වගේම දැන් මෙච්චර වෙලා කරපෙහින් අපිට තේරිච්ච එක තියෙන්නත් ඕනේ. මොකද්ද? මේකෙ මොකෙක්වත් නැහැ. මේ හැබැයි ඉන්නවා කියලා හැංගෙනවා. හරි. දැන් ඔන්න බලන්න හිමතනේ. අපි කතා වුණා යම් කාරණා ටිකක්.
ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පියේහි විප්පයෝග, අප්පියේහි සම්පයෝග ආදී වශයෙන් මේ ගොඩාක් ඒවා කතා කරා. හරිනේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේක. පින්වතුනි, ඔන්න ඔබගේ අම්මා යනවා මහිලා සමිතියකට. වයසකයගේ අම්මගේ වයසයගෙම මහිලා සමිතියකට, කාන්තා සමිතියකට. ඔන්න ඕකේ බෝම්බයක් විපුරුවා. ඒ සමිතියේ හිටපු 20 දෙනාම මැරුණා. ඔක්කොගේම ශරීර පිච්චිලා තියෙන. මේ මුහුණුවර ඔක්කොම පිච්චිලා තියෙන, හොයාගන්න බෑ. නමුත් ඊට පස්සේ හැබැයි ඒ පවුල් වල අය දන්නවා තමන්ගේ අම්මා මේකට ආවා කියලා. ඒ පවුල් වල අයගේ DNA පරීක්ෂාවක් කරලා දැන් වෛද්‍යවරු අඳුරගෙන තියනවා මේ කාගේ කාගේ අම්මද මේ ඉන්නේ කියලා. ඔන්න දැන් ඔබට එන්න කිව්වා. එන්න කිව්වහම පියන් අතේ පණිවිඩයක් එව්වා. ඔබට අම්මගේ මේක පෙන්වන්න කියලා. ඔබ ආවහම පියන් පෙන්නවා දෙවෙනි එක. පියන් කිව්වා මෙන්න අම්මා. දැන් මොකද කරේ? කෑ ගහනවා, අඬනවා, පෙරලෙනවා, වැලි කනවා. දැන් අර ඒ වෙන නාටකයේ තියෙනවනේ ඒ ටික ඔක්කොම වුණා. ඒ නාටකය කිව්වා මම මේ විහිළුවක් නෙමෙයි කියන්නේ, අපහාසයක් නෙමෙයි කියන්නේ. ඒක නාටකයක්. ඒ නාටකයේ මේ නාමගොත්වල තියෙනවා. ඒ කියන්නේ ඒකම කරන්නේ වෙලාවට නාමගොත්වල තියෙනවා. මේ දැකලා තියෙනවා ඊට කලින්. අයින් තැ අඬන එක අනිත් කතා ඒ වෙලාවට මොනවද කියන්නේ කින්දමන්ද? ඈ කවුරුත් කියන්නේ නේද? හනේ අම්මේ අඟහරු ලෝකේ, අඟහරු ලෝකේ. කවුරු කියන්නේ නැහැ එහෙම ඒවා නේ? මොකද කියන්නේ? හනේ අම්මේ මාව බලාගන්නේ කවුද? අනේ අම්මේ මට අම්ම නැතුව ඉන්න බෑ. ওই ටික නේද කියන්නේ? ওই ඇහිලා පුරුදු ටික ඔය. නැත්නම් එකපාරට අනේ අම්මේ අඟහරු ලෝකෙට යනවා ගියා. එනේ කියන්න බැරි ඇයිද මොන හරි. නැත්නම් මේ වෙලාවට ෆික්ස් අර ඔළුවේ තියෙනවා බින්දෙන් මතකයේ තියෙනවා අනිත් අය අඬලා මේ වෙලාවට මොන වගේ දේවල්ද කියන්න හොඳ චිත්‍රපටි බලලා තියෙනවා. මේ චිත්‍රපටි වල අඬන ඒවා තියෙනවා. පපුවට අත ගගහනනවා, අත පොළවට ගගහනනවා. ඒව ඔක්කොම දන්න නිසා ඒ වෙලාවට ඒ ඔක්කොම කිරලා මැනලා එනවා. ඒක කිව්වේ ඒක නාටකයක් කියලා. හරි. ඔන්න දෙවෙනි මිනිහ ගාවට ආව. දැන් අඬනවා. ඇත්තටම මේකනේ අඬන්නේ බොරුවට නෙමෙයිනේ. මහා පුදුම වේදනාවක් ඇවිදලා තියෙනවා. පපුවට දරා ගන්න බැරි මහා වේදනාවක් ඇවිල්ලා දැන් අඬනවා. මේ අඬලා 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 ඉන්නකොට ඒක අනිත් මිනිහත් පේනවා. ඒ දැක්කම තයෝ ඉතින් මොනවා කරන්නද ඉතින් මේ මිනිස්සුත් මැරුණානේ. හැබැයි මෙතනට මහා පුදුම වේදනාවක්. අර මිනිහ දැක්කට එහෙම එකක් නැහැ. එහෙම ලොකු වේදනාවක් නැහැ. නම මේක දැක්කම මහා පුදුම වේදනාවක්. ඊට පස්සේ එක පාර්ට් එකකින් එදෙන ඇතුලේ ඔෆිස් එකෙන් එනවා මිසි කෙනෙක්. ඇවිදලා අර කියන්න කතා කරගෙන වුරු මෙතන වර. යකෝ දෙක නෙමෙයි පහ. දෙක නෙමෙයි පහ. දැන් ආයෙ ගිහිල්ලා මේ සමා වෙන්න. මේක නෙමෙයි. ඈ? තග් ගන්න නතර කර ගන්නවා. ඊට පස්සේ දුක හිතෙන්නේ මොකක් දැක්කමද? පහ දැක්කා. ඉතින් මෙච්චර වෙලත් පහ දැක්කනේ. මෙච්චර වෙලත් පහ දැක්කනේ. දුකාවේ නැහැනේ. තමන් දැන්නේ දුකෙන්. දැන් මේ පහ කියලා කිව්වහමනේ දැන් ආයෙ අමුතුවෙන් දුකක් ආවා. මෙච්චර වෙලාවේ දෙවෙනි එක දැකන දුක. පින්විතනේ වෙන ඔබට තේරෙනව නේද? මේ ස්වභාවික දේවල්. මම කියන්නේ මේ ශෝක පරිදේව කියන ඒවා නෙමෙයි. මේ ශෝක පරිදේව කියන ඒවා හැදෙන්න විදිහක් නෑ. ඥාති වේසෙනේනවා සමන්නාගතස්. භෝග වේසෙනේනවා සමන්නාගතස්. දිට්ටි වේසෙනේනවා සමන්නාගතස්. අඤ්ඤ තරඤ්ඤ තරේන දුක ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උචතාවසෝ සෝකෝ කියන ඔන්නෝම දේශනාවේ තියෙනවා. නේද? භෝග වේසන වෙනකොට, ඥාති වේසන වෙනකොට, දිට්ටි වේසන වෙනකොට. ඒ කියන්නේ දැන් භෝග වේසන කියන්නේ ස්වභාවික දෙයක්ද නැද්ද?
ඥාති වේසන කියන්නේ ස්වභාවික දෙයක්ද නැද්ද? දැන් මේ ඕකේ හිත හැදෙන පරිසරය නතර වෙන්නේ නැද්ද කොයි දාහරි? නතර වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න පුළුවන්, මොකක් හරි වැහැල්ල වෙන්න පුළුවන්, ඔළුවට හාට් එක නතර වෙලා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයින් හිත හැදෙන පරිසරය නතර වෙනවා. අන්න ඒකට තමයි පින්දුනි මැරෙනවා කියලා කියන්නේ. ඕකේ මැරෙන්න මොකෙක්වත් හිතියෙත් නැහැ. මොකෙක්වත් මලෙත් නැහැ. හිත හැදෙන පරිසරය නතර වුණාට පස්සේ තවදුරටත් ඔය කය ඇසුරු කරගෙන හිත හැදෙන්නේ නැහැ. වෙන කයක් ඇසුරු කරගෙන තමයි හිත හැදෙන්නේ. ඕනේ නම් වෛද්‍යවරුන්ට පුළුවන් තව දවස් දෙකක් විතර මැෂින් එකකට ගහලා ඔය කය තියාගෙන ඉන්න. මොකද හાર્ට් එක වැඩ කෙරෙව්වා නම් කය කුණු වෙන්නේ නැහැ. ඇයි? අවශ්‍ය අර පෝෂණ ටික අරගෙන යනවනේ. ඉතින් ඒ විදිහට කෝටි ගණන් හම්බ කරන වෛද්‍යවරු ඉන්නවා කියලා ඒ කියන්නේ. මිනිහා මැරුණා. නමුත් මැෂින් එකේ ගහලා තියෙනවා කුණු වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඉතින් දවස් 3-4ක් මැෂින් එකේ ගහලා තිබ්බා. මම හොඳ සල්ලිකාරයෙක් නම් දවස් 3-4ක් මැෂින් එකේ ගහලා තිබ්බා. දවසකට ලක්ෂ 10 ගානේ ලක්ෂ 40ක් හම්බ වෙලා තිනවා. කවුරුත් බේත් කරන්න මොකුත් උත්සාහයක් දරලා නැහැ. මොකද මැරිලා. මේව හිතුවේ මොන තරම් වෙනවා. ඉතින් ඒකෙන්වත් තේරෙන්නේ නැද්ද ඕකේ මොකක්වත් හිතියෙත් නැහැ කියලා. ඔබට හිතුණා විතරයි කියලා මේ මැෂින් එකේ කවුද හිටියේ කියන්නකෝ. දැන් ඒ සිදුවීමත් හරි වැදගත්. මැෂින් එකට ගහලා ඉන්නවා. කවුද? දැන් ඔබගේ අම්මම ගහලා තියෙනවා. කවුද ඉන්නේ? අම්මා කියලා හිතුණා නේද? නැවත අම්ම මැරිලා කියලා හිතුන්නේ නැහනේ. නැවත අම්ම මැරිලා නේද? එහෙනම් මේක දෙන අම්මා ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබට? ඔය ඉතින් උත්තර දෙන්න ඕනේ. ඔබට මොකක් විතරද? ඔබට ඔය හැංගෙන එකක් විතරයි පින්ගත. ඔය අම්මා කියන එකත් ඔබට හැංගෙන එකක් විතරයි. ඔය අම්මා ජීවත් වෙනවා කියන එකත් ඔබට හැංගෙනවා විතරයි. පුංචි කාලේ ඔන්න අර ළමයි සෙල්ලම් කරන්නේ. ආම්මේ මං ඔන්න අම්මට වෙලි තියනවා. අම්මා මැරෙන්න ඕනේ. ඊට පස්සේ අම්මෝ ඩියුන් ගාර තිබ්බා. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා මැරුණා වගේ වැටුණා. දැන් හෙල්ලෙන්නේ නැතු හිටියාම බොඩි එක ඇඬුවද නැද්ද? ඇඬුවා. ඇයි ඒ? ඉතින් මැරිලා නැහනේ. ඇයි ඇඬුවේ? එයාට දැනෙන විදිහට එයා දන්නවනම් මැරෙනවා කියන්නේ මොකද්ද කියලා? අන්නේ විදිහට හැඳිනීම ආවා. අම්මා කවුරු වකුණා කියලාද? මැරුණා කියලා. ඒකයි තියෙන්නේ මේ දේ. ඔබට හැංගෙනවා විතරයි අය. කවුරු හරි ජීවත් නැහැ මේ ගුරුහාඳුරුව බන කියනවා කියලා හැංගෙනවා. ගුරුහාඳුරුව ජීවත් වෙනවද නැද්ද? ඔබට තියෙන හැංගීම මම අහන්නේ. ධාම නෙමෙයි අහන්නේ. හැංගීම අහන්නේ. ගුරුහාඳුරුව ජීවත් වෙනවද? ඇයි ඒ? දෙහෙල්ලෙනවා, කතා කරනවා නේද? ඒ ටික ඔක්කොම වෙන හින්දා ජීවත් වෙනවා. නේ? තව දිනවන දින අර මැෂින් එකේ දැම්මට පස්සේ මෙන්න මේ මෙහෙම ඉරි කැලියන්නේ. ඒ හાર્ට් බීට් එකනේ. ඈ? එතන හાર્ට් එක වැඩ කරනවා නම් ජීවත් වෙනවා නේද? එහෙනම් ඔන්න අම්මා මලා ගැහුවට අංගල මැෂින් එකට. ගැහුවට පස්සේ මොකද වෙන්නේ? හાર્ට් එක දැන් වැඩ. දැන් හાર્ට් එක වැඩ නිසා ඔන්නම් අර අරකට ගැහුවට පස්සේ එකක් වැඩ. ඔබ යනවා ඉස්පිරිතාලෙට. ගිහලා අම්මා කොහොමද? ඔබ අරකට දකින්නවා. ආ. අම්මා ඉන්නවා. ඇයි දැන් ඔබ අඳුනගන්නේ අම්මා ජීවත් වෙනවද නැද්ද කියලා මොකෙන්ද? මොකද දැන් සතියක් දෙකක් ඉස්සෙන කොහොමත් මෝ හෙල්ලුවේ නෑ අම්මා. නෑ දැනගත්තේ අර මැෂින් එකේ ගහලා තියෙන එකේ. නේද? දෙන සමහර ටේ මැෂින් එකේ යහපැත්ත ඇඳේවි කාට ගහලා තියන්න පුළුවන් නේද ඔබ බලන්න එනකොට. දැන් වංචා කරන දොස්තර කෙනෙක් නම් නේද? ඒ හිමීට කේබල් එකක් මෙහෙටත් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම ගහලා තියෙන්නේ. නමුත් යහපැත්ත කාටත් ගහලා තියෙන ඒක ගහලා තියෙන යහපැත්ත කාට. දැන් ඔබ පේන්නවා අම්මා තාම ඉන්න. ඔබ දකින්නවා අම්මා ඉන්නවා. ඔන්න යහපැත්ත එකේ තියෙන අම්මගේ එක. ඒකේ වැඩ නැහැ. ඒකේ මැරිලා. ඉතින් ඔබ කියනවා එයා පැත්තේ ඉඳලා මැරිලා නේද දොස්තර මහත්තයා? ඔව් මේ ළඟදි මැරුණා. මේ බොඩි එකේ ඉන්නේ අනික ඉන්නේ. දැන් ඔබට හිතුනේ මොකද්ද? මගේ අම්මා ඉන්නවා. අරයා මැරිලා කියලා. නේ? නැවත් අම්මා මැරිලා නේ දැන්. මං කියන්නේ ඒකයි. එහෙනම් ඔබට හිතෙනේව නේද ඔය ඔක්කොම? ඔවුද නැද්ද? ඔබට හිතෙනේව. ඒකයි දත්ත ගබඩාවට අනුකූලව ඔබට හිතෙනවා මේවා. එහෙනම් පින්වතුනි මේ ඥාති වේසනයක් වෙනවා කියන එක වෙන්නේ මේ කයේ තවදුරටත් හිත හැදෙන්න බැරි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරන්. විඥානයේ චුත වෙනවා හෙවත් හැදෙන්න නැතුව ගියාට පස්සේ. ඔය චුත වෙනවා කියන එකට එතන තේරුම තියෙන්නේ මේ තිබිච් එකක් යනවා කියන එක නෙමෙයි. විඥානයේ හැදෙන්න නැතුව යනවා. විඥානයේ හැදෙන්න නැතුව ගියාම මේක හිස් කලේවරයක් විතරයි. ඒ කියන්නේ කොහොමත් මේක හිස් කලේවරයක් තමයි. නමුත් මේක හිත හැදි හැදි තිබුණා. දැන් හිත හැදෙන්නේ නැහැ. ඒක නිසා මේක බිම වැටිලා දිරන්න පටන් ගන්නවා. ඒක නේද ක්‍රමේ?
එහෙනම් දැන් මට කියන්න, දැන් ඥාති වේසනයක් උනාට පස්සේ ඕක නෙමෙයිද උනේ? ඥාති වේසනේ කියලා ඕක නේ උනේ නේද? මං අහන්නේ ඔබට දුකක් ආවේ කොහොමද එතකොට? මගේ නිසා කො මගේ නිසා ද එන මගේ මගේ කියලා හැඟෙන නිසා හැමෝම හොඳ අවබෝධයෙන්ද උත්තරේ දෙන්නේ? මගේ නිසාද නැත්නම් මගේ කියලා හැඟෙන නිසාද? මගේ කියලා හැඟෙන නිසා නේද පින්විතනේ? එහෙනම් මේ ශෝක කියන එක එන්නේ මතකයිනේ? අර දෙක නෙමෙයි පහ කිව්වහම ඊට පස්සේ වෙනම වේදනාවක් ආවේකට නේද? එහෙනම් මගේ කියලා හැඟෙන එක නිසා නේද පින්විතනේ මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ? විශ්වාසින්ද කියන්නේ හැමෝම? හරි වටිනවා ඔබට මේව හොඳට තේරෙනවා නම්. ඔබට පින තියෙනවා මේව තේරුම් ගන්න. ඔබ එසේ පිරිසක් නෙමෙයි. පින තියෙනවා. මොකද කාලයක් තිස්සේ ඉඳලා හික්මෙන පිරිසක්. සුදු මිනිස්සු වෙන්න දඟලන පිරිසක්. ඔබට මේ කොයි දාරි තේරෙනවා. බය වෙන්න එපා. සුදු ගතිය තියාගෙන යන් ඉස්සරහට. ඊළඟට මම තව ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය කය වයසට යනවානේ. මට කියන ඔබ අඳුනගන්නේ කොහොමද කියලා? ඈ කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතා ආයිනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ. නේද? හැම රැලි වැටෙනවා, දත් හැලෙනවා, අතපය දුර්වල වෙනවා නේද? මේවා ලිහිල් වෙනවා නේද? තිරිලා තිබිච්ච ඒවා ඔක්කොම බැහැල යනවා. ඔන්න ඔය ටික වෙනවා. ඔය ටික වෙනකොට දැන් මට කියන්න වයසයි කියලා ඔබට හැඟෙනවද? එහෙම නැත්නම් ඇත්තටම වයසයි දෙයකට කොහොමද හැඟෙන්නේ? නෑ නෑ මං අහන්නේ ඔබ වය දැන් ආච්චි අම්මා කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද ඔබ? ආච්චි අම්මා කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද? අර කියපු ලක්ෂණ ටික මොනවද? හිසර මේ කෙස් පැහිලා, හැම රැලි වැටිලා, ඒ ටික ඔක්කොම. එන්න දැන් නිලියක් ඉන්නවා. ඒ නිලිය ආච්චි කෙනෙකුට රඟපානවා. ඒ නිලිය ආච්චි කෙනෙකුට රඟපාන්න ඒ නිලියව මේකප් කරන මේකප් ආටිස්ලා සහ ඒ නිලිය විසින් මොකද්ද කළ යුත්තේ? ඔබ වයසයි කියලා අඳුනගන්න ලක්ෂණ ටික ඉස්සෙල්ලා හොයන්න ඕනේ. අන්නේ ටික මේකප් කරන්න ඕනේ. නේද? ඊට පස්සේ ඔබ වයසයි කියලා අඳුනන හැසිරීම් ටිකක් තියෙනවා. අන්න ඒ ටික අර නිලිය රඟපාන්න ඕනේ. ඔන්න ඔය ටික කළා නම් ඔබ අඳුන ගන්නවා නේද මේ වයසක කැරක්ටර් එකක් කියලා. නමුත් පින්වතුනි ඔබ චිත්‍රපටි බලලා ඇති, ටෙලි නාට්‍ය බලලා ඇති, ඒවැ මේ බොහොම තරුණ ගෑනු ළමයි වයසක චරිතවලට රඟපාලා ඇති. ඔබ චිත්‍රපටි ඇතුලේ ජීවත් වෙනකොට ඇත්තටම ඔබට හැඟුණේ ඒ වයසක නෝනා කියලා නේද? එහෙනම් මට කියන්න ඔය වයසට යනවා කියන එකත් මොකද්ද? ඔය හැඟීමක් විතරයි. හැබැයි කයේ වෙනස්කම් වෙනවා. කයේ වෙනස්කම් වෙනවා. ඕක වයසට යනවා කියලා කවුද කියන්නේ? සමහර දරුවන්ට ලෙඩ තියෙනවා. ඒ දරුවන්ගේ කය අධික වේගෙන් ජීර්ණ වෙනවා. දරුවාට අවුරුදු 15 වෙනකොට කයට අවුරුදු 80යි. අන්න එහෙම ලෙඩ තියෙනවා. මට කියන්න වයසයිද? නමුත් දරුවව දැක්කට පස්සේ කවදක්වත් කියන්න බෑ අවුරුදු 16ක ළමයෙක් කියලා. තේන්නේ? අවුරුදු 80ක මහල්ලෙක් කියලා. හේතුව මොකද්ද? අවුරුදු 80ක මහල්ලෙක්ව අඳුනා ගැනීමේ සියලු ලක්ෂණ අර කයේ මතුවෙලා තියෙනවා. වෛද්‍ය විද්‍යාවිනුත් මතුවෙලා තියෙනවා.
ඒක නිසා අපි කියනවා ඒ බොඩි එක හරි වයසට යනවා කියලා. කොහොම හරි පින්වතුනි අපිට මේක දැනෙන්නේ මොකක් විදියටද? හැඟීමක් විදියට. නම් මෙන්න මේ වයසට යනවා කියන මේ වැඩපිළිවෙල එක මම වයසට යනවා කියලා හැඟුණොත් මොන වගේ එකක් ඒද? ඔන්න මං කියන ඔබට දුක ඒද කියලා බලන්න. සිරිසේන වයසට යනවා. ඔය ප්‍රශ්නයද ඔබට? නෑ, ඔය ප්‍රශ්නයක් නෑ. වයසට යනවා. ප්‍රශ්නයද ඔබට? නෑ. නමුත් මම වයසට යනවා. දැන් මොකද්ද? දැන් ප්‍රශ්නේ. පිළිදෙන ඔබට හොඳටම තේරෙනව නේද? ඔය කය වයසට ගියයි කියලා කිසිම දුකක් එන්න හේතුවක් නැහැ. නමුත් ඒ වයසට යන කය මම කියලා හිතුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔන්න පටන් ගන්නවා ගින්න. ලෙඩ වෙන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ලෙඩ වෙනවා කියලා හැඟෙන්න ගත්තොත් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා. ලෙඩ වෙන එක නතර කරන්න බෑ. වයසට යන එක නතර කරන්න බෑ. නමුත් එතන දුක හැදෙන එක නතර කරන්න පුළුවන්. දුක හැදෙන්නේ ලෙඩ වෙන හින්දා නෙමෙයි. දුක හැදෙන්නේ ජරාවට යන නිසා නෙමෙයි. මේ ශරීරයේ ජරාවට යද්දි පින්වතුනි කොහෙන්දෝ මහා මුස්පේන්තු හැඟීමක් එනවා. මොකක් කියලාද? මම කියලා. කාලා ඉන්න බෑනේ පින්වතුනි දැන්. ඇයි? මේක නැචරලි වෙන දෙයක්. මේක වෙන අතරතුර එකපාරට මේක හැඟෙනවා. හිතන්න ඔබ මල ගයක් ගාවින් යනකොටම මොකක් හරි පූර්වය කරපු කරුමේකට හරි ඒ මැරිලා ඉන්න අම්මා කියලා හිතෙනවා. මකේද ඔබට? يعني ඔබට මල ගෙවල යන්න බෑ. හේතුව මොකද? මල ගෙදරක ගියොත් ඒ මැරිලා ඉන්නේ අම්මා කියලා හිතෙනවා. හැංගෙනවා. අම්මා කියලා හැංගිච්ච ගමන් පින්වදින මහ පුදුම ගින්දරක් මතුවෙලා පිච්චෙන්න ගන්නව නේද? දැන් හිතන්නකෝ සතෙක් මැරිලා ඉන්නවා දැක්කත් අම්මා මැරිලා කියලා හැංගීමක් එනවා. නේද? ඇඬු කඳුලෙන් නේද ඉන්නේ හැමතිස්සෙම. එහෙනම් පින්වදින ඔය ඇඬු කඳුල නතර කරන්න නම් කරන්න තියෙන්නේ අම්මා මැරෙන එක නතර කරන එකද? එහෙම නැත්නම් අර ඛේද වාචකේ නතර කරන එකද? මේ මම කියලා හැඟෙන එක නතර කරන එක. හොඳට මතක තියාගන්න මමව නතර කරන එක නෙමෙයි. මොකද මම කියලා එකක් නැහැ. අපි කොච්චර බැනුම් අහනවද පින්වතුනි? සමහරු බැනලා කියන මම නැත්තම් මොකටද බල ඔය බැරියර් දාගෙන ඉන්නේ? ආ දැන් මට කියන්න අර බැරියර් දාලා ආරක්ෂා කරකලේ අර සහරන් මහත්තුරු බෝම්බ ගහන කාලේ මොකක්ද ආරක්ෂා කළේ? මොකක්ද ආරක්ෂා කළේ? කය. හැබැයි එහෙම අහපුවාට අපි උත්තර දෙන්න ගියේ නැහැ. ඇයි? ඒ ඇත්ත කතා කළ වැඩ නැති නිසා. ඒ ආරක්ෂා කළේ මම නෙමෙයි පින්වතුනි. يعني මමව නෙමෙයි ආරක්ෂා කළේ. මමව ආරක්ෂා කරන්න දිනනවා නම් පින්වතුනි මම ඕනේ දෙයක් කරනවා. ඇයි ඒ? ආරක්ෂා කරන දෙයක් නැහැ නේ ඔකේ. ඇයි? එහෙම එකක් නැහැ නේ. ආරක්ෂා කරන්න දෙකක් තියෙනවා. මොකද්ද ඒ? එකක් කය, අනිත් එක හිත. දැන් අපේ ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට හිතු භාවනා කරන්න දෙන්නේ නැහැ නේ. ආ එහෙනම් හොඳයි මහණුනානි, දැන් එහෙනම් අන්නර කැලියට ගිහිල්ලා ඔහේ භාවනා කරගෙන යන්නකෝ. එහෙම කියනවාද අපි කවදදක්? නෑ නෑ නෑ. අවුරුදු එකමාරක් යනකම් පැවිදි කරන්න ඉන්නේ. අවුරුද්දක් එකමාරක් තියාගන්න. මොනවද කරන්න කියන්නේ? ඉතින් ඉගෙන ගන්න එපා. පැවිදිලා මොකද පැවිදිනේ කුඹුරු කොටන්නේ? වැදෙලා කරන්න දෙයක් තියෙන්න ඉපයි ඉස්සෙල්ලා. එහෙනම් ඒක ඉගෙන ගන්න ඕනේ ඊට කලින්. ඒකට තමයි යම් කාලයක් මම කරන්නේ. මේ අපේ මේ තේර පරම්පරාවේ යම් කාලයක්
ඒ විදියට තියන්නේ. ඒ තියලි වෙරලා තමයි පැවිද්ද මොකද්ද කියලා තේරුම් කරලා දීලා මෙන්න මේක හැද මෙතනින් යන කරන්න තියෙන ඔන්න ඔය ටික කරගෙන යන්න කියලා. මොකද මේ විදිහට ඔය හිත කැඩුනොත් කැඩුනා නේද? ආය හදන්න බෑ නේද? කෙලින්ම ෆිස් සංකොට තමයි. ඒ කියන්නේ ඔබේ භාවනා වැඩසටහන වලට ආවට පස්සේ කියන්නේ කියන එක කරන්න ඉතිහායව කරන්න එපා. නැත්තම් වෙන්නේ ෆිස් සංකොටුවෙන් ඇම්බියුලන්ස් ගෙන්නන්න විතරයි. මොකද එතනින් එහාට අපි දන්නේ නැහැ සනීප කරන්නේ. මොකද පේන්නේ කද සනීප කරන්නේ. මදෙන් යන විදිහට පිසංගොඩුවේ බේත් කරන්නේ නැහැ ඔය පිසන්ට. පිසංගොඩුවේ බේත් කරන්නේ කාටද? ඔය කිමිකල් චේන්ජ් වෙච්ච අයට විතරයි. මොලේ කිමිකල් එකක් චේන්ජ් වෙලා අවුල් ගිය අයට විතරයි පිංගෙන් බේත් කරන්න පුළුවන්. අනිත් අයට බේත් කරන්න බෑ. අනිත් අය ඉන්ජෙක්ෂන් එකක් ගහලා පැත්තකට දාලා තියෙනවා. මානසික විකෘති හැදිච්ච අයට එලිම මානසෙම විකෘතයි ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ විකෘතිය හොයන්න යන්න ඕනේ කොහෙටද? කර්මජ රැහැනට. කර්මජ රැහැනට කියලා බලන්න මොකද්ද කර්මජ රැහැනේ මේ ඇදෙන මේ කර්ම බීජ වලින් මොකද්ද මේ වෙන්නේ ප්‍රශ්නේ කියන්නේ. ඒගොල්ලන්ගේ චෙක් කරන්න ඕනේ පින්වදිනේ කර්මජ ශරීරය ගිහිල්ලා. මේක චෙක් කරන්න කාගාට එක්ක යන්නේ නැවද? ඈ බුදුහාඳුන කාට එක්ක යන්නේ නැව. කර්මජ ශරීරය චෙක් කරලා බලන්න මොකද්ද මේ හැදෙන්න තියෙන්නේ දෙය කියලා. හැබැයි මේ කයේ කිමිකල් චේන්ජ් එකක් මොකක් හරි වෙලා මේක තියෙනවා නම් ඒ විසං කොටුව කියන මේ ඒ හොස්පිටල් එකේ බේත් කරලා සනීප කරන්න පුළුවන්. කෙමිකල් ඉම්බැලන්ස් එකක් නිසා නම් ඒක වෙන්නේ. ඒක කියන්නේ ලේසි නැහැ. ඒක නිසා අපි හිතන්නේ ඔබ ඔය කයයි හිතයි දෙක අපි ආරක්ෂා කරනවා. වෙන ආරක්ෂා කරන්න ඕකේ මොකෙක්වත් නැහැ. කිසිම සතෙක් ආරක්ෂා කරන්නේ නැහැ. මොකද කයට මොන හරි වුණොත් හිත හැදෙන්නේ නැතු යන ඕකේ. ඊට පස්සේ දැන් හැදෙන හිත නේද පින්වදින පිරිසිදු කරන්න තියෙන්නේ. ඉතින් හිත නම් පිරිසිදු කරන්න තියෙන පින්වදින ඔය කය දැන් හිත හැදෙන්නේ නැත්නම් කොහෙන්ද අල්ලන් ඉන්නේ හිත? නැහ හොඳ වෙලාවටනේ පින්විතනේ ඔය කයට ඔය හිතට ඔය කය හිරගයක් වෙලා තියෙන්නේ නේ. ඕකේ යන්න බෑනේ. හොඳ නැද්ද? ඈ යන්න බෑ. එහෙනම් දැන් මේ කියන එක දැන් ඇහෙනවා. ඇහෙන්න ඇහෙන්න පිරිසිදු වෙනවා. තේරුම් ගන්නවා දේවල්. දැන් ඕකේ උනේ හිත හැදෙන පරිසරය නැති වුණා. ඒක දැන් හිත හැදෙන්නේ නැහැ. දැන් කොහෙන්ද හොයාගෙන ඉන්නේ කියන්නේ කොයි නෑ එක ගිහිල්ලා ඊරියෙක්ගේ බඩකට ඇතුල් වෙලා. ඇතුල් වෙලා හැවත් දැන් කර්ම බීජ එතන තමයි බහින්න පටන් ගන්න. දැන් එතනද එතන ඉඳලා හැදෙනවා දැන්. දැන් මොහු කරන්න හම්බෙන්නේ නෑ. ඒක කියන්නේ ජීවිතේ වටිනවා. ජීවිතේ පරිස්සම් කරගන්න කියන්නේ කිව්වේ ඒක නිසා. එහෙනම් අපිට පරිස්සම් කරන දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද? ගතයි, හිතයි. සත් එක්ක පරිස්සම් කරන්න නෑ. ඒක හොඳටම මතක තියාගන්න. කවුරුද සත් එක්ක මරන්න આવත් එහෙම කියන්නේ? ඔය සත් එක්ක මරපන්. හැබැයි කයට අත තියන්න එපා. නේද? සතා මරුවට කමන්නේ කයට අත තියන්න එපා. දැන් බලන්න තථාගතයන් වහන්සේ මේ අපි මේ කතා කරන ත්‍රිමාණයේ දේශනා කළා තියෙන නිසා පින්විතනි. එවත් මේ පරමාර්ථ ධර්ම දේශනා කළා තියෙන නිසා භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන්නේ පරාජිකාව විදිහට සත්ව ඝාතන කරන්න එපා කියලා නෙමෙයි. පරාජිකාවෙදී සත්ව ඝාතන කරන්න එපා කියලා නෙමෙයි. සත්ව ඝාතන කරන්න එපා කියලා දැම්මනම් එහෙම ඔය කට්ට කයිදා ටික ස්වාමීන් වහන්සේ ළමකට පුළුවන් කියලා කියන්නේ ස්වාමීනේ. මම සතෙක්ව මෙරුවේ නැහැ. මං කළේ ඒ කය තලපේක විතරයි. කියන්න පුළුවන්ද බැරිද? මොකද පරාජික වෙන්නේ එහෙම කෙනෙක් මේ කවුරුද? ඒක නිසා තථාගතයන් වහන්සේ පරාජිකාව පනවද්දී දාලා තියෙන මොකද්ද? මේ හිතෙන් මේ කයෙන් හිත වෙන් කළොත් හෙවත් මේ කයේ හිත හැදෙන පරිසරය නැති කළොත් දැන් පුළුවන් නම් බේරෙන්න ඕකේ. කෙනෙකු වෙන මරණයක් නැහැ ඔය බොරු. නමුත් ඉතින් අම්මයි හිටියා කියලා දැනුණා. දැන් අම්මා මැරිලා කියලා දැනෙනවා. ඒක නිසා මහා වේදනයි. අම්මා ඉන්නකොට අම්මා මැරේ කියලා බය හිතෙනවා. අම්මා මැරුණාට පස්සේ අම්මා මැරුණා කියලා දුක හිතෙනවා. ඔන්න ඔය බයයි ශෝකයයි දෙකෙන් වෙලිලා තමයි පින්විතනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මොකද හේතුව මෙන්න මේ කියන මහා මලසෝණ. මකේනවද? මතු වෙනවා. අතොරක් නැතුව මතු වෙනවා. ඔබ ඔය හිනා වෙලා ඉන්නේ පුදුම වේදනාවකින්. පුදුම බයකින් ඔය ජීවත් වෙන්නේ.
පුදුම ශෝකයකින් ඔබ ජීවත් වෙන්නේ. පුදුම පීඩාවකින් ඔබ ජීවත් වෙන්නේ. හේතුව මෙන්න මේක මතුවෙනවා හැම වෙලාවකම. හුස්ම ගන්න බෑ පිටින් මේක මත. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හුස්මක් ගන්න තරම් වෙලාවක් මේ ජීවිතේ විශ්වාස නැහැ. ඔය ඇතිනා ගැඹුරු අර්ථ ඉස්සරහට පෙන්වන්න. හුස්මක් ගන්න තරම් වෙලා මිනිහ ජීවත් වෙන්නේ නැහැ. නිකමල ඉතල බලන්න. ඇයි? හිත හැදෙන පරිසරය නැති වෙච්ච ගමන් හිත හැදෙන්නේ නැත්තම් මැරෙන්නේ කොච්චර වේගෙන්ද? මේ උදා වෙච්ච හිත වැය වුණා ආයි හැදුන්නේ නැත්තම් දැන් කියනවා මක් වුණා කියලාද? දැන් කියනවා මලක් කියලා. මැරෙන්නේ විදුලියටත් වඩා වේගෙන්. විදුලියටත් වඩා වේගෙන් මැරෙන මිනිස්සු ජීවත් වීම ගැන හිතන එක නෙමෙයිද ලෝකෙ තියෙන ලොකුම විහිළුව? ඒකයි කියන්නේ මැරෙන එක නෙමෙයි හිතන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට මේක කෙලවර කරන එක. මෙන්න මේ විකාරය නතර කරගන්න එක. මේ විකාරය නතර කරගන්න නම් මේ විකාරයක් බව දකින්න ඕනේ. ගිය සතිය අපි කතා කළා අපි ඇඳෙන මිනිස්සුන්ට මෙන්න මේ ටික තේරිලා තියෙනවා. මිනිස්සු කියනවා ජරා කියනවා. හැබැයි මිනිස්සු කියන ජරාවයි බුදුහාඳුර කියපු ජරාවයි දෙකක් වෙනද? ඒකම මම කියන්නේ ගොඩ වෙලා යනවා මේක කියන්නේ. ඊළඟ සතිය මේකෙම පටන් ගමු. කොහොමරි ඊළඟ සතිය එන උත්සාහයක් දරන්න. එතන මොන වුණක් කමන්නේ? මේ බාකි කරත්තයක් හරි හදාගෙන එන්න උත්සාහයක් දරන්න. එදලා කොහොම හරි මේක අල්ලගමු. එංගදනි ඒකයි කියන්නේ මේවා මේ අවබෝධ වෙන්න වෙන්න පෙඟදනි මේ නිවීම කියන එක ආයි කතා දෙයක් නෑ. ඒක ලිපට වතුර දැම්මට පස්සේ ලිප නිවේවා කියලා අදිස්ථාන කරන දෙයක් නෑ. තථාගතයන් වහන්සේම දේශනා කරනවා පෙඟදනි කිකිලිය බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර දාලා ඒකට අවශ්‍ය කුකුළු ගන්ධයක් දෙනවනම් ඒ අවශ්‍ය රකවර්ණයක් දෙනවනම් ඒ අර බිත්තර උණුසුම් කරනවනම් ආයි ඒකෙන් පැටියෙක් එළියට ඒවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ කියලා. ඒකයි තියෙන්නේ. මේ අවශ්‍ය කාරණාව කෙරුණා නම් හරි පෙන්නේ. මේක හොඳට අවබෝධ කරගත්තා නම් මේ අවබෝධය තුළින් ඔබ ජීවත් වෙනවා නම් ඔබ ආයි මට්ටු කරන්න බෑ කාටවත්. ඔබ රිද්දන්න බෑ මේ ලෝකෙ ඉන්න කාටවත්. ඒකයි මේ මේ එදා ඉඳලා මේ දක්වාම හිටපු අම්මලා ටික ඔක්කොම මැරුණත් මින් විසින් ඔබට දුකක් හිතෙන්නේ නැහැ. හේතුව අම්මා මැරිච්ච නිසා නෙමෙයි මින් උදේ දුක එන්නේ. අම්ම මරුණාම දුක නම් පින්වතනි අම්ම අර එහා පැත්තේ ඇඳේ එක්කෙනාගේ ෆල්ස්නේ දැක්කේ. අම්ම එතකොට මැරිලා නේ හිටියේ. අම්ම මැරීම නිසා දුක හිතෙනවා නම් පින්වතනි ඔබටත් ඒ වෙලාවේ දුක හිතෙන්නේ නැහැ. මොකද අම්ම ඇත්තට මැරිලා නේ හිටියේ. අර ෆල්ස් දැක්කේ වෙන එක්කෙනෙක්ගේනේ. වංචාවක් නේ. නමුත් ඔබ හරි සතුටෙන් හිටියානේ. ඇතියන් තම මගේ අම්මා බේරුණා අනිත් එකනම මැරිලා. මං අම්මට මේවා ගෙනාවා. අපි පාටියක් දාමු අම්ම ගියාට අම්මා ආව ගෙදර ආවට පස්සේ ආදිවාසීන් එහෙම හරි සතුටෙන් කතා කළා ඒ ලයි. නමුත් ඒ ලයි අම්මා මැරිලා හිටියේ. එහෙනම් අම්මා මැරෙනවා කියන එක ඔබට දුකක් නෑ කවදක්වත් වෙනතට. නමුත් ප්‍රශ්නේ වෙන්නේ කොතනද? අර මගේ කියන හැඟීම වලට. දැන් ඒ වෙලාවෙත් බයෙන් හිටියේ. මැරිච්ච අම්මා ගැනත් බය හිටියා මැරේ කියලා නේ. ඇයි? ඒ වෙලාව වෙන්නේ මැරිච්ච අම්මා ගැන නෙමෙයි පණ පිටින් ඉන්න අම්මා ගැන. ඒ මගේ අම්මා පණ පිටින් ඉන්නවා. එහෙනම් දැන් මැරේ කියලා දැන් බය තියෙනවා. මෙන්න මේක හැදෙනවා පින්වතුනි හැමතිස්සෙම. හොඳට මතක තියන්න අනිත් එක. මේ මේක හැදෙන එකක් නිසා මේක තියෙන එකක් නෙමෙයි. මේ හැඟීම හිතක් හිතක් නැර ගොඩ නැගෙන එකක්. මේක හැදිලා තියෙන එකක් නෙමෙයි. නමුත් ඔබට පුංචි කාලේ ඉඳලම දැනුණ මොකද්ද? මම ඉන්නවා කියලා. මේ දැන්නේ මේ අපි අපබ්‍රංශ කියන්නේ මං ඉන්නවා කියලා හැංගෙනවලු මේ ඔක්කොම. ඔය දැන් අහගත්තේ හින්දානේ. නමුත් ඉස්සර ඉඳලා මොකද්ද හිතුනේ? මං ඉන්නවා. මං දැන් පොඩි. මං දැන් තරුණයි. මං දැන් වයසයි. ওই විදිහට හැංගුණා. ඒ හැංගෙන විදිය මං ඔබට පෙන්වන්නම්. මේ බලන්න. නිල් පාටයි රතු පාටයි තියෙනවා. දැන් මේ පාට ගන්නෙ මම මේ ලියලා තියෙන එක පාට ගාලා තියෙනවා කියලා හිතන්නේ. හරිනේ? එතකොට නිල් පාට ගාලා ආයි සුදු පාට ගන්නවා. ආයි නිල් පාට ගාලා කහ පාට ගන්නවා. ආයි නිල් පාට ගාලා දුඹුරු පාට ගන්නවා. හරිනේ? හා.
දැන් ඔබට පේන තියෙන මොකක්ද? ඔබට පේන තියෙන මොකක්ද? නිල් මොකද වෙන්නේ? නිල් රතු සුදු කහ දුඹුරු. ඔහොම නේද ඔබට පේන්නේ තියෙන්නේ? හැබැයිදනේ එහා පැත්තේ වෙනසක් උන්නේ නැහැනේ, ඒකමනේ හැදුනේ. නිල් ඇයි එහෙම නෙමෙයි මුලින් හැදුනේ ඕක. නිල් රතු. අපි පාට ගෑවේ එහෙමනේ. නිල් රතු. ඊට පස්සේ නිල් සුදු, නිල් කහ, නිල් දුඹුරු. ওই විදිහට තමයි පාට ගෑවේ. නමුත් අරක ගාල දින ඔක්කොම මොන පාටද? නිල් පාටනේ. ඒක නිසා මොකද වෙන්නේ? බැලුවම පේන්නේ මොකද්ද? ඔක්කොම එකට දාලා බැලුවට පස්සේ පේන්නේ නිල් පාට මේ පසුබිමේ රතු සුදු කහ දුඹුරු ගාල කියලා. මේක වෙන්නෙත් එහෙමයි. මම කියන එක ඒ වෙලාවේ හැදෙනවා. රූපයක් දැක්කා. කො? මම සද්දයක් ඇහුවා. මම අත ඉස්සුවා. මම ඇවිද්දා. සින්දුවක් කිව්වා. දැන් අර ටික එකතු වුණාම මොකද්ද කරලා තියෙන්නේ? මම අත උස්සුවා, දිව්වා, නැටුවා, රූප දැක්කා, සද්ද ඇහුවා. අන්න ඒකයි පිංගසනේ. එකම දෙයක් දිගටම සිද්ධ වුණා, අනිත් එක වෙනස් වෙනස් විදිහට සිද්ධ වුණා. එතකොට අර එකම විදිහට සිද්ධ වෙච්ච ටික එකතු වෙනවා. එකතු වෙලා වෙනම හැඟීමක් එනවා. එදා ඉඳනම මං හිටියා මොනවා කර කරද? මෙන්න මේවා කර කර. ඒකයි ඔය මම කියන හැඟීම එදා ඉඳලා තිබුණා වගේ දැනෙන්නේ. එහෙම නෙමෙයි වෙන්නේ. හිතක් හිතක් නැර ඒකත් හැදෙනවා. දැන් හිතක් හැදෙන විදිය කියන ටක් ගාලා බලන්න. අපි මෙතනින් නතර කරමු. දැන් එනවා අපරාදෙන් නැත්තම් ගොඩ පෙදාම. එතකොට හිතක් හැදෙන විදිය කියන්න බලන්න. ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා චක්කු විඥානයේ හැදිලා මන හැදෙනවා. ඕක නේද සම්? හා. ඊළඟ තව එකක් වුණා. කනයි ශබ්දයයි ඇවිල්ලා සෝත විඥානයේ හැදිලා මන හැදෙනවා. නේද? ওই ක්‍රමය නේද යන්නේ? නෑ අනිත් ඒවත් ওই විදියට වෙනවා. හා දැන් එතකොට මේකේ මේ මන විසින් දැන අඳුනගත්තේ මොකද්ද? රූපයක්. එතකොට හිතන්න ඔන්න රූපයක් දැනෙනවා. මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? රූපයක් දැනෙනවා. හේවත් රූපයක් හැඟෙනවා. රූපයක් හැඟෙනවා. ශබ්දයක් හැඟෙනවා. ගන්ධයක් හැඟෙනවා. රසයක් හැඟෙනවා. ස්පර්ශයක් හැඟෙනවා. අරමුණක් හැඟෙනවා. ඔය හැඟෙන හැම වෙලාවකම වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා පින්නතනි මම කියලා එකක් හැංගෙන්න පටන් ගන්නවා. මේක හැංගෙන වෙලාවේ ඒකට සමගාමීව තවත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා, ඒ යාන්ත්‍රණය තමයි ඔබට තාම කිව්වේ නැත්තේ, ඒක තමයි දුක්ඛාරය සත්‍ය පෙන්වන යාන්ත්‍රණය. අද කරන්න වෙන්නේ නැහැ. පණ ගැට ගහගෙන ඉන්න. මටත් ඕනේ තියෙනවානේ මේ පුළුවන් නම් ටැබ්ලට් එක දාන්න කමන්නේ, ඔකට දාලා දාන එකපාර. ඔබට නිවන් දක්වන්න තියෙන උවමනාව මාගව තියෙන එක. කොච්චරද කියලා ඔබට හිතා ගන්නවා බෑ. එන කොහොමහරි උනන්දු වෙන්න මේක කරගන්න. හැබැයි බොහොම කල්පනාවෙන් පිස්සු හදා ගන්න එපා. බොහොම කල්පනාවෙන්. මොකුත් භාවනා කරන්න යන්න එපා මේ වෙහෙම. භාවනා කරන්න කලින් මක් වෙන්න ඕනේද? තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න තමයි බාන මරදගෙන බැටන් එක අතට අරන් දුවන්න. අනිත් එක අරේ දුවනකොට මෙහෙ දුවන්න පටන් ගන්න එපා. මේ මූ භාවනා කරන්න යන්නේ නැහැ. භාවනා කියන්නේ මොකද්ද? මේක හිතන එකනේ. මේ සම්බන්ධව ඔබ හිතන්න, මොකටද හිතන්න පටන් ගන්න. හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? වෙනත් යාන්ත්‍රණයක් කරහා මෙන්න මෙතන මේ මනට රූපයක් හැඟෙන වෙලාවේ තව එකක් හැඟෙනවා. මොකක් කියලාද? මම කියලා හැඟෙනවා. මේකද මං තාම මම කියන එකේ තේරුම ඔබට කිව්වේ නැහැ. ඒකත් අපි ඊළඟ සතියේ තමයි කතා කරන්නේ. මම කියන එකට තේරුමක් තියෙනවා. මම කියන්නේ හැඟීමක් මිසක් වචනයක් නෙවෙයි. නමුත් සුද්දට කවදක්වත් මම කියලා එකක් හිතෙන්නේ නැහැ. ඔබ හිතනවද මේකද මම කියලා එකක් හිතනවා කියලා සුද්දට?
මම කියල එකක් අඳුරන්නේවත් නැහැ. එහෙනම් ඒකට හිතෙන එකක් ඇති නේ මොකක්ද? ඒකට හිතෙන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තමයි එයා අයි කියලා පිට කරන්නේ. හරකටත් ඇහෙන හැඟීමක් එන්නේ. ඒක තමයි ඒක උම්බෑ කියලා පිට කරන්නේ. හැබැයි උම්බෑ කියන්නේ හැඟීමට නෙමෙයි. හැඟීම ආවට පස්සේ පිට කරන වචනෙට. එහෙනම් අපි හොයාගන්න ඕනේ නේද මොකද්ද ඒ හැඟීම කියලා. ඒක ලොකු කතාවක්. මේ කතාව සම්පූර්ණයෙන්ම කියන්න ඕනේ මේ හැඟීම මොකද්ද කියන එක. ඒ එක වචනෙන් කිව්ව හැකි. නමුත් මේ වචනේ තේරුම් ගන්න නම් අර කතාව කියන්න ඕනේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය දුක්ඛාර සත්‍ය කොටස අපි ඉවර කරනකොට ඔය ටික ඔක්කොම ඔබට ඇවිදලා තියෙයි ඔළුවට. මම කියන්නේ මම කියන හැඟීමෙන් මොකද්ද ඔය දැනෙන්නේ කියලා. ඔප්පු කරලම පෙන්නනවා පේනද? ඒක කිසි ගැටලුවක් නැහැ. ඔබ කල්පනාවෙන් අහන් ඉනවා නම් ඔබට ඔප්පු වෙන විදිහට කරුණු කියනවා. දැන් මේවා පෙන්වීම මොකටද? ඔබට ඔප්පු කරන්න. මොකද අපිට ඕනේ කොහොමද මේක ඔබට ඔප්පු කරගන්නනේ? නැත්නම් මේ හිත පිළිගන්නේ නැන්නේ මේක. අනන්ත සසර පුරාට හිතන් ආපු මේ එකපහට මේ අපි කිව්වා කියලා පිළිගන්නේ? එහෙම පිළිගන්නේ නැහැ. එන්න හිතට ඒත්තු ගන්නන්න ඕනේ. හිත පිළිගත්ත කරුණුවලීම මේ දේවා. හිතේ තියෙන අත්දැකීම් හිතට වෙච්ච ඒවා ඒ ඔක්කොම හිත දන්නවා. එහෙනම් ඒකට අනුකූලව තමයි අපි මේ හැම එකක්ම පෙන්වන්නේ. හරි. එහෙනම් දැන් මට කියන්න මොන හෙනයක්ද මේ පාත් වෙන්නේ කියලා. මේ රූපේ හැංගෙනකොටම වෙන පැත්තකින් ඇවිල්ලා එකපාරට මම කියන හැඟීමක් මේකට මිශ්‍ර වෙනවා. දැන් කියන්න ඔක්කොම මොකක්ද දැනුනේ කියලා? මම රූපයක් දැක්කා. මේ රූපයක් හැංගෙනවා කියන එකවත් පිළිගන්න කැමති නැහැ මම කියන එක එනකොට. එතකොට එන්නේ දැක්කා කියන එක. ඊළඟට මෙතනින් එනවා ශබ්දයක් හැඟුණා. ඒත් එක්කම ශබ්දයක් හැඟෙනවා කියලා දැනෙනකොටම මොකද වෙන්නේ? අර පැත්තෙන් මම කියලා එකක් හැඟෙන්න පටන් ගන්නවා. ওই දෙක එකට එකතු වුණාට පස්සේ මොකද උනේ? මම ශබ්දයක් ඇහුවා. මට රසයක් දැනුණා. මට පහසක් දැනුණා. මට සුවඳක් දැනුණා. ඔන්න ඔය විදිහට පින්වතුනේ. මේක අර මම කියන එක ඇවිල් හැම එකදීම එනවා. දැන් අපි මෙතන මනෝ සංකාරයක් කරනවා. මනෝ සංකාරයක් කරන වෙලාවෙත් මම එනවා. එතකොට මොකද කියන්නේ? මම මේ හිතනවා. කාය සංකාරයක් කරන වෙලාවෙත් මම මේ කරනවා. වචී සංකාරයක් කරන වෙලාවෙත් මම මේ කියනවා. බලන්න පිංගදෙන ඔබට මේ ජීවිතේ කිසිම දවසක ඕක නොදැනී ගිහිල්ලා නැහැ නේද? මොනව කළත් හැඟුණ එක දෙයක් මොකද්ද? මම කියලා. ඒක නිසා කවුරුත් පිළිගන්න ලෑස්ති නැහැ මම කියලා ඒ වෙලාවේ හැඟෙනවා කියලා. හැමෝම හිතන් ඉන්නේ එදා ඉඳලා අද දක්වා මම හිටියා. ඒක එහෙම හිතන එකේ වැරද්දක් නැහැ නේද පිංගුදෙන? මොකද අතොරක් නැතුවම හැදිච්ච හැම හිතකම ඔය මම කියන යාන්ත්‍රණය වැඩ කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුදෙන ඔන්න ඔය මම කියන එක මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒක නැති කරන්න පුළුවන් බවත් ඒක නැති කරන මාර්ගය. එහෙනම් දැනට ඔළුවේ තියාගන්න චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සින්තුනේ. මෙන්න මේ හැඟීම නතර කරන්න. මමව අයින් කරන්න නෙමෙයි. මමව අයින් කරන්න බුදුරු ලෝකෙට ඕනේ නැහැ. ඇයි ඒ? නැති එකක් අයින් කරන්න බුදුවරු මොකටද? මටත් බැරියයි. අයින් කරන්න දෙයක් නැහැ මේකේ. මම වයින් කරන්න නෙමෙයි පිංගතනේ. මම කියලා හිතෙන එක මේ හැඟෙන එක අයින් කරන්න. ඔකට හොඳම උදාහරණයක් තමයි අවසාන වශයෙන් කියන්න. අවසාන වශයෙන් දැන් කීපයක් කිව්වා. ඈ? ඔකට හොඳම උදාහරණයක් තමයි පිංගතනේ. ඔබ ඉතල බලන්න මේ අවස්ථාව හීනයක් දකින්න. හීනයක් දකින්න වෙලාව. බය වෙනවද නැද්ද? ඔබ බොහොම භයානක හීනයක් දකින්න වෙලාව. බය වෙනවද නැද්ද? බය වෙනවා. දාඩිය දානවද නැද්ද? දාඩිය. ශාරීරික ක්‍රියාකාරීත්වය ඔක්කොම සිද්ධ වෙනවා. බය වෙන ඒවා ඔක්කොම සිද්ධ වෙනවා. නේද? නමුත් ඇත්තටම උනාද?
හැබැයි ඇත්තටම බය වුණාද නැද්ද? නමුත් ඇත්තටම යකා ආවද? ඇත්තටම යකා ආවද? නෑ. නමුත් බය වුණාද නැද්ද? බය වුණා. ඇත්තටම මේවා ගින්දර විදියට දැනෙනවා. මේ වයසට යන එක නෙමෙයි මේ තියෙන්නේ. මේ ජරා කිව්වේ වයසට යනවට නෙමෙයි. මම වයසට යනවා කියලා දැනෙන හැඟීම නිසා හටගන්න ගින්දර මේ තියෙන්නේ. මේ ඔක්කොම හැඟීම් පින්වතුනි. මේ එකක්වත් ඇත්ත ඒවා නෙමෙයි. මේ ඔක්කොම හැඟීම්. මේවා ඇත්ත ඒවා නම් කොහොමද රහතන් වහන්සේ මේවෙන් ගැලවෙන්නේ? නේද රහතන් වහන්සේ වයසට යන්නේ නැද්ද? ඉතින් වයසට යන එක දුකක් වෙන්නේ කොහොමද එහෙනම්? ඒක හදෙන්නේ. වයසට යන එක දුකක් නෑ. මේ ජරා දුක කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මම වයසට යනවා කියන හැඟීම පේනද? මේ වචනයක් වචනයක් නෑන හරි වටින දේවල් තියෙන ඔබ මේක වචනයක්ව මිස් කරන්න නැතුව අල්ල ගන්න ඕනේ. මේ ජරා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මම වයසට යනවා කියලා දැනෙන හැඟීමට. අන්න ඒක රහතන් වහන්සේට නෑ. නමුත් වයසට යනවා කියන එක වෙනවා. වැටුණා. මේ එකක්වත් ඔය අද මේ ලෝකේ ඉන්න වැඩි හරියක් දෙනා හිතාගෙන ඉන්නව නෙමෙයිනේ. මේ ඔක්කොම හැංගීම් පෙඟත. ඒකයි කිව්වේ ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලා. මේ ඔක්කොම ජාතිපච්චයෙන් හැදෙන ගින්දර. ජාතිය ප්‍රත්‍ය කරගෙන හැදෙන ගින්දර මේ තියෙන්නේ. එකදෙනේ ජාතිය කියන්නේ ඉපදීමට කියලා ගත්තොත් ගාන්ට ගැලපෙලා යනවා කියලා දට තේරුණා කියලා හිතා ගන්නවා. කරන්න දෙයක් නැහැ තේඟතේ. ඒකනේ ලෝකයේ හැම හිතාගෙන ඉන්නේ ඒද ගැලපෙන නිසානේ. ආහා ඒක ඊළඟ සතේ. දැන් ඉතින් බලල මල්ලෙන් එළියට පැන්නනේ. මාත් එක්ක පැන්නවනේ. එහෙනම් එතනින් නතර කරමු. පින්වතුනි. ඔය මම කියලා කියන්නේ නෙමෙයි ජාතිය කියලා කියන්නේ පින්වතුනි. හැබැයි තර්ක කරන්න යන්න එපා කිසිම කෙනෙක් කරුණාවෙන් මම ඔබට කියන්නේ. ඔබ වැරදි කිව්වොත් මොකද කියන් තියෙන්නේ? සමාවෙන්න අපි හරියට කොහොම හරි ඉගෙන ගන්න උත්සාහ කරන්න. එච්චරයි. තේරුණාද කියන එක? මොකද පින්වතුනි මේක ඔප්පු කරවන්න පුළුවන් මේ දහම තේරුම් ගන්න උතුම එකක විතරයි. හිතන්නකො මේක මොන පාටද? බොරුනේ. මේකට පාටක් නැහැනේ. නමුත් දැන් මේක කිව්වොත් එහෙම සයන්ස් දන්නේ නැති මිනිහෙක් එක්ක ඒ මිනිහා පිහියනොත් අනින ගන්න නැද්ද අපිට? මොන පාටද මේක? ඔබට පේන එක මං අහන්නේ. ඔබට පේන එක මේ ඔබට මේන්නේ මොකද? නිල් පාටට. නමුත් සයන්ටිස්ට්ලා ප්‍රූව් කරලා තියෙනවා පින්වතුනි මේකට පාටක් නැහැ මේ ඔබගේ හිතට දැනෙන සංවේදනය කියලා. මේකේ තියෙන්නේ පාටක් නෙමෙයි මේකේ තියෙන්නේ වර්ණකයක්. මේ කිමිකල් එකක් මේ තියෙන්නේ. මේ කිමිකල් එකට මේ ආලෝකය වැහෙනාට පස්සේ යම් ශක්ති කොටසක් උරාගෙන ඉතුරු ශක්ති කොටස පිටත් කළාම අන්නේ ශක්ති කොටස ගිහිල්ලා හෙවත් කම්පන කොටසක් ඒ කම්පන කොටස මේ ඇහි තියෙන කේතු සෛලයේ කම්පනය කරවලා අන්න එතනින් ඉලෙක්ට්‍රික් සිග්නල් එක මොළයට යවලා මොළෙන් ඒකේ සිග්නල් එක හිතට යවුවට පස්සේ හිතට හැංගෙන්න පටන් ගන්නවා. මේක මොන පාටටද? නිල් පාටට. මේ හෙන්න මුලාවක් මේ තියෙන්නේ. නමුත් එතනින් මේ සයන්ස් බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති මිනිස්සෙකුට අපි කිව්වොත් එහෙම මේකට පාටක් නැහැ කියලා ඒ මිනිස්සෙත් එක්ක තර්ක කරලා දිනන්න පුළුවන්ද කියලා මට කියන්න. එහෙනම් මේවා තර්ක කරන්න යන්න එපා. මං කියන්නේ ප්‍රශ්න ඇති කරගන්න එපා පින්වතුනි සහ ප්‍රශ්න ඇති කරවන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද? තව අහිංසක මිනිසුන්ට මේක කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද ඔබ දන්නවා අපි ලෝකයේත් එක රණ්ඩු සරුවල් වලට යන පිරිසක් නෙමෙයි. ඒ නිසා අපි පැත්තකට වෙනවා එහෙම වුණාට පස්සේ. ඒකයි තේ. ඒ නිසා ඔබ කාත් එක්කවත් මේවා තර්ක කරන්න යන්න ඕනේ. ඔබ කාටවත් නොකිය හිටියන ඉවරයිනේ වැඩේ. සුදු මිනිස්සෙක් වෙන්න කියලා කියන්න. සුදු මිනිස්සෙක් වෙනකොට පින්වතුනි මේ මිනිහට පින් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මේ මිනිහට පාර හැදිලා එනවා මෙතනට එන්න. හෝ ඔබ කියන එකක් විශ්වාස කරන මට්ටමට මානසිකත්වයේ හැදේ. අවුරුදු දෙකක් තිස්සේ ඔබට මේ කොරෝනා හැදිච්ච කාලෙම ඔබ ඉඳලා කිව්ව නේද? දෙයක් තියෙනවා කියන්න නමුත් ඔබ පින් කරන්න ඔබ පුළුවන් තරම්
බොහොම ප්‍රසාධිතකින් ජීවත් වෙන්න පව් කරන්න එපා කිය කිය සුදු මිනිහෙක් වෙලා ඉන්න කිය කිය අවුරුදු 230 මොක තමයි කියුවේ. මොකටද ඒ පරිසරය හදන්න. ඔබත් සමහරට හිතන්නේ නැති සුදු මිනිහෙක් වෙන්න කියනවා, සුදු මිනිහෙක් වෙන්න කියනවා. ඉතින් කමන්නේ කරමුකෝ. දැන් කොවිලේ හරි කියන්නේ නැත. එහෙම ඉන්නේ නැති. තව කට්ටියක් කියන්නේ නැති පින්සෙනි. ඔය සුදු මිනිහෙක් වෙන්න කියනවා. හොඳට කඹුර ගන්න නැති ඔය හැදන්නේ දන් දෙන්න කියලා කියන්නේ අපිට හැමදාම ඔය දානේ නැතුව ඇති එනවා. ඔකුල් දාන් ටිකක් එන ගින්දෙම. ඕමත් හිතලා නැත්තම් උන්ගෙන් බඩන්නේ නැහැ. බන කියන්නේ නැහැ. මේ සුදු මිනිස්සු වෙන්න කතා කරනවා. අපි අයියන් අර පන්සලට කියලා ගියා ඇති. අපි නියන් මේ එහා පැත්තේ කන්ද වගේ පින්සෙනි. ඔය කන්දට නරි එනවා. ටික කාලයක් ඉන්නවා. ඊට පස්සේ මක් එනවා. යනවා. ඊට පස්සේ තව නරි එනවා. ආයි ඉන්නවා. යනවා. ඕක තමයි විදිය. ඕකේ පදිංචි වෙන සිංහයොත් ඉන්නවා. ඉතින් ඔබ වෙන්න පුළුවන්. මේකයි තියෙන්නේ. ඉතින් අපි ඒකට කියා කරන්නේ නැහැ වෙනද. සමහර අය අපිට බනිනවා හොඳටම බැලලි වෙලා ආයි දවසක් කියනවා අපි හරි පැහැදීමක් ඇති වුණා වහන්සේලා ගැන. ඉතින් ආයි මොකද අපිට කියන්නේ? අපි බනින්න කිව්වෙත් නෑ. අපිට පැහැදෙන්න කිව්වෙත් නෑ. ඒක අපිට කාරණාවක් නෙමෙයි. ඔබ බැන්න වේවා, ඔබ පැහැදුනා වේවා. ඒ හැමදේම ඔබ කරගත දේවල්, ඔබ කරගත දේවල් ඔබ අරන් යාවි, මා කරගත දේ මා අරන් යාවි. ඔච්චරනේ සංකල්පේ. ඒක ඒක නිසා මම ඔබට කරුණාවෙන් කියන්නේ නැවතත් අපි මේවා ගොඩ ඔබ ඔළුවට ගන්න, ඔළුවට අරගෙන ඔබ හොඳට හිතලා බලන්න, ඔබ අරිහත් ඵලයේ පූර්ණේ කරන්න, අරිහතුන් වහන්සේ නමක් විදිහට ඔබට පුළුවන් ලෝකෙට දහම් දෙන දවස. ඊට කලින් ඔබ දහම් දෙන්න පටන් ගත්තොත් එන්නේ මොකද්ද? ඔබ වටේට පොඩි පිරිසක් එක තියෙනවා. ඊට පස්සේ ඉතින් මං තමයි ඉතින් ලොක්කා. අන්තිමට මොකුම් මතක නැහැ. මම කියන්නේ හැංගීමක් කියලා මතක නැහැ. මං සෝතාපන්නයි කියලා තියෙනවා ඊට පස්සේ. ඔබට මේවා තේරෙනකොට තේරේ සිංහතුනි යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණාම මෙන්න මේ ටික තේරිලා සෝතාපන්න ඵලයට පත් වෙන්නේ ඒ කෙනාට අවශ්‍ය වේද කියලා මං සෝතාපන්නයි කියලා කියන්නේ. ඒකම ඔබට කියන හැබැයි එහෙම කියන්න බෑ කියලා එකක් නැහැ. කියන්න අයිතියක් තියෙනවා. රහත් වුණා කියලා කියන්න අයිතියක් තියෙනවා. බුදු වුණා කියලා කිව්වා. ඒව කියන්නයි තියක් තියෙනවා. නමුත් මං කියන්නේ පිංගදෙන කාට හරි ඕන නම් එහෙම මම උඹලා කාටවත් බැරුණානේ. මං පොතවන්න. එහෙම හිතෙන්නේ කොහොමද කියලා කියන්නේ මේ. පිංගදෙන අපිට නම් මාත්‍රයක් හරි මම කියන හැඟීමක් එහෙම ආවොත් එහෙම පුදුම පිළිකුලක් දැනෙනවා. මොකද හේතුව අපි දන්නවනේ මේ ඔක්කොම ගින්දර ඇති කරන්නේ මේක කියලා. මේම හැඟීමක් හරි ආවොත් එහෙම මොකක් හරි දෙයක් කරන්න කියලා තියෙනවා. මඟ වඩනවා. එච්චරයි තියෙන්නේ. ඉස්සර අපි මඟ වඩනවා පින්වතුනි ඔබ කාව හරි දැකලා ලස්සනයි කියලා හිතුනොත් එහෙම මඟ වඩනවා පින්ව. කාමයක් හිතිරණ නැහැ අපිට කවදක්වත්. නමුත් ලස්සනයි කියලා හිතුන නම් එහෙම ගිහිල්ලා මඟ වඩනවා පින්වතුනි අපි මොකද ඒ තරම් අප්පිරියයි. එන ඔබ ලස්සන ඇති. නමුත් ලස්සන කියලා කියන්නේ පින්වතුනි මේ පීඩාවෙන් නිදහසෙන කොට දැන් හැංගීමක්. එහෙනම් මම හොඳටම දැනගන්නේ නැහැ මම පීඩාවෙන් ඉඳලා තියෙන්නේ කියලා. ඒක නෙමෙයි රූපයක් දැකලා ලස්සනයි කියලා හැඟුනේ. නැත්තම් මේ ඔක්කොම ලස්සනයිනේ. ඇයි එකක් විතර ලස්සන වෙන්නේ? එහෙනම් ඒ වෙලාවට අපි කරන්න ගිහිල්ලා මඟ වඩනවා. ලස්සනයි කියලා දැක්කත් මඟ වඩනවා පින්වතුනි. මේ හැංගීම එහෙම ආවොත් එහෙම මඟ වඩනවා පින්වතුනි. මේ හැංගීම අහම අපි මඟ වඩනවා නම් මේක මහා පුදුම පිළිකුල් ජනක නම් අපිට පින්වතුනි. ඒකයි කියන්නේ මේ කක්කටියක් අතේ තියන් ඉන්න පුළුවන් පින්වතුනි මේ හැංගීම එනවට වඩා. එහෙනම් දැන් හිතලා බලන්න මේක කී කී හැමතැනම යයිද කියලා. මේ මං කක්ක කක්ක කී කී යයිද හැමතැනම. මේක දැනනකොටත් මහා අප්පිරියයි. එම මග බලන්නේ මේක නොදැනෙන්නේ නැහැ. මේක දැනෙන්නේ නැතුව යන. දැනෙන්නේ නැති මොනවද දැනෙන්නේ නැති එතකොට? ඇහැට රූප පේන්නේ නැද්ද? කන්න ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඒ ඔක්කොම වෙනවා පින්වදනේ. ඊට එහා පැත්තෙන් තව යාන්ත්‍රණයක් වෙනවා කිව්වේ. අන්න ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි නතර කරන්න තියෙන්නේ. ඒක ඔබට පෙන්වන්න. එහෙනම් දැන් බලලා මල්ලෙන් එළියට පැනපු නිසා ඔබට කියන්නම්. පින්වදනේ තථාගතයන් වහන්සේ ජාති කියලා දේශනා කළේ මෙන්න මේ මම කියලා හැඟෙන හැඟීමට. දැන් බලන්න ජාතිපච්චයා ජරාව දුකයිද නැද්ද? මම කියලා හැඟීම නිසා හටගන්න මම ජරාවටපත් වීම දුකයිද නැද්ද? මම මැරෙන එක දුකයිද නැද්ද? මට ශෝක වෙන එක දුකයිද නැද්ද? මට පරිදේ වෙන එක දුකයිද නැද්ද? මෙන්න මේ ඔක්කොම පින්විතනේ දුක්ගොන්නට වැටුනේ මොකක් නිසාද? අන්න මම නිසා. එහෙනම් මතක තියාගන්න ජාතිපච්චයා 11 මහා ගින්න. ඔය ගින්දර 11ම හටගන්නේ මොකක් නිසාද? ජාති ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ කතමං චාවුසෝ ජාති කියලා අහලා. ජාතිය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනකොට
ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති කියලා. ඔය දේශනා කළාට පස්සේ මේ සාමාන්‍ය ප්‍රජාවට හිතෙන්නේ පින්තුනේ, ජාති වෙලා සංජාති වෙලා මෞකසට ඔක්කන්ති වෙලා මෞකසේ අබිනිබ්බති වෙලා ඊට පස්සේ ස්කන්ධයන්ගේ පහළවීම ලැබිලා ඊට පස්සේ ආයතන ප්‍රතිලාභය ලැබෙනවා. අන්න ඒක හෙවත් සත්වයාගේ ඉපදීම ගැන තමයි ඔය කියලා තියෙන්නේ කියලා. කරුමේ කියන්නේ ව ගන්නට ගැළපෙන හැටි. ඒව ගන්නට එහෙම වෙනවා වින්දනේ. සත්‍යව උපදිනව නෙමෙයි. මේ මව කුසෙන් දරුවෙක් පිළිසඳ ගන්න අවස්ථාව වෙනකොට ಜಾති අවස්ථාව පූර්ණ වශයෙන් කර්මජෝ සිද්ධ වෙලා සංජාති වෙලා ගන්ධබ්බ අවස්ථාවට පත් වෙනවා. ඊට පස්සේ ඔක්කන්ති වෙලා ගන්ධබ්බය ඒ ඊට පස්සේ අබිනිබ්බත්තියට පත් වෙනවා. අබිනව ඉපදීමක් ඇතුලේ ආයෙ සිද්ධ වෙනවා. ඒකයි අර අර එකක්වත් මතක නැත්තේ. ඒ අබිනිබ්බත් වෙලා ඊට පස්සේ ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙලා ඊට පස්සේ ආයතන වැඩිනාමිය ලැබුවා. එහෙනම් ආයතන වශයෙන් දැන් දැනෙන්න පටන් ගත්තා. ඒක හරි. නමුත් සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළේ ඕක ගැන නෙමෙයි පෙන්සෙ. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළේ මොකද? මේ මම කියන හැඟෙන එක කොතන 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 තියෙනවද? ಜಾති කියන තැනක් තියෙනවා, සංජාති කියන තැනක් තියෙනවා, අබිනිබ්බත් ඔක්කන්ති වෙන තැනක් තියෙනවා, අබිනිබ්බත් වෙන තැනක් තියෙනවා, කන්දා ස්කන්ධයන්ගේ පහළ වෙන තැනක් තියෙනවා, ආයතන ප්‍රතිලාභ වෙන වෙන තැනක් තියෙනවා. අතොරක් නැතුව ඔය හැම තැනකම මොකක් වෙනවද? මේ මම කියන හැඟීම හෙවත් මේ කියන ಜಾතිය තියෙනවා. එහෙම නැත්නම් පින්වදනේ ගන්ධබ්බයම මෙරුවම වැඩේ ඉවරයි. ಜಾතිය කියන්නේ මව කුසෙන් එළියට එන එක නම් පින්වදනේ ගන්ධබ්බයම මරපුවම වැඩේ ඉවරයි. එහෙනම් බඩ ඇතුලේදී ළමයි මරන්නේ මිනිස්ස. එහෙනම් ඉවරයි. මොකුත් දුක නැහැ. ඉවරයි. එහෙම වෙනවද? නැහැ. ಜಾති ප්‍රහාණයෙන් තමයි දුක හැදෙන්නේ. දුක නිරුද්ධ වෙන්නේ ಜಾතිය ප්‍රහාණය කළාම. තථාගතයන් වහන්සේ ಜಾතිය කියලා දේශනා කළේ පින්වදනේ. මම මෙහෙම වචනයක් දාලා කියන්න අපිට තේරෙන විදිහට. එතකොට හරිනේ. නැත්නම් අයිති කරගන්න හොඳ නැහැනේ. හැම දෘෂ්ටියකටම ඉඩ තියෙන්න ඕනේ. හැම කෙනාම කියන්නේ තථාගතයන් වහන්සේ මේකයි කියලා දෙන්නේ කියලා. ඒක කිසි වැරද්දක් නැහැ. පිටින් තථාගත අපි ඒක හරියටම කිව්වොත් එහෙනම් මොකද කියන්නේ? තථාගතයන් වහන්සේ කිව්වා කියලා අපිට වැටහෙන්නේ. මෙන්න මේ මම කියලා හැඟෙන හැඟීම තමයි ජාතිය කියන්නේ. ත්‍රිපිටකේ මොන සූත්‍රය අධ්‍යයනය කළ බැලුවත් සිංහසනේ උණ පුරුක දැම්ම වගේ හරියට හරි. ඒක නිසා තමයි අපි මේ තරම් සතතින් ඉන්නේ. නමුත් තාම අපි කිව්වේ නැහැ මම කියන්නේ මොකද්ද කියලා. නමුත් අපි ජාතිය කියන්නේ මොකද්ද කියලා අපි පෙන්වලා තියෙනවා. අපි ඊළඟ සතියේ කතා කරමු. මම කියන්නේ මොකද්ද? අත්ත් අනත්ත් කියන්නේ මොනවද? අය ඔක්කොම ආත්මයි අනාත්මයි කියලා හදාගෙන සිංහසනේ. අපිට පේන විදිහට නම් නිවන කියන එක පලාතක එන්නේ නැහැ. ආත්ම කියන්නේ බමුණු හදාගත්ත වචනයක්නේ. බමුණට බුදුහාඳුරෝ දන්නේ, බුදුහාඳුරෝන්ගෙන් අහගත ධර්මයක් තමයි බමුණෝ දන්නේ. ඒ කියන්නේ අපේ බුදුහාඳුරෝ පහළ වෙන කලින් බමුණෝ හිටියා තමයි. නමුත් ඒ කකුසඳ බුදුහාඳුරන්ගේ, කාශ්‍යප බුදුහාඳුරන්ගේ ආදි වශයෙන් බුදුවරුන්ගෙන් ඉගෙනගත ධර්ම තමයි ඒකුන් ගාව තියෙන්නේ. නැත්තම් ඒකුන් කොහොමද දන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ? සාමාන්‍ය මිනිස්සුගේ හැට පේන්නේ මොදේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන්නේ. අපිට පේන ස්කන්ධ පිටත. ඔය බුදුරුවන්ගෙන් අහගත්තුවම තමයි. මොකද ඒ බුදුරුවන්ගෙන් අහගෙන ඒවයේ තියෙන අර්ථ යටපත් වෙලා පේනදනේ නියම් වචන මාත්‍ර විතරක්මක් වෙනවද? වේදයට එකතු වෙනවා. ඔය දැනුත් වෙලා තියෙන එකනේ. අර්ථ ගොඩක් යටපත් වෙලා තියෙනවා. වචන ටික තියෙනවා. ඉතින් දහම හොඳට පරිශීලනය කරගෙන යන උතුමන්ට ඔය වචන වල තියෙන හරි අර්ථ 90%ක් හරි කමන්නේ අහු වෙනවා. නේ උඩින් බලද්දී ඒ වැරදි වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒවා අපි කොහොම පරිස්සමෙන් හැන්ඩල් කරගෙන යනවා. ඉතින් එහෙනම් ඔන්න ඔය හොඳට තේරුම් ගන්න. මේ හොඳට දැන් ඔබ මේ සතිය අධ්‍යයනය කරලා බලන්න එකක් දිනව ඔක මොකක්ද? ওই මැෂින් එකක් කියන එක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකත් එක්කම මෙන්න මේ හැඟීම නිසා නෙමේද බලන්න මේ කියන ගින්දර එන්නේ. වයසට ගියාට කමන්නේ නැහැ නේද කියලා බලන්න. ඕකට මම කියලා හැඟීමක් එන්නේ නැත්තම් මරුණට කමන්නේ නේද කියලා බලන්න. මම කියලා හැඟීමක් එන්නේ නැත්තම්. නමුත් අර හීනයක් දකිනවා වගේ වෙන නිදාගත්තොත් හීනයක් දකිනවා. බලන්න මොන ඒ හීනෙන් බය වෙනවා. නිදා ගන්න නැතු ඉන්නත් බෑ. නිින්ද යනවා. නිින්ද ගිය ගමන් හීනයක් දකිනවා. බය හිතෙනවා.
බේරෙන විදිහ කියන්න බල. ඔය ඕකේ තමයි ඔය ජීවත් වෙන්නේ. ඇත්තටම දුක හිතලා තියෙනව නේද? ඈ ඇත්තටම දුක හිතලා තියෙනව නේද? ඒකනේ කියන්නේ ඇත්තටම දුක හිතලා තියෙනවා. හේතුව ඉතින් හීනලොත් එහෙම නැත්. ඇත්තටම බය වුණා. ඇත්තටම බය වුණාට ඒක හීනයක් නේද? මේකත් හීනයක් බව තේරීමක් වුණාම මේක හරියට තේරෙන්නේ නැහැ. තවද මේකෙන් ගැලවෙන්න බෑනේ පින්වතුනි. ඒකයි කියන්නේ මේකෙන් ගැලවෙන්න පින්වතුනි කොච්චර හොයන්නේ නැද්ද අපි මේක? බුදුවරු විතරක් නෙමෙයි අපිත් හෙව්වන්නේ මේක. නැත් හම් වෙන්නේ බුදුවරුන්ට විතරයි. ඊට පස්සේ අපිත් හොයපු නිසා තමයි බුදුවරුන්ගේ ශාසනයක අපිටත් මේක හම් වෙන්නේ. අපි හැමෝම එකතු වෙලා මේක තමයි හෙව්වේ පින්වතුනි. මේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා. එහෙනම් දැන් මට කියන්න ප්‍රශ්නේ තියෙන්නේ මෙතනද? ඒකයි කිව්වේ පින්වතුනි. මේ තියෙන්නේ දුක්ඛ දුක්ඛය. මේ දුක නෙමෙයි. මේ තියෙන්නේ මොකද්ද? දුක. මෙන්න මේක තමයි දුක. ඒ කිව්වේ ඉපදීම දුකයි කියන එකද? නෑ ඉපදුනානේ දැන් ඉතින් දුකයි කියන එකද? නෑ නෑ තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක්ඛ කියන ස්වභාවය තමයි මේ තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්නේ මේක නැත්තේ කොහෙද? මේව නැති දැන් නම් ඕන් තරම් දිනන්නේ. අරූපෙට ගියොත් මේකක්වත් නැහැ. මේ මෙන්න මේක මෙන්න මේ දෙක පොඩ්ඩක් දැනෙන්න පුළුවන්. නමුත් මේකක්වත් නැහැ. මේක නැත්නම් කොහෙද? මේ 31 ලෝක ධාතුවට මේක තියෙනවා. ඒක කිව්ව අවිති මාන රකාදී කියන කාටත් මේක තියෙනවා. මේවට අමතරව මේක තමයි ප්‍රබල. හැබැයි මේ රිදෙන එකක් නෙමෙයි. මේ ಜಾති කියන කෙනෙකුට ඇඟ රිදෙන්නේ නැහැ. හිත රිදෙන්නේත් නැහැ. මේක එනකොට පින්දෙන පුදුම ආස්වාදයක් එන්නේ. මේ ඇති ඇති. මම පණිවිඩ දෙන්නත්. හරි. මොකද නැත්තම් මේක හරි රසවත් නේද? ඔබ ගෙදර යවන්න නැතුවම තියාගෙන ඉන්න පුළුවන්. හරි රසවත්. අපි ඒකයි මං කියන්නේ මේ මහා තේරම් පරම්පරාව අපි වෙනුවෙන් අරගෙන ආපු දේවල් වෙනත. එහෙනම් දැන් ඔබ කියන්නේ මේ ලෝකේ ඉන්න කවුරු මේ මොන ස්වාමීන් වහන්සේට හරි මොනවා හරි අවඩක් අසාධාරණයක් කිව්වොත් උන්වහන්සේලා කරපු වැරදි හරි මොනවා හරි කිව්වොත් ඔබ මොකද්ද කරන්නේ? ඒවට හුමිට තියෙන එකද? මේ මහා තේර පරම්පරාව තමයි තියෙන්නේ. අපිට මේක අරගෙන ආවේ. ඒක නිසා මේ තේර පරම්පරාවේ අග්ගිස්සට අපේ නමස්කාරය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ නිකන් හෝල්සේල් හම්බෙන එකක් නෙමෙයි පිටත. ඒකයි කියන්නේ. ඒක නිසා ඒ කාන්තෙම මහා සංඝරත්නය අපේ පිටරට ඉන්නවා. ඒ ඉන්න නිසා ඒ මහා සංඝ ගුණය පිටතින් අපි ගාව තියෙන නිසා අපිට පිටරට ඉන්න නිසා ඒ මහා තේර පරම්පරාව අපි ආරක්ෂා කරගත්ත නිසා. මේ අතින් අතට දෙන්න ඕනේ තෑග්ගක් පිටතින් මේක. මේ යතුරු මේ යතුරු හම්බුනොත් ඔබ ත්‍රිපිටකේ යන්න බලන්න. අන්න එතකොට ඔබට සදාගතයන් වහන්සේගේ වචන තේරෙන්න පටන් ගන්නවා. මේක හම්බුනේ නැත්නම් ත්‍රිපිටකේ යන්න බලන්න. එතන වචන ටිකක් තේරෙන්න පටන් ගන්නවා. මේකයි තියෙන්නේ. ඉතින් ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා ඔබ හිතලා බලන්න. මේ වාසනාවන්ත උනේ මගේ අධිස්ථානයකට නෙමෙයි. ඒකත් හොඳට තේරුම් ගන්න. මේ ඔබගේ පින පරිසම් දෙන්නේ. මේ වගේ එකක්වත් කියන්න මම මෙතන ඇවිල්ලා ඉඳගන්නේ නැහැ පිංගතුනි. මම මේ නිකන් ඇවිල්ලා ඉඳගන්න. එනකොටත් අර මාත් එක්ක මොකක් හරි ඇහුවොත් ඒකටත් මොකක් හරි කියාගෙන ඉන්නේ. නවල් මේ කියනවා මේ කියනවා මේ කියනවා මේ කියනවා කියලා කොහොම බලන්න කොළ තියනද කියලා එකක්. එහෙම නැහැ. මෙතනට හැල එක අදිස්ථානය කරන්නේ ඔබට මේ දහම වැටේවා කියලා එච්චරයි. එහෙනම් ඔබගේ පුණ්‍ය ශක්තිය මොකද්ද? ඒකට අනුකූලව මේ ඔක්කොම නැගෙනවා. එහෙනම් මේ හැම එකටම වා කියන්නේ කවුද? ඔබගේ පුණ්‍ය ශක්තිය. එහෙනම් ඒකට හානි කරගන්න එපා. පුණ්‍ය ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් තරම්. පින්වතුනි කර්ම බීජ පුපුරලයි මේව හම් වෙන්නේ. නිසා ගුරුහාඳුරන්ගේ ඌමනාට මේව හම් වෙනව නෙමෙයි. ඒක නිසා කර්ම බීජ ආයි තැම්පත් කරගන්නේ. මොකද මේ ඔක්කොම කර්ම බීජෙන් ගියා ඔක්කොම නේ. පුපුර දැන් පැය 5ක් විතර තිස්සේ මොකද උනේ? ඔබට නිවන් දකින්න තිබිච්ච කර්ම බීජ ඔක්කොම පිපිර යනවා මේ. එහෙනම් දැන් ආයි මොකද්ද කරන්න ඕනේ? පුරාණේ වළඳින්න නැතුව මක් කරන්නද? ආපහු තැම්පත් කරගන්න. ඒකයි කිව්වේ නිවන අදිස්ථාන කරගෙන පින්කම් කරන්න පුළුවන් තරම්. තව කෙනෙකුට නිවන් දැනන්න පුළුවන් විදිහට ටික ටික ලං කරලා දෙන්න ඒගොල්ලන්ට. ඒ කරන්න තියෙන දේවල්
මොනෝහරි දෙකින් ලෝක සත්‍යයට යහපතක් කරගෙන ඔබ ඔබගේ දීපහත්ම අරගෙන යන ඒකාන්තයෙන්ම ඔබට මේවා ඊට පස්සේ නැවත හම්බ වෙනවා. තේරුණනේ? හරි. ඒ වගේම පින්වතුනි පණිවිඩයක් විදියට දැන් අර රටේ තියෙන ඉන්ධන ප්‍රශ්නයත් එක්ක හැමෝම අමාරුවෙන් ඉන්න නිසා ඉන්නේ කාට හරි කවුරුහරි කොහේ හරි ඉඳලා එනවනම් ඒ එන වාහනේ අපිට වෑන් එකක් එනවා. ඒ වෑන් එකේ 7 දෙනෙකුට එන්න පුළුවන්. නමුත් 4 දෙනයි එන්නේ. තව 3 දෙනෙකුට එන්න පුළුවන් නම් අන්න එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ පිළිබඳ පොඩ්ඩක් පුණ්‍ය වාරයේ දැනුවත් කරන්න. ඉතින් ඔබ කැමති නම් තව දෙන්නෙක් ඒක දාගෙන ඉන්න. අකමැති වෙන්න හේතුවක් තේන්න විදියක් නැහැ. නමුත් හැබැයි මෙහෙමත් තියෙනවා ඉතින්. මේ ඔබගේ පරිස්සම ඔබ බලන්න එච්චරයි. ඒක මේ මම කිව්වට කරන්න ඕන කාරණාවක් නෙමෙයි. ඔබගේ පරිස්සම ඔබ බලන්න. ඒක බලලා ඔබට ප්‍රවාහන පහසුකම් දෙන්න පුළුවන් නම් කාට හරි. අන්න ඒක පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරලා තියන්න. එතකොට කොහේ හරි ඉඳලා කාට හරි එන්න උවමනාවක් තියෙනවා නම් පින්තුනේ ඒ පිළිබඳ පුණ්‍ය බාරේ දැනුවත් කිරීමක් ආවොත් එතකොට පුළුවන් ඔබ දෙකොල්ලන්ව සම්බන්ධ කරන්න. එතකොට ඔබටත් ලොකු පිනක් කරගන්න පුළුවන්. තව එක්කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම තමයි ඒකට පුණ්‍ය බාරේ එහෙම වක් කියන්න ඕනේ නැහැ. නැත්තම් එන්නම් කියලා හදිසියේ අම්මලෙඩ වෙලා ත්‍රිතාල යනවා. ඊට පස්සේ මේ පුණ්‍ය බාරේට දොස් කියලා හරියන්නේ එහෙම නැහැ. මං හිතන්නේ එහෙම අය ඉඳී කියලා මෙතන. අර මේ පුළුවන් තරම් හදන්නේ සිංහදෙන හැම කෙනාටම මේ අවස්ථාවක් හදලා දෙන්න මේක කරගන්න. ඒක නිසා ඔබට යම් ලොකු පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් ඒ තමයි කෙනෙක්ව නිවනට අරගෙන යන්න අවශ්‍ය ඒ ප්‍රධාන පහසුකම් ලැබලා දෙන එක දහම් ටිකක් ශ්‍රවණය කරගන්න. ඉතින් ඔබට පුළුවන් නම් එහෙම අවස්ථාවක් තියෙනවනම් ඔබ එහෙම නැත්නම් ඒ වගේම තමයි මොන හරි බස් හරි තියෙන කවුරු හරි ඉන්නවනම් ඒක නවිතම පොඩි ලොකු ලොකු මේ රෝස බස් එකක් හරි තියෙනවා. ඒක 20ක විතර එන්න පුළුවන්. ඔබට ඕනම් පුළුවන් කියන්නේ. මෙහෙම එකක් තියෙනවා. නමුත් අපි ඒක නෙමෙයි යන්නේ. මොකද මේ ප්‍රමාණයක් හැදුනොත් ඒ අයගේත් ආධාර උපකාර සහිතව අපිට බස් එකේ එන්නත් පුළුවන්. වගේ යෝජනා හැම තියෙනවා නම් ඒවත් කරලා අපි මේ අමාරු කාලේ අපි හැමෝම එකතු වෙලා ගෙවමු. ඒක තමයි කරන්නේ. ඔබ පුළුවන් තරම් දන් දෙන්න. මතක තියාගන්න දන් නිදීමේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. ඒක නිසා දන් දෙන්න පුළුවන් තරම් කිසිම කෙනෙකුට හිංගින්සා කරන්න යන්න එපා. කාටවත් දොස් කියන්න යන්න එපා. ඔය ඇමැති ඇමතුරුන්ට දොස් කියන්නේ ඒ අපිට වැඩක් නැහැ. ඔබ පුළුවන් තරම් දන් දෙන්න. දන් දීලා අපි මේක වෙනස් කරමු. වැටුණානේ? ඔබට තේරෙන්න ඕනේ පින්වදින ඔබගේ ආශ්චර්යමයි නැත්තම් මෙච්චර පිරිසක් මෙහෙම රැස් වෙන්නේ නැහැ පින්වදින මේ වගේ කාලෙක. ඒ කියන්නේ මේක ලොකු ආශ්චර්යයක්. හේතුව ඔබ දන් දෙනවා. ඒක නිසා ඔබට කොහෙන් හරි හම්බ වෙනවා. අන්තිම නැත්තම් ඔබගේ වාහනේ තෙල් ගාලේ සක්‍රීය හරි ඇවිදින්න. ඔබගේ පුණ්‍ය ශක්තිය තියෙනවා නම් සක්‍රීය යන්න කොහෙද පුළුවන් එහෙ ඉන්න. පුණ්‍ය ශක්තිය තියෙනවා නම්. ඒක කියන්නේ පින කියන්නේ මා පුදුම බරපතල අවියක්. ඔබගේ පිනනේ මා මෙතනට වැඩන්නේ. ඔබ මා කරේ තියන් ආවේ මම වැඩි යන්නේ මෙතන. මේ ඔබගේ පින පින. මං ඉන්නව නෑ නෑ කරන් දෙන්නේ බණ කියන්නෙම නෑ කියලා හිටියත් වැඩක් නෑ. ඒක මොකද? මං කියන එකක් ඔහෙත් තියෙනවා. ඔතන පින සකස් වෙනකොට මේ වැනු කර්ම බීජ මෝරන්න පටන් ගන්නවා. ඒක දෙන්න වෙනවා. ඒකයි කියන්නේ. අර පොඩි කෙල්ලෙක් තථාගතයන් වහන්සේව දාස කමිය යොදාගත්තේ. නේ? 7 අවුරුදු නේද? පේසකාරීදීන්. තථාගතයන් වහන්සේ පයින්ම වැඩි පේසකාරීදීන් ඉන්න බණ කිය. පාටවත් නෙමෙයි එතුමියට විතරක් බණ කියන්නේ. දාස කමක් වගේ නේ හරියට ඒකනික. මේ පේසකාරීදීන් ඉන්න බණ කියන්න කියන්නේ නෙමෙයි ඒවයි. ඒක තමයි විපාකේ ශක්තිය. පුණ්‍ය ශක්තිය හරි ප්‍රබලව නැගිලා තියෙනවා. එහෙනම් බුදුරෙකුට අබ්බෑම කරන්නද? අඟුලිමාල හාමුදුරන් රහත් වෙන්න තියෙනවා නම් බුදුහාමුදුරන්ට බෑ පින්වතුනි අම්මා මරණකම් බලන් එන්න. ඒක ඇදී නේද බුදුහාමුදුර කියන්නේ ආයත්ම කම්මද? ආයත් මේ ඒක එතන තිබුණෙත් මේ විපාක ශක්තිය ගැළපීමම තමයි. නොබර තව තේරෙයි ඉස්සරහට ඒවා අපි ඒ විදිහට කරගෙන යනවා. හරි හොඳයි එහෙනම් සිල් සමාදන් වෙලා දින්න. හරි එහෙනම් අපි සිල් පවර්ණ කරමු. මොනවද වෙන්නේ නං සෙල් පවර්ණ කිරීම සඳහා පංච ශික්ෂාවන් සමාදන් වීමට සියලු දෙනා নমස්කාර පාඨයේ සවරක් සජ්ජායනා කරා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත හොඳ පින්තුනේම නම් පුණ්‍යානුමෝදනා සූදානම් සීල දෙනා හොඳ පින්තුනේම නම් උදේ ඉඳලා මේ මොහොත දක්වාම සීල් සමාදන් වෙලා සද්ධර්මයේ දේශනා කරවාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළ බුදුගුණ සත්‍යයන්ට සම්බන්ධ වෙලා කර්මස්ථාන සත්‍යයන්ම ත්‍රි සත්‍යයන් ආදී වශයෙන් බුදුගුණ සත්‍යයන් සිද්ධ කරලා ඒ දාන මාන ආදී පුණ්‍ය ක්‍රියාවන් කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ඉරස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොටම මේ ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට තනගාරිකයන්ටත් ධර්මයේ බය පුණ්‍ය බලට සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ සීල දෙනාටත් ඒ වගේම පින්විතනි සිව්පස්සේ නිරන්තරයෙන් අපෝපස්ථාන කරන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක සිව්පස්සේ අපෝපස්ථාන කරන්නා වූ ඒ සීලම දායකකාරකාදී පිළිසරත් ඒ වගේම මේ ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මඟ වඩන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙකු සිව්වනක් පිළිසරත් ඒ වගේම පින්විතනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදසම් මහත්ව අපක ප්‍රේමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයත් ඒ වගේම පින්විතනි කුඩා කල බඩ මෙහෙම දක්වාම ඔබට නිරන්තරයෙන් උදව් උපකාර කළා වූ දෙමාපියන් ගුරුවරුන් සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදීන් ඇතුළු මේ සෑම සිළු දෙනාටත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරනවා වගේ සෑම සිළු දෙනාම සීපත් කරගෙන විහිදුවල පතරලාරින් මේ පිඹිදී පෙදරියාමෙන් එයටත් වැඳි වැළඳියෙන්නා වූ සියලුම ග්‍රහ පුරපද්‍ර දෝසාන්ධකාර ඇස්වා කටබා හෝවහ ඕල් දෙවල සක සංකා දෝසාන්ධකාර යක්ෂ වේද පිසාජ මලෙවර කුම්බාණ්ඩාදීන් වැද මෙනි දෝසාන්ධකාර ශරීරයේ සත් දත් දෝෂීමෙන් වැද පෙනියා රෝගාබා දෝසාන්ධකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයම ගසා දූරින් බුත වෙත්වා දසකුසනේ මිදෙත්වා දසකුසනේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුකේන්සුගේ තරවෙත්වා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න සක්‍ර දේවේන්ද්‍ර මාපදාන තාපතින් සලෝක වාසී සීනුම දේව මහරජවරු පරිපාර සේනාධිපති චාතු මහරජගේ රාජ්‍ය කරන්නා වූ ෘතරාෂ්ට විරුළු විරූපාක්ෂ වෛශ්‍රමණය කියනව සතරවන රදර්වන් ප්‍රධාන ඒ සීනුම පරිපාර සේනාධිපතිසත් ඒ වගේම විෂ්ණු කතරගම සමන්පත්තින් දැනිමුණ්ඩ අයනාය ගම්බාර බණ්ඩාර ආදී වශයෙන් විවිධාකාර නමුගත් වලින් පෙනී සිටින් දුකටපත් ජනතාවට පීඨවන්නා වූ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් පිටසත් ඒ වගේම පින්වතුනි
මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම යක්ෂ සේනාධිපතිතුන් ප්‍රදානයේ සීලම පරිවාර සේනා පිරිස ඒ වගේ මේ ආරාම වල අධිග්‍රහිතව මේ ආරාම වල ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස දුක්ඛ දේවතා පිරිස භූමාට දෙවියන්ගෙන් පටන් ගෙන අකරිට දෙවියන් දක්වා දසදහසක් ලෝක දාතේ මිහිදී පැතිරී සිටින නම් වේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරන විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා අයයා කෙරෙහි දියුදල පතරලා දින හරින්න ඒ වේ මිහිදී පැතිරී යාමෙන් දෙවියන්ගේ දේව අනුභව වැඩි වේවා ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත් දසකුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පනෝසුකේන් සුකිතර වෙත්වා කියලා සාදු කියලා අදිස්ථාන කරන්. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරන අනන්ත ප්‍රමාණ සංසාරියත් ඉතින සහ සම්බන්ධන කටයුතු කරන ආවාවේ මේ පරිලෝකයේ සීලම ඥාති මිත්‍රාදී පිරිසත් ඒ වගේම පින්විතින මේ කල්පණුවක ඇතුළත මොනවා හෝ ණයගනුදුනට බැඳිලා ඒ ණයගනුදුන නිසා මොනවා හෝ පීඩාකාරී තත්ත්වයන්ගෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවලා මැරලා ගිහිල්ලා පින්විතින අද ඔබ විනාශ කරනවා කියන හැඟීමෙන් ඔබගේ නිවන්ම ගහුරනවා කියන හැඟීමෙන් කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් සිටිනවා නම් ඒ සීල දෙනාට ඒ සිළු දෙනාම සීපත් කරන විසින් රැස් කරගත් ආ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විදුල පතුල හරින් මේ පිහිදි පැති රියාමෙන් ඒ අත්‍යම් කිසි අභාවී ස්ථානයේ කිනුණගෙන් අත මෙදේවා සම්දිර සුඛතියත් බලවත් වාසතර පුරාවටම කරගෙන ආවා සිළුම් ණය ගනුදුරින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලෙන් මෙදෙත් අදසකුසලෙන් වඩත් අදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා අදිස්ථාන කරන්. එහෙමනම් පින්විතින උදේ ඉඳලා මේ මොහොත දක්වාම අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා දස සීලයේ සමාදන් වෙලා බුදුගුණ සත්‍යයන් ආදී වශයෙන් පවතන ධර්ම දේශනා කරවාගෙන ධර්මයේ ශ්‍රවණය කළා. ඒ කරගත් අවේ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන තියන්න. ඒ වගේම පින්විතනේ කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීපමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්විතනේ එහෙනම් සියලු දෙනා මෙත් ආශිර්වාද ලබන්න. නාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුරුණුවන්ගේ සෝවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ